ගෞරවනීය ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සුවඳවත් ධාතු ගර්භී දරා වැඩ සිටින රන්මැලි මහා සෑ රජුන්ට নমස්කාර වේවා. අපමුණිදුන්ගේ අකු ධාතුන් වහන්සේ සුවඳ ගර්භී දරා වැඩ සිටින තූපාරාම සෑ රජුන්ට নমස්කාර වේවා. සම්බුදු වන මොහොතේ අපමුණි දුට සෙවන සැලසූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින ජයශ්‍රී මහා බෝසමිඳුන්ට নমස්කාර වේවා. මේ පූජනීය පිම්බිමට নমස්කාර වේවා. ගෞතම බුදුසසුනේ ධර්ම සේනාධිපති වූ ප්‍රඥාවෙන් අග්‍ර වූ කිනිහිරියා මලේ පැහැයෙන් රම් පැහැයෙන් බබලන කාරුණික සිත්තති අග්‍රශ්‍රාවක වූ මහා ප්‍රඥාවන්ත වූ සාරිපුත්ත මුනිදුන්ට নমස්කාර වේවා. ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ මේ යුගයේ අපිට සලසලා දොන්න අපගේ ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනා භාවනා සුපුවේ අනුශාසක ස්වාමීන් වහන්සේ වෙන මතුරට නිමල දජ ස්වාමීන් වහන්සේ ප්‍රධාන වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් සිල්මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ පින්වතුන්ගේ ජීවිතවලට විශාල පිනක්, විශාල සැනසිල්ලක්, සාන්තියක් උදා වෙන දවසක්. Siri Vasava Damsabha Mandapayai me. E Damsabha Mandapaye sisara me sadahavatun sitinne me utun Damsabha Mandapaye virajamana weda setina Sariputta Maharahatan wahansige Srimat Dhantun dara weda setina ඒ උතුම් රන්වන් කරඬුවේ වටා මලින් පහනින් සුවඳින් පුදා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කිරීම පිණිසයි. ඒ ආශිරිමත් ගුණවලට අපි මෙතෙක් අපිට ශක්තිපමණින් වන්දනා කළා. දැන් සූදානම් වෙන්නේ ස්තුතිපචම් ප්‍රසංසාවේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ සිහි කර කර, හිත පිරිසිදු කර කර, ඒ හිතේ පිරිසිදු බවින් රහතන් වහන්සේ පූජා කිරීම පිණිසයි මේ දැන් වන්දනාවට කාලය යෙදෙන්නේ. ඔබ දන්නේ නැති වුණාට ඔබගේ ජීවිතේට විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ අහනකොට. සාරිපුත්ත මහරහතන් වහන්සේට මොහොතක් වන්දනා කරන එක සුළුපටු පිනක් නෙවෙයි. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින දවසක්. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින මාවතේ පොඩි ළමයි ටිකක් සෙල්ලම් කරනවා. ඒක එතන එක ළමෙක් හිටියා, අන්‍ය තීර්ථක ළමෙක්. කියන්නේ බුද්ධ ශාසනයට පැහැදිලි නැති ළමෙක්, පොඩි ළමෙක්. අර ළමයි ටික ඔක්කොම ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්ක ගමන්ම වන්දනා කළා. අර ගෑනු ළමයා වැන්දේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ
කෙනෙක්ගේ චුතිය උපත දකින ඥානෙන් යුක්ත කෙනෙක් චුතූපපාත ඥානෙ. සාරිපුත්ත මහරහතන් වහන්සේ එසැනින් දිවසින් බැලුවා මේ දුක කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දුටුවා අර ළමයා අන්‍යාගමික කෙනෙක්. ඒ කියන්නේ පින්පව් විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ දිවසින් බැලුවා මේ ළමයා මැරුණාට පස්සේ කොහෙද යන්නේ? නිරයේ උපදිනවා. නිරයේ උපදිනවා. ඒ නිරයේ උපදින එක වළක්වන්න පුළුවන්ද? බලන්න මේ රහතන් වහන්සේලා ගෙන්ගිට පිඩිසිඟා වඩිද්දි කොයිතරම් මිනිසුන්ට කරුණාවෙන්ද වඩින්නේ. ඊට පස්සේ උන්වහන්සේ දැක්කා සාරිපුත්ත මහරහතන් වහන්සේ දිවසින් දුටුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ දුව එක වතාවක් හරි වැන්දොත් අපාය යන්නේ නැහැ කියලා. එක පාරක් වැන්දොත්. හැබැයි කෙල්ල ළඟට එන්නේ නැහැ. ඔන්න ඔය වගේ ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා පින්වතුනි. තමන්ගේ ගමන නියත වෙලා නම් අපේ ගමන නිරයට නියත වෙලා නම් එයාට ස්වභාවයෙන් ඒ නිරේ ගමන වලකින පින කරන්න හිත නැමෙන්නේ නැහැ. ඒකට එයාටගේ ඇතුලෙන් තල්ලුව දෙන්නේ නැහැ. දැන් අපි කියනවනේ මෙච්චර බණ කියනවා ඇයි අහන්න යන්නේ නැත්තේ? ඇයි සිල් ගන්න යන්නේ නැත්තේ? සමහරට එයාගේ ජීවිතේ ඉරණම තීරණේ වෙලා. ඒ නිසා ඇතුලෙන් එයාට තල්ලුව දෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ ඉරණම වෙනස් කරගන්න. ඒ නිසා තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය බලවත් වෝන්නේ. ඉතින් ඊට පස්සේ දැන් අර කෙල්ල වඳින්නේ නැහැ. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්කා මේ දුව මැරුණාට පස්සේ නිරේ යන්නේ. හැබැයි එකපාරක් හරි වැන්දොත් අපාය යන්නේ නැහැ. මට එකපාරක් හරි වැන්දොත් කොහෙද යන්නේ කියලා දිවසින් බැලුවා. හිත පහන් කරගෙන වැන්දොත් දෙව්ලෝ යනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන හිත ප්‍රසාදයෙන් වැන්දොත් දෙව්ලෝ යනවා. ගානක් නැතුව ඔහෙ වැන්දොත් මනස ලෝකෙ උපදිනවා. අකමැත්තෙන් වැන්දොත් පෙරේතෙක් වෙනවා. අකමැත්තෙන් බලෙන් වැන්දොත් පෙරේතෙක් වෙනවා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අර දුවට කිව්වා, දුව මේ ළමයි වගේ ඇවිල්ලා වඳින්න. වැඳි නෑ. ඕනේ නම් දෙව්ලෝ යන්නේ නැහැ. ඊට පස්සේ අර චූටි ළමයිට කිව්වා, "අරේ ඇයි වඳින්නේ නැත්තේ? ස්වාමීනි, එයාලගේ අම්මලා තාත්තලා නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයෝ." ඉතින් කමන්නේ ඒ දුවට ඇවිල්ලා වඳින්න කියන්නේ. අර යාළුවෝ කිව්වා, "එන්න එන්න වඳින්න එන්න." සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා, "ගින්නල බලෙන් වඳවන්න" කියලා. අර පොඩි උන් ටික වට කරගත්තා. වට කරගෙන යම කියලා ඇදගෙන ඇවිල්ලා වැඳපිය කියලා බලෙන් වැඳෙව්වා. හරිද? අර කෙල්ල අඬාගෙන ඇස් දෙක පොඩි කර කර අඬ අඬා ගෙදර ගියා. මගේ යාළුව මාව බලෙන් ශ්‍රමණෙක් ළඟ දන ගැසෙව්වා කියලා. ඒ කෙල්ලේ අන්‍යාගමික මමයි හිටියේ. පස්සේ කාලෙ මැරුණා. මැරිලා ප්‍රේත ලෝකේ ඉපදුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට පෙනී හිටියා. අහනවා, මේ විරූපී ප්‍රේතය තී කවුද? ස්වාමීනි, මම නිරේ යන්නයි හිටියේ. නිරේ යන්න හිටපු මම බලෙන් වන්දනා කරපු පිනට තමයි නිරේ යන්න තුම් ප්‍රේත ලෝකෙ ඉපදුනේ. ඔබ වහන්සේ මන් නිරාදුකින් බේරගත්තා. හැබැයි මම පින්පව් විශ්වාස කළේ නෑ. මම ප්‍රේතේ. හොඳ නරක මෙලෝ පරලෝ මං විශ්වාස කළේ නෑ. මැරිලා ඉපදිනවා කියලා විශ්වාස කළේ නෑ. ඒ නිසා මං ප්‍රේතේ කියලා කිව්වා.
එතකොට පින්වතුනි බලෙන් බලෙන් වන්දනා කිරීමත් ඒසා විපාක දෙනවා නම් තමන්ගේ හිතේ කැමැත්තෙන් ඒ රහතන් වහන්සේගේ ගුණ හිත හිතා හිත පැහැදෙන පැහැදෙන වාරයක් ගානේ අත් දෙක එකතු කර කර වැඳ වැඳ සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර කළොත් කොයිතරම් පිනක්ද? කොයිතරම් පිනක්ද? ඒ නිසා පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් අද මේ පැවැත්වෙන උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ පිළිබඳව ධර්ම දේශනාව සවන් යොමු කරගෙන අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාසේ මාසේ සහස්සේන යෝ යජේත සතං සමං. දහස් ගානක් වියදම් කරලා අපි කියමු අද කාලේ හැටියට රුපියල් ලක්ෂ ගණන් වියදම් කරගෙන මාසයක් ගානේ දාන දෙනවා. එක්කෙනෙක් ඉන්නවා මාසෙට රුපියල් ලක්ෂේ ගානේ ලක්ෂ ගණන් වියදම් කරලා දානයක් දෙනවා මාසෙට එකක්. හැම මාසෙම දෙනවා. එයා ওই විදියට දාන දීලා තිනවා අවුරුදු 100ක්. මාසෙට ලක්ෂ ගණන් වියදම් කරලා හැම මාසයකම අවුරුදු 100ක් දාන දුන්නොත් කෙනේ ඒකංච භාවි තත්තානම් මොහොත්තම් පිපූජේ. තව එක්කෙනෙක් ඉන්නවා භාවිත සිත් ඇති රහතන් වහන්සේ නමකට එකපාරක් වඳිනවා සාදු කියලා. එකපාරක් සා ඒව පූජනා සෙයෝ යංචේ වස්ස සතන් හුතන්. එතකොට අවුරුදු 100ක් ඒ විදිහට දන් දෙන කෙනා මාසෙට ලක්ෂ ගණන් වියදම් කළා ඊට වැඩිය වටිනවා කියලා වදාලා මොහොතක් රහතන් වහන්සේ නමකට එකපාරක් වඳින එක. අර ලක්ෂ ගණන් වියදම් කරලා මාසෙ ගානේ අවුරුදු 100ක් දාන දෙනවට වැඩිය රහතන් වහන්සේ නමකට එකපාරක් වඳින එක. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක්. එතකොට පහන් සිතින් රහතන් වහන්සේලාට වැඳීමේ ආනිසංස. දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ දේශනාව පටන් ගන්න කලින් මේ පින ගැන කියලා දෙන්න. ඒ නිසා මේ අවස්ථාව මගහැර ගන්න එපා. මමත් මේ දවස් ටිකේම පැය ගණන් එක දිගට ධර්ම දේශනා කර කර ඊයේත් පැය තුනකට ආසන්න ප්‍රමාණයක ධර්ම දේශනාවක් තිබ්බා. ඉතින් දවස ගාන යනවා. ඒ නිසා උගුරවල් තුවාල වෙලා තියෙන්නේ. ඉතින් එහෙම දේශනා කරද්දී ඔයාලේ කපටි දාගන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යෝච වස්ස සතං ජන්තු අග්ගින් පරිචරේ වනේ. කැලේ ඉන්න තාපසේ අවුරුදු 100ක් ගින්දර නිවන් නැතුව ගින්දරට පූජා පවත්වනවා. ඒ ගින්දර නිවෙන්න දෙන්නේ නැහැ. ඒකංච භාවි තත්තානම් මොහොත්තම් පිපූජේ සා ඒව පූජනාසෙයෝ යන්නේ වස්ස සතං හුතං. එයා අවුරුදු 100ක් ගින්දර නිවන් නැතුව පූජා සත්කාර කළාට ඊට වඩා මහත්ඵලයි මහනිසංසයි. මොහොත්තං එක මොහොතක් රහතන් වහන්සේ නමකට වඳින එක. යංකින්චි ඉට්ඨංච හුතංච ලෝකේ සංවච්චරං යජහිත පුඤ්ඤපෙක්කෝ සබ්බං පිතන්න චතු භාගමේති අභිවාදනා උජ්ජුගතේසු සෙයෝ. පින් කැමති කෙනෙක් ඔන පින් කරගන්න ඕන කියලා අවුරුදු ගානේ තියෙන හැම දන්සලක්ම දෙනවා. හැම දන්සලක්ම හැම පූජාවක්ම හැම යාගයක්ම කරනවා. පොඩි දාන මහ දාන දන්සල්.
ඒ සියලු දන්සල්වල පින අවුරුදු 100ක් එක දිගට කළත් රහතන් වහන්සේ නමකට වඳින වන්දනාවෙන් හතරෙන් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා රහතන් වහන්සේ නමකට කරන වන්දනාව කුයි තරම් ආනුභාව සම්පන්නයිද පිම් පිරෙනවාද කියලා හිත පහදවා ගන්නට ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ පින්වතුනි, සාමාන්‍යයෙන් සියලු රහතන් වහන්සේලා අතර අග්‍රව වැඩ සිටින මහරහතන් වහන්සේ. හේතුව ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙරුම් පුරන්න ගන්නේ අසංකේයයක් කල්පවලදී. මීට කල්ප ලක්ෂයකුත් අසංකේයයක් පෙර අනෝම දස්සී කියලා මහරහතන් වහන්සේ නම තථාගත බුදුරජාණන් වහන්සේ නම ලෝකේ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවලා ඉස්සෙල්ලාම මල් ආසනයක් පූජා කළා. කියන්නේ බුදුරජාණන් වහන්සේටයි මහරහතන් වහන්සේලාටයි වැඩෙන්න මල් වලින් ආසන හැදුවා. ආසන පූජාවේ ආනිසංස තමයි තමන් බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්. ආසන පූජාවේ ආනිසංස තමයි තමන් බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්. දැන් දැන් අපි කිමුකෝ ඔයාලා පින් කේක දේවල් වලට පින් කරනවානේ. එතකොට ඔයාලා පින් කරන්නේ ගොඩාක් දුරට ලෞකික දේවල් වලට බහුතරය. රස්සාවල් හරියන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ තනතුරු හරියට ලැබෙන්නේ නැහැ. තමන් යන්න ඕන සුදුසු තැනට යන්නේ නැහැ. ඉතින් ඒ වගේ එකකට කරන්න ඕන පින්කමක් තමයි ලස්සනට මල් ආසනයක් හදන්න ඕන බුදුරජාණන් වහන්සේට වැඩෙන්න. රහතන් වහන්සේට වැඩෙන්න තන්නිකර මල් අතුර ලාසනයක්. ආසන පූජාවේ පින තමාව තමාගේ තනතුරට ගෙනියනවා. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඉස්සෙල්ලාම තන අග තනතුරු පතන්ඩ කරලා තියෙන පින තමයි මල්වලින් ආසන හදලා. දවස් හතක් දන් දීලා බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට. එතකොටයි පැතුවේ මමත් බුදු කෙනෙක්ගේ ශාසනේ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයා වේවා කියලා. එදා කාමී වීතරාගී සරද කියලා තාපසෙක් වෙලා තමයි අපේ සාරිපුත්තයන් වහන්සේ වැඩ හිටියේ. එතකොට අනෝමදස්සි මහ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මෙයින් කල්ප අසංකේයකුත් ලක්ෂයක් ගිය තැන ඔක්කාක කුලේ ගෞතම ගෝත්‍රයේ ගෞතම නමින් පහළ වන තථාගතයන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත උපතිස්ස නමින් ලොව ප්‍රකට වෙන බව. එතකොට තමන් යම්කිසි දෙයක්කට කැමති නම්, තමන් යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ඉෂ්ට වෙන්නේ ඊට අදාළ පිනත් එක්ක ප්‍රාර්ථනාව කරන්න ඕන. පිනක් නොකොට ප්‍රාර්ථනාව කළා කියලා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේ බුදුවරුන්ගේ ස්තූපවල බෝධින් වහන්සේලා ළඟ රහතන් වහන්සේලා ළඟ පූජා පවත්වල ලෞකික දේවල් පතන්න එපා. ඔය ලෞකික හැම දෙයකම දුක කියන එක තියෙනවා. දුක නැති ප්‍රාර්ථනාවක් නැහැ කිසිම ප්‍රාර්ථනාවක්. එකම ප්‍රාර්ථනාවයි දුකක් නැති ප්‍රාර්ථනාවක් තියෙන්නේ, අමා මහ නිවන් ලැබීම. අනිත් හැම ප්‍රාර්ථනාවකම දුක තියෙනවා. දැන් මට රස්සාවක් ලැබේවා කියලා පැතුවා කියන්නකෝ, ලැබෙනවා. ඒකේ කොච්චර දුකද, කොච්චර මහන්සි වෙන්න ඕනේද? එතකොට එයාට ඒ පින විපාක දෙන තාක්කල් රස්සා ලැබෙනවා. නමුත් හැම එකකම දුක තියෙනවා. ලස්සන පැතුවොත් ලස්සනයි කොච්චර දුක් විඳිනවද? පෝසත් බව පැතුවොත් පෝසත් අය කොච්චර දුක් විඳිනවද? එතකොට ඒ ප්‍රාර්ථනාව දුකත් එක්කමයි තියෙන්නේ.
අමා මහ නිවන් ලබනවා හැර සසර දුකෙන් නිදහස් වෙනවා හැර උතුම් ප්‍රාර්ථනාවක් නම් වෙන නෑ පින්වතුනේ. ඉතින් ඒ සරද තාපස්තුමා ඒ විදිහට ප්‍රාර්ථනා කරලා අසංකීයකුත් කල්ප ලක්ෂයක් මේ මුළු බුද්ධ ශාසනයම වැඩිපුරම පාරමී පිරපු ශ්‍රාවකයා බවට පත් උනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. අනිත් රහතන් වහන්සේලා කල්ප ලක්ෂයයි පෙරම් පුරන්නේ අග්‍ර ශ්‍රාවක දෙනම හැර. එතකොට අසංකේයයක් කියන්නේ කල්ප ලක්ෂේව ලක්ෂයක් කියලා කියන්නත් බැයි ඊටත් වැඩි අසංකේයයට. එච්චර ප්‍රමාණයක් පෙරම් පුරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේට හිත පහදවාගෙන එකපාරක් වන්දනා කළත් ඒ වන්දනාව එයාට සුගතියත් නිවනත් ලැබලා දෙනවා. ඉතින් ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේට කරන වන්දනාව අග්‍රයි ශ්‍රේෂ්ඨයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ චිතකයට වන්දනා කරන්න ආපු අම්ම කෙනෙක් ඒ එන පෝලිමේ ඔබ හිතන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමකට වන්දනා කරන්න මෙතරම් සැදැහැවතුන් එනවනම් උන්වහන්සේගේ ශ්‍රී දේහයට වන්දනා කරන්න කොච්චර සෙනඟක් ඇයිද? ගඟ ගලන්නා වගේ සිව් දිශාවෙන් සෙනඟ ආවා කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහයට වඳින්න. එතකොට දෙවිවරු ආකාශයෙන් වඩිනකොට ඒ දිව්‍ය ආලෝකවලට මිනිස්සු බය වුණා. බය වෙලා පිටිපස්සෙන් පිටිපස්සට මිනිස්සු යනකොට මිනිස්සු තෙරපිලා පෑගුණා. එක අම්ම කෙනෙක් මැරුණා. දෙවියන් අතර උපන්නා. අර වන්දනාවට ආපු චේතනාවත් එක්ක. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහයට වඳින්න ඕන ධාතුන් වහන්සේලාට වඳින්න ඕන කියන චේතනාවෙන් ආපු පින්බලයට වඳින්නත් කලින් මැරිලා ගිහිල්ලා දෙවියන් අතර උපන්නා. ඒ නිසා සිතයි පිරිසිදු කරගත යුත්තේ. සත්පුරුෂ භූමියේ ඉඳලා මේ බණ අහන්න. පුණ්‍ය භූමියක ඉඳලා, ඒ කියන්නේ සත්පුරුෂ භූමිය කියන්නේ හිත පහදවා ගන්න, වෙන අලකලංචි ඔළුවට දාගන්න එපා. මේ අසපුවකට ආවට පස්සේ වෙන අලකලංචි ඔළුවට දාගන්න එපා. අපි දන්න හිතවත් කෙනෙක් මේ කාලෙකදී මැරුණා. මට මතකයි එයා මේ අපිත් එක්ක දඹදිවක් ගියා. දඹදිව යනකොට අපේ ඇඟේ හේතු වෙවි. මල් ටික අතට දෙනවා, පූජාවල් අතට දෙනවා. අපිත් එක්කම හේතු වෙවි, මගේ උපස්ථායකයා වගේ යනවා. එහෙ. ඉතින් හරියට පින්කම් වලට මේ සම්බන්ධ වුණා. බණ කියන කල් වැඳගෙන ඉන්නවා, වඳිනවා. ඉතින් පස්සේ කාලෙක යා ලංකාවේදී මැරුණා. ඉතින් මලගෙදරට ගිහිල්ලා මම කිව්වා බොහොම හොඳ කෙනෙක් දඹදිවක් ගියා, පුදුම සද්ධාවෙන් වැඳි, ඒකම ඇති කියලා. මෙන්න ටික කාලයක් යනකොට ඒ ගෙදරම පේන්න ඉන්නවා බහිරවයෙක් වෙලා. මේ පොඩි එක්කෙනෙක් බඩ මහත බැලින්නම් ඔළුවේ දෙමිලා තියෙන්නේ ඉඩම, ගෙදර ඉඩම. මැරෙන්න දවස් දෙක තුනකටත් කලින් ඔප්පු අතගගා ඉඳලා තියෙන්නේ. තුරුල් කරගෙන හිටියාල ඔප්පුව. කොට්ටේ යට ඔප්පුව තිබිලා තියෙන්නේ. මැරුණා, බහිරවෙක් වුණා. එතකොට පොළොව බදාගත්ත හිත ඔළුවේ තියාගෙන පින් කරනවා. එතකොට තමන්ගේ භූමිය පොළොවට අධිග්‍රහිත නිසා පොළොවට අධිග්‍රහිත ජීවිතයක ඉපදුනා. දැන් දඹදිව ගිය පින්කම් ඒ වගේ සැප ලැබෙනවා. එයාගේ ආයුෂ මෙච්චරයි කියලා කියන්න බෑ. ඔය වගේ ගෙවල් බදාගෙන ඉන්න එපා. පොළොව බදාගෙන ඉන්න එපා.
අමුදරුවන්ට හිතෙන් ප්‍රේත වෙලා අත්හැරගන්න බැරි හිතෙන් ඉන්න එපා. ওই විදිහට කොල්ලන්ට පෙරේතව, කෙල්ලන්ට පෙරේතව මැරෙන කොල්ලෝ කෙල්ලෝ සියදිවි නසාගන්නේ මොනුන් වෙලා උපදිනවද මන්දා? ඇයි ඒ හිත තියෙන්නේ ඒකත් එක්ක? ඒ නිසා මේ ඔක්කොම බණ ඇහුවා කියලා මේ දන් සභා මණ්ඩපේ ඉන්න ඔක්කොම එක තැනක උපදින්නේ නැහැ. ඔය ඔළුවල් වල එක එක භූමි තියෙනවා. සමහර කෙනෙක් පින් කරන්නේ කැපී පෙනෙන්නද, අනිත් අය මාව මෙසේ දැනගනිත්වා කියලා. එතකොට ඒ ඔළුව ඒක වැඩ කරන්නේ. එතකොට අර පින්කම ආසේම වැඩ කරන්නේ අර මම මෙහෙම කැපී පෙනෙන්න ඕන, මම මෙහෙම දැනගන්න ඕන. ඉතින් ඒ පින් කරනවා එයාගේ භූමිය වෙනම එකක්. විපාක දෙන්නේ ඒ භූමියේ. ඒ නිසා මේ මල් පූජා කරපු පමණට, වැන්ද පමණට එපමණකින් එයා සත්පුරුෂ භූමියේ නැත්තම්, මුළු හදවතින්ම බුදුන් සරණ ගිහිල්ලා නැත්තම්, ධර්මයේ සරණ ගිහිල්ලා නැත්තම්, සංඝයා සරණ ගිහිල්ලා නැත්තම් එයාට පුණ්‍ය විපාකේ ඒ විදිහට අදාළ භූමිය හම්බ වෙන්නේ නැහැ. ඒකයි අර කෙල්ල පෙරේතියක් ඕනේ. පින රැස් වුණා සාරිපුත්ත මහ රහතන් වහන්සේට වැඳපු. නමුත් හිතේ තියෙන භූමිය දුගතිය. ඒක වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා පින්වතුනි, කෙලෙහි ගුණ දන්නා දකිනා බව තියෙන සත්පුරුෂ භූමියට එන්න. මුළු හදවතින්ම තෙරුවන් සරණ ගියා කියන සත්පුරුෂ භූමියට එන්න. අසභුවකට වුණත්, සෑයකට වුණත්, පන්සලකට වුණත්, විහෙර විහාරයකට වුණත් මම යන්නේ සසර දුකෙන් නිදහස් වෙන්න, පින් කරගණ්ඩයි කියන සත්පුරුෂ භූමියට එන්න. වෙන වෙන අලකලන් චොළු ඉතියා ගන්න එපා. මැරුණට පස්සේ විපාකේනෝ. මේ වගේ පින් තියෙනවාමයි, බලෙන් වැන්දත් පින් තියෙනවාමයි. හැබැයි විපාක දෙන්නේ තමන්ගේ ඔළුවේ තියෙන තැන ඉපදිලා. දැන් අපි මම අහලා තියෙන තැන් තියෙනවා. අහලා කියන්නේ පිටරටවල් වල තියෙනවා. වෙනම බල්ලන්ට යන්න වාහන වෙනම තියෙනවා. ඒ බල්ලන්ට උපස්ථාන කරන්න වෙනම වැඩකාරයෝ ගන්නවා. වෙනම උයනවා, වෙනම ඇඳවල් තියෙනවා. එතකොට ඒ බල්ල ඉච්චර සැප සම්පත් විඳිනවා. ඇඟේ මැක්කෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ. ඒ ඔක්කොම අයින් කරනවා, බෙහෙත් කරනවා. කාමරේට AC දාලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම යාට දෙන්නේ එයා කරපු සංසාරය කරපු පුණ්‍ය විපාක. ඒවට එයා බල්ලෙක් උනේ ඇයි? එයාගේ භූමිය, එයා පින් කරද්දී හිත වැඩ කළා තියෙන්නේ තිරිසන් භූමියක. ඒ නිසා පින් කරද්දී මුළු හදවතම ඒ රහතුන් කිරි චිත්ත ප්‍රසාදයට යොමු කරන්න ඕන. ඒකයි කියන්නේ චේතෝ ප්‍රසාද හේතුහි සත්තා ගච්ඡanti සුග්ගති. හිත ප්‍රසාද බව මුල් කරගෙන සුගතියට යන්නේ. පැහැදිලි නේද මං කියන එක? ඒ නිසා ඒව තේරුම් ගන්න ඕන. හොඳට මේ හිත පිරිසිදු කරන වැඩපිළිවෙල ඒක හිත හිතා කරන්න ඕන. දැන් මිනිස්සු පින් කරන්නේ නැතුව නෙවෙයි පින් කරනවා. නමුත් ඔළු සුද්ධ කරගන්නේ මොකාක් හරි උපක්ලේශ වලින් කිලිටි වෙවි යනවා. හරි. ඉතින් ඒ නිසා මේ විදිහට ධර්ම සේනාධිපතීන් වහන්සේට අපි වන්දනමාන කරනකොට රැස්වෙන පින මෙතකයි කියලා නිමානය කරන්න බෑ කියන එකයි අපි කතා කළේ. උන්වහන්සේ සමහර ජීවිතවල පෙරම්පුරණ ජීවිතේ ආත්ම භව 500 එක දිගට මහාන වෙලා තියෙනවා. කියන්නේ දැන් ගෙදරක ඉපදෙනවා, ගිහි ජීවිතය අත්හැරලා තපස් රකින්න යනවා, ආයේ ඉපදෙනවා, ආයේ ගිහි ජීවිතය අත්හැරලා තපස් රකින්න යනවා. ඒ විදිහට එක දිගට ජීවිතය 500 යනවා තපස් රකින්න. ගිහි ජීවිතය අත්හරිනවා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තරම් මේ පෙරම්පුරණ සංසාරේ ගිහි ජීවිතේ අතෑරපු කෙනෙක් නැහැ තව. ඒ නිසා ගිහි ජීවිතේ අත්හරින්න අමාරු, ගෙදරකින් ගිහිල්ලා සතියක්වත් ගෙයින් එළියට යන්න අමාරු,
කාම මඩගොහරුවේ ගෙවල් වලට ඇලිලා බැඳිලා වෙලිලා එරිලා ඉන්න මිනිසුන්ට ওই දුකෙන් නිදහස් වෙන්න නම් මේ උතුම් සාරිපුත්ත මහ රහතන් වහන්සේට වන්දනා කරන්න. මට මුණ ගැහිලා තියෙනවා ළමා ලපටි අවුරුදු 19 20 21 අද වෙනකල් එක දවසක් ගෙදරින් පිට ඉඳලා නැහැ. ගෙදරමයි. ගෙදරින් පිට ඉඳලා නැහැ. ඒ කියන්නේ ගෙදරින් පිට ගිහිල්ලා ගේ අත්හරිනවා කියන එක එක දවසක්වත් කරලා නැහැ. මෙහෙත් ඉන්නවා. පොයට සිල් ගත්තත් හවසට ගෙදර යනවා. අර පොය දවස කියන එකවත් අබිනිෂ්ක්‍රමණයක් කරන්නේ නැහැ. මුළු ජීවිතේම නැතත් ටික දවසක්වත් අබිනිෂ්ක්‍රමණයක් නැහැ. ඉතින් සංසාරේ ඔය විදිහට කාමය අත්හැරලා අත්හැරලා කාමය අත්හරිනකොට ගෙවල් අත්හරිනකොට වැඩින්නේ ප්‍රඥාව. ඒ කියන්නේ ගිහි ජීවිතේ නිස්සාරයි. මේක අත්හැරීම උතුම් කියන සිටිවිල්ලම ප්‍රඥාවන්ත සිටිවිල්ල. ඒ නිසා තමයි මේ මහෝත්තමයා ප්‍රඥාවෙන් අග්‍ර වුණේ. කාමය අත්හරිනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ගිහි ජීවිතේ ඉන්න මිනිස්සෙකුට ප්‍රඥාවන්තෙක් වෙන්න පුළුවන්. කොහොමද ප්‍රඥාවන්තෙක් වෙන්නේ? ගිහි ජීවිතේ කම් සැප විඳින මිනිසයා කල්පනා කරන්න ඕන කියනවා. මේකේ තේරුම මොකද්ද කියලා. විඳින කාම සැපයේ ඉවරයක් තියනවාද කියලා කල්පනා කරන්න කියනවා. එතකොට එයාට තේරෙනවා මේ කන් සැප විඳිනවා කියන එක මස් කට්ටක් ලෙව කනවා වගේ වැඩක් කියලා. හරක් මරන මිනිස්සෙක් හරි එළුව මරන මිනිස්සෙක් හරි මස් ටික හොඳටම අරගෙන මස් නැති ඇටකට බඩගින්නින් ඉන්න බල්ලෙක් ළඟට දානවා. මස් සුවඳට ලේ සුවඳට ඒ බල්ලයි මස් කට්ට ලෙව කනවා. බෑ කවදාවත් බඩ පිරෙන්නේ නැහැ. ලේ සුවඳ මස් සුවඳ එන නිසා ඒකයි කත්තරින්නෙත් නැහැ. තමන්ගේ තොල් දිව පැලිලා ගලන ලේ මස් කට්ටෙන් එන සැපේ කියලා හිතනවා. ඒ වගේ කාම සැප හොයාගෙන එක එක දේවල් කරනවා අද දක්වා හිත පිරුන්නේ නැහැ. අර මස් සුවඳට ලේ සුවඳට බල්ලට හිතට එනවා මස් කෑල්ලක්. හිතේ තියෙන මස් කන කට්ටේ නැහැ. ඉවගේ අද වුණත් මේ කොල්ලු කුරුට්ටු කෙල්ලෝ මේ ෆෝන් තියාගෙන ඒ වගේම රූපවාහිනී බල බලා ඒ වගේන් කාමයක් හිතට ගන්නවා මොකක් හරි මාසක්. ඒකල සැබෑ ලෝකෙන් ඒක හොයන්න යනකොට අර ඇස් වලින් දැකපු ඒවා කනෙන් අහපු අහලා හිතෙන් මවාගත්ත කාමය විඳින්න යන ලෝකේ නැහැ. බඩ පිරෙන්නේ කවදාවත්. වයසට ගිහිල්ලා බැරි ගැහුණත් කාමේ එපා වෙන්නෙත් නැහැ අත්තරින්නෙත් නැහැ ඇති කියලා හිතෙන්නෙත් නැහැ. මාස් කට්ටක් වගේ. ඊළඟට මාස් කපන කඩුවයි කොටේයි වගේ. කඩුවටත් නැහැ කොටේටත් නැහැ. කපනවා 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 මාස් මාළු කපනවා කපනවා කොටේට ඇති හිතෙන්නෙත් නැහැ පිහියට ඇති හිතෙන්නෙත් නැහැ. ඇස් වලින් ටීවී බලනවා 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 නාට්‍ය බලනවා 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 මේ වෙනකොට නාට්‍ය කීයක් බලලා ඇතිද? අද වෙන්නක්වත් එපා වෙන්නේ නැහැ. එනේ එක බලනවා. අර මාළුවා කපනවා කොටේ තිතියා තිතියා. ඇහැට එපා වෙන්නෙත් නැහැ රූපවාහිනියට එපා වෙන්නෙත් නැහැ. ඒව කැඩුනට පස්සේ වෙන එකක් ගේනවා. ඉතින් මොකද්ද මේ අපි හොයන සැපය? ඉතින් මේ වයසට ගිය මිනිස්සු කන් සැප විඳලා පෙම් හබ කෙලලා තමයි මේ මිනිස් වයසට ගිහිල්ලා තිනේ. මේ මිනිස් දිහා බලනකොට මොකක්වත් නැහැ. බැරි ගහිලා දැන් ඉන්නවා. කොල්ලු කෙල්ලන්ට ඔළුවට එන්නේ නැහැ. අපිටත් අවසානේ ඕක නේ කියලා. ඇයි මේ? ප්‍රඥාව නැහැ. ප්‍රඥාවෙන් තමයි මේකේ මේක නිස්සාරයි කියලා ඔළුවට එන්නේ. ඒ නිසා තරහ ගන්නවා. ගිය ජීවිතේ කොච්චර තරහ ගන්න ඇතිද අපිට ඕන විදිහට ලෝකේ තියා ගන්න. මැරුණා.
දැනුත් අපි තරහ ගන්න අරක කරන්න මේක කරන්න කියලා අපි මැරෙනවා. මේ තරහ යන එකේ තේරුම මොකද්ද කියලා, තරහේ ආදීනව, කාමේ ආදීනව, නිදිමතේ ආදීනව. සමහරු බුදිය ගන්න උදේ ඉඳලා දවල් වෙනකල් නිදි. කාලා ආය බුදි. රැටත් නිදි. තුරු මම නිදා ගන්න වෙලාවත් එක මනුස්ස ජීවිතේ කොච්චර වෙලාවක් නිින්දට යනවද? මොකද්ද මේකේ තේරුම කියලා තමන්ට තමන් කල්පනා කරගන්න පුළුවන් නම් ලෞතර බුදුරජාන් වහන්සේ වදාළා මේකට කියන්නේ ප්‍රඥාව කියලා. ඒ නිසා ගිහි ජීවිතේ ගත කරන ඔබ කසාවතක් දරාගත්තේ නැති වුණාට ඔබ ගත කරන ජීවිතේ මොකද්ද? ඕකෙන් ඇති ඵලය මොකද්ද? ඒකේ තියෙන නිස්සාර බව හිතකින් හිතන්න. එතකොට මෝඩයෝ වෙලා ඉපදෙන්නේ නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි ඉස්සරහම ඉන්නේ. ඒ පොළොමේ පිටිපස්සෙන් හරි යන්න පුළුවන්. මේ මහෝත්තමයා තප්පරයට අතාරිනවා. ගිහි ජීවිතේ එක ජීවිතයක ඉපදිලා මට මතක හැටියට හත්තිපාල මේ අජපාල හරි අශ්වපාල හරි කියලා තරුණ පුතෙක් අවුරුදු 16ක විතර. මෙයා ඉපදෙනකොටම නිමිත්තක් කිව්වා මෙයා ගිහි ජීවිතේ අත්හරිනවා කියලා. එසා අම්මලා තාත්තලා කවුරුත් මෙයාට පැවිද්දෙක් පේන්න දුන්නේ නැහැ. ඊට පස්සේ රජතුමා කිව්වා මේ පුතාට රජකම දෙමු. ඊට පස්සේ පුරෝහිතතුමයි රජතුමයි කල්පනා කළා ඒ වුණාට බැරි වෙලාවත් මහා ගියොත් මහාන වෙන්න. නෑ නෑ මෙයාගේ හිතේ පැත්තට නැමෙනවද කියලා අපි චෙක් කරමු කිව්වා. කොහොමද චෙක් කරන්නේ? අපි දෙන්න ශ්‍රමණේක් විදියට වෙස් මාරු කරගෙන යන් කිව්වා ඒ ගෙදෙට්ට. ඊට පස්සේ පුරෝහිතතුමයි රජතුමයි කසාවතක් දාගෙන පාත්‍රයක් අරගෙන ගියා අර ගෙදෙට්ට. එයා ජීවිතේ පළවෙනි වතාවට ශ්‍රමණේ දැක්කා. සාදු සාදු කියලා මටත් මේ වගේ වෙන්න ඕන කියලා එදාම සිවුරු මේ සිවුරු දාගත්තා. ගිහි ජීවිතයත් අත්හැරියා. අර අරයා මේ මේ කොණ්ඩේ කඩලා මේක කළා පුතේ මම මේ රජතුමා මේ ඉන්නේ පුරෝහිත අපි ඇත්ත අය නෙමෙයි. නෑ ඇත්ත නොවුනට කමන්නේ කිව්වා. ඔය හිටපු විදිහට මං ආසයි කිව්වා. ගිහි ජීවිතය අත්හැරලා ගියා. මේ උත්තමයා ගිහි ජීවිතේ අත්හැරලා මහාන වෙන්න හොයලා තියෙන්නේ උපමාවකින් කියනවා හරක් ඉන්න මිනිසෙක් හරකෙක් නැති වුණාට පස්සේ හොයනවා වගේ තමයි කියනවා. gedare indala mam mahana wenna vidiyak hewwe perum purana sansare me mahottamaya sariputtayan wahanse mahana wenna hita hoyala tiyenne vidiyak harak nathi una manusya harake koyena wage kiyana mata mahana wenna vidiyak kohomada kiyala. මේ උත්තමයාගේ ජීවිතේ කාමයේ තැවරෙන්නේ නැහැ. මේ උත්තමයාගේ නම සිහි කර කර වැන්දත් ඇති. අපි ඇහෙන් රූපයක් බලනකොට රූප කාමී බැස ගන්නවා. ශබ්ද කාමී බැස ගන්නවා. රස කාමී බැස ගන්නවා. පහස කාමී බැස ගන්නවා. මෙච්චර බණ අහද්දි මෙච්චර බණ අපිට බලන්න කියන්න තියෙද්දි හිතවල කාමයේම තැවරෙනවා. හිත කාමයෙන්ම තෙත් වෙනවා. මේ උත්තමයාගේ හිතේ කාමයේ තැවරෙන්නේ නැහැ. එක ජීවිතයක තියෙනවා ලස්සනම ලෝකේ ලස්සනම ගෑනු ළමයා ඉපදුන කාලයක්. ඒ ගෑනු ළමයා ඉපදුනාට පස්සේ ගෑනු ළමයාගේ තාත්තා කල්පනා කළා මේ කෙල්ල බේරගන්න පුළුවන් එකම එක ක්‍රමයයි තියෙන්නේ. මේ කෙල්ල රජ්ජුරුවන්ට දුන්නොත් විතරයි. එතනින් පහළ කෙනෙකුට දුන්නොත් අනිවාර්යෙන් අර්බුදයක්. ඒ නිසා මේ කියන්නේ කෙල්ල දැක්ක ගමන් අනිත් අයට සිහි කල්පනාව නැතුව යනවා. මේ සිටුතුමා රජතුමාට පණිවිඩයක් කැරියා. රජතුමා අපේ ගෙදර ලස්සන දූ කුමාරිකාවක් ඉන්නවා කියලා. ඊට පස්සේ පුරෝහිත බමුණු යවුවා අංග ලක්ෂණ විද්‍යාවෙන් ඈ ගැන බලලා එන්න.
ඉතින් බමුණෝ ටික අර ගෑනු ළමයා බලන්න ගියා. බලන්න ගියාට පස්සේ ඒ කෙල්ල දැක්ක ගමන් බමුණන්ට උන් හිටි දැන් අමතකයි. මේ සමහර අය බත් ටික කන්න අරන් නහය ඇස්සේ ගහ ගන්නවා. ඒ කියන්නේ කට කොහෙද තියෙන්නේ කියලා මතක නැහැ. සමහර අය බලාගත්තුවත් ඒ බලාගෙන ඉන්නවා. හපපු බත් ටික කට අරගෙන තියෙනවා, කටෙන් බත් වැටෙනවා. අර ගෙල්ල ආපු ගමන් කිව්ව මුං කවුද මේ පෙරේතයෝ වගේ කියලා. ඒ වචනේට ෂොක් වුණා අර බමුණෝ. ඇවිල්ලා තරහට කිව්වා, රජතුමනි ඒ කෙල්ල නම් හොඳ නෑ, ඒ කෙල්ල ගත්තොත් ඔබතුමාට මාරක අනතුරක් තියෙනවා කියලා. ඊට පස්සේ ඔන්න දැන් රජතුමාට මේ විවාහ කරගන්න බැරි වුණා. ඊට පස්සේ කෙල්ල රජතුමා ප්‍රතික්ෂේප කළා කියලා හිතේ පොඩි තරහක් ඇති කරගත්තා. ඊට පස්සේ සිටුතුමා ඊළඟට ඉන්න බලවතාට විවාහ කරන්න කල්පනා කළා. හේතුව මේ ගැහණු ළමයා දැක්කොත් එහෙම අනිත් අයට පිස්සු හැදෙනවා. එතකොට මෙයා බල සම්පන්න නොවන පිරිමියෙකුට දුන්නොත් ඒ මිනිසයා මරලා කෙල්ල අරන් යයි. මේ නිසා මිනී මැරුම් වෙනවා. මේක වළක්වන්න ඊළඟට ප්‍රබලයා තමයි සෙම්පති. සෙම්පතිතුමාට දුන්නා. සෙම්පතිතුමා විවාහ වෙලා කසාද බැඳපු පළවෙනි දවසේම කෙල්ලගෙන් පොරොන්දුවක් ගත්තා. මොකද්ද මේ සොඳුරි, ඔයා ඕනම කෙනෙකුට පේනෙන්න කතා බහ කළාට කමන්නේ නැහැ. හැබැයි මට පොරොන්දු වෙන්න කවදාවත් රජතුමාට මූණ පෙන්වන්න එපා කියලා. ඊට පස්සේ යා පොරොන්දු වුණා. රජතුමා වීදි සංචාරය යන දවසට අර කෙල්ල පැරණි තරහට රජතුමාට පේන්න ජනෙලින් හිටියන්නේ. ඒක දැක්ක ගමන් රජතුමාට හිත උමතු වුණා. එයාගේ විස්තර ඇහුවා. එයාගේ නමම කියන්න ගත්තා. කාගේද බිරිඳ කියලා ඇහුවා. සෙම්පතිගේ කිව්වා. අනේ සෙම්පතිගේ බිරිඳ නෑ නොව මට එවැනි සොඳුරු ළඳක් නැති මේ දිවිය කුමටද කිය කියා රජතුමා ගිහිල්ලා ඇඳේ වැටුණා. කන්නේ නෑ බොන්නේ නෑ රජ්ජුරුව. සෙම්පතිතුමා පණිවිඩයක් අරන් ආව රජ්ජුරුව ළඟට. එනකොට කතා කරන්න කලින් ඇතුලේ සද්දය ඇහුණා. අරග කියන්නේ සෙම්පතිගේ බිරිඳ නෑ නෙව මට ඈ නැති ජීවිතේ කුමටද මට මට මේ රාජ්‍යයෙන් පලක් නැහැ කියලා. ඉතින් සෙම්පතිතුමා කල්පනා කළා, දැන් හරියන්නේ නැහැ මේක. අර කිට මං කිව්වා එක එක කළා නැහැ. ඈ උමතු, එයා ඈ දැක්කොත් අනිත් පිරිමෙන් උමතු වෙනවා. මේකට එකම විසඳුමයි තියෙන්නේ කියලා ගියා ගෙදර. ඇහුවා උඹ රජ්ජුරුවන්ට පේන්න හිටියද? රජ්ජුරුවෝද කවුද දන්නේ, ඇතා පිටින් කෙනෙක් ගියා, මම පොඩ්ඩක් බැලුවා කිව්වා. ඊට පස්සේ මෙතුමා මොකද කළේ? හරි ඔහොම ඉන්න කියලා තමන්ගේ සේවකයෙකුට යම් දෙයක් උගන්වලා නුඟ ගහක් ඇතුළට යවුවා බෙනේකට. රජතුමාගේ හිතවත් පිරිසක් එක්ක පසුව නුඟ ගහට ගිහිල්ලා වැඳගෙන කිව්වා, අපේ රජතුමා දුකෙන් ඉන්නවා, හේතුව මම දන්නේ නැහැ. අර නුඟ ගහෙන් හඬක් එනවා, සෙම්පතිය නුඹගේ බිරිඳ ලදොත් රජු ජීවත් වෙනවා, නැත්නම් ජීවත් වෙන්නේ නැහැ. රජතුමාගේ ජීවිතය කැමති නම් උඹගේ බිරිඳ රජුරවන්ට දීපං කියලා. එහෙයි එහෙයි කියලා වැඳලා ආවා. ඇවිල්ලා මාලිගාවට ගියා. ගිහිල්ලා රජතුමාට කිව්වා, රජතුමනි ඔබතුමා දුකින් ඉන්නවද? සෙම්පතිය කතා කරන්න එපා, මේක විසඳින්න ඇති ප්‍රශ්නයක්. නෑ නෑ රජතුමනි කියන්න, මං ඔබතුමා ගැන නුඟේ දේවතාවුන්ගෙන් ඇහුවා. ඊට පස්සේ මගේ බිරිඳ ගැන හිත ගිහිල්ලා ඔබතුමා ගොඩාක් දුකෙන් ඉන්න බව දෙවියෝ කිව්වා. ඈ නොලැබුණොත් ඔබතුමා මැරෙන බවක් කිව්වා. ඒ නිසා රජතුමනි අපිට රාජ්‍යය වටිනවා, ඔබතුමා වටිනවා, මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ බිරිඳ ඔබගේ අන්තඃපුරයට මම අදම බාර දෙනවා කිව්වා. එතකොට ඇහුවා, සෙම්පතිය කවුද උඹට ඒක කිව්වේ? කිව්වර නුග ගහේ දෙවියා. ඊට පස්සේ ඇහුවා, සෙම්පතිය ගෑණියෙක් නිසා මං විඳවනවා කියලා දිවියොත් දන්නවද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා, ඔව් කියලා. මට එපා කිව්වා. මට ඒ ලැජ්ජාව
මගේ හිතේ තිබ්බ ස්ත්‍රී උමතු බව ඔය ලැජ්ජාවෙන් නැති වුණා කියවෝ. මට එපා කියවෝ. ඒ කෙල්ල දැකලා පිස්සු හැදුනේ අපේ බෝධිසත්වයන්ට. බෝසතුන්ට හිත උමුතු වෙන තරම් ලස්සන. එහෙම හිතුණත් අනුන්ගේ බිරිඳක් බලෙන් ගත්තේ නැහැ. තනියෙන් විඳෙව්වා. ඒත් අන් අය තමන්ගේ කැත හිත දකී කියලා ඒ පාපයට බය වුණා බෝධිසත්වයෝ. බෝධිසත්වයෝ උමතු වෙන රූපේ පවා අර අත්හැරපු සෙම්පති අපගේ සාරිපුත්ත මහරහතන්. බෝසතුන් උමතු වෙන රූපේ පවා සාරිපුත්තයන් වහන්සේ තප්පරයට අත්හරින. මේ හිතේ කාමේ රඳින්නේ සාරිපුත්ත මහරහතන්. ඒ වගේ එක ජීවිතයක් නෙවෙයි, ජීවිත ගණනාවක්, වචනින් කියන්න බැරි ජීවිත. ඉතින් සාරිපුත්තයන් වහන්සේ ඔය විදිහට පෙරම් පුරාගෙන බලන්න මේ කාලය, දීපේ, දේශය, කුලය, මව, පස්මහ බැලුම් මහ බෝධිසත්වයෝ බලනකොට මහ බෝධිසත්වයෝ දැක්කා මේ බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවකයෝ ඉපදෙනවා රජගහ නුවර ජම්බුද්දීපේ. මේ යුගයේමයි ඉපදින්න කාලේ හරි. දැන් මේ කාලේ මහා ශ්‍රාවකයෝ නැහැ, මේ කාලේ රහත් වෙන අය නැහැ, මේ කාලවල බුදුවරු පහළ වෙන්නේ. ඉතින් නාලක කියන ගමේ අදටත් රජගහ නුවරට ගිහිල්ලා නාලන්දාවට ගියොත් නාලන්දාවේ නාලන්දා විශ්වවිද්‍යාලේ දැන් තියෙන නාලක ගමේ, ඒ නාලක ගමේ රූපසාරී පැමිණියට වංගන්ත කියන බ්‍රාහ්මණයාට දාව වැඩිමල් පුත්‍රයා වෙලා ඉපදුණා. රත්තරම් පාටයි කිනිහිරියා මලේ මැද තියෙනවා දිලිසෙන රත්තරණක්. ඒ රත්තරම් පාටයි උපතිස්ස. ඊළඟට අනිත් ගමේ ඉපදුණා කෝලිත, දෙදෙනා යහළුයි මිත්‍රයි. එතකොට දෙදෙනා මිත්‍රයි නැතුව බැරි ප්‍රශ්න නැහැ. අරයා කතා නොකොලොත්, මෙයා හිනා නොවුනොත් හිත රිදෙන. දැන් අද කාලේ තියෙනවා යාළුකම් තියෙනවා, යාළුයි හිත මිත්‍රයි. කෝල් කළේ නැත්තම්, මැසේජ් දැම්මේ නැත්තම්, හිනා වුනේ නැත්තම් හිත රිදෙනවා. හිත රිදෙන යාළුකම් නැහැ උපතිස්ස කෝලිත දෙදෙනාගේ. සසරෙම නැහැ, ප්‍රඥාවන්තයි. මේ දෙදෙනා ගිරග්ග සමජ්ජ කියලා කන්දක් මුදුනේ තියෙන නාට්‍යයක් බලන්න ගියා. ඒ නාට්‍ය බලද්දි තමයි මේ දෙන්නට හිතුනේ මොනවාද අපි මේ බල බල ඉන්නේ කියලා. අපි මොහොතින් මොහොත මරණයට කරා යනවා කෝලිත. අපි මේ ජීවිතේ විමුක්තියක් හොයන්නේ නැද්ද කියලා. ඊට පස්සේ කිව්වා උපතිස්ස, මමත් ඒකමයි හිත හිතා ඉන්නේ, අපි යමු විමුක්තියක් හොයාගෙන. කවද්ද කිව්වා? දැන්. හා කිව්වා. දැන් ගියා. ඒ මොහොතේම ගියා. අර ප්‍රඥාව, අර මං කිව්වේ ගිහි අයට ප්‍රඥාවක් තියෙනවා කියලා. මොකද්ද මේකේ තේරුම කියලා කල්පනා කරන්න ඕනනේ. ඒ කල්පනාව ආවා ගිහියෙක් විදිහට. ආයේ බමුණු ගෙදරට ගිහිල්ලා ගියා, ගියේ නැහැ. අම්මා තාත්තා අත්හැරලා කන්දෙන් බැස්සා. කන්දෙන් බැස්සා කියන්නේ කාම ජීවිතෙන් බැහැලා ගියා. ගිහිල්ල විමුක්තියක් හොයාගෙන යනවා. එකල හිටියා රජගහනුවර සංජය කියලා පිරිවැජේ. එතුමා ළඟ තමයි පැවිදි වුණේ. පැවිදි වෙලා බොහෝ කාලයක් ගියත් මේ ජීවිතය අවබෝධ කරන ප්‍රඥාවේ, ජීවිතය අවබෝධ කරන ඥානයේ අංශු මාත්‍රයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ දෙදෙනා පාරවල් දෙකක ගියා. කෝලිත, නුඹ එක පසකින් යන්න, මම එක පසකින් යන්න. යම් කෙනෙකුට විමුක්තියක් හම්බ වුණොත් එයා ඇවිල්ලා ආපහු කියන්න. උපතිස්සයන් වහන්සේට තමයි රජගහ නුවර පිඩුසිඟා හැසිරෙන අස්සජී මහරහතන් වහන්සේ දකින්න ලැබුණා. සන්තින්ද්‍රියා ඉඳුරං සංවරයි, සන්ත මානසා ඒ මනස සංවරයි.
ඔක්කිත්ත චක්කු බිමට යොමු කරපු ඇස් මිත බහනේ පම්මනට කතා කරන්නේ. ඒ ජීවිතේම නිවිලා ප්‍රඥාවන්ත මිනිස්සෙකුට හාහා පුරා කියලා රහතන් වහන්සේ නමක් ඇස්වලට පෙනෙනවා. ඔය කසාවත අතර පෙරටුවම ඉන්න පින තියෙන කෙනාට මේ පේන්නේ. අස්සජී මහරහතන් වහන්සේ පිණ්ඩපාත ගිහිලා වඩින කලබල නැහැ. කලබල නැහැ. දැන් මිනිස්සු ඉන්නවනේ හරි කලබලයිනේ. නුවණ කල්පනාව නැහැ. ඉතින් ඒවා හදන්නත් බෑ. දැන් අපි හිතන්නකෝ අපි ඔන්න බණකට යනවා. බණ ඔන්න මෙන්න තියෙද්දී ඇවිල්ලා කතා කරනවා. එතකොට දැන් කල්පනාවට එන්නේ දැන් මේ සන්නාසි බණකට යන්නේ වෙහෙසයිනේ. ඔළුවට එන්නේ. එතකොට බණ කියලා ඉවර වෙච්ච ගමම්ම ගිහිල්ලා කතා කරනවා. එතකොට අර හැමදාම කතා කරන මූණු ටික. එතකොට මේ හාමුදුරන් වෙහෙසයිනේ. එන්නේ නැහැ ඔළුවට. අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි, අත්‍යවශ්‍ය දෙයක් නම් කතා කරන්න ඕන. අත්‍යවශ්‍ය දේවලුත් නෙවෙයි. නිකන් වං හොන්. මාව මතකද? අහවල් තැන දැක්ද? මං දැනුත් කල්පනා කළා මේ බණ කියන ගම. දැන් මට මේ මිනිස්සු පේනවනේ. මට එක එක්කවත් මතක හිටින්නේ නැහැ. එහෙම ඔයාලා හිතුවට ඔයාලා දිහා මේ මං බලනවා කියලා ඔයාලට මං hina වුණා කියලා ඇත්තටම එහෙම එකක් නැහැ. පොදුවේ hina වෙන්නේ එතකොට අහවලාට කියලා එකක් නැහැ මේකේ. එතකොට අරයා තමයි ඒක ග්‍රහණය කරගන්නේ. මට hina වුණා. අර ඔබ වහන්සේ බණ කියද්දී ද මට hina වුණේ. දැන් මට මතක නැහැ. එතකොට අර ඒ නිසා ඒ නුවණ ඇති කරගන්න ඕන. ඉතින් අර උපතිස්සයන් අස්සජී මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා ගහක් මුල ඉඳගෙන භාවනා කරනවා. ඒව ඔක්කොම ඉවර වෙනකල් පැත්තකට වෙලා හිටියා. අයිනකට වෙලා ඔක්කොම ඉවරලා භාවනාවෙන් නැගිටලා උන්වහන්සේ වටපිට බලනකොට ළඟට කිට්ටු වුණා. කිව්වා ශ්‍රමණයන් වහන්සේ, ඔබ වහන්සේ ඉතාමත් සංසිඳුන කෙනෙක්. ඔබ වහන්සේ ඉතාමත් සංවර කෙනෙක්. ඔබ වහන්සේ යම්කිසි දෙයක් අවබෝධ කළා කියලා මට තේරෙනවා. අනේ මට ඒ ධර්මයේ දේශනා කරන්න කියලා. ඔබ වහන්සේට ඒ සංවරකම දේශනා කරපු ගුරුවරයා ගැන මට කියලා දෙන්න කිව්වා. ධර්මයේ හෙව්වා, ගුරුවරයා හෙව්වා. ඊට පස්සේ අස්සජී මහරහතන් වහන්සේ කියා හිටිනවා, මං ළඟදී මහණෝනේ. එතකොට අස්සජී මහරහතන් වහන්සේ පැවිදි වෙලා අවුරුද්දක්වත් නැහැ. මොකද බාරාණසියෙන් අස්සජී මහරහතන් වහන්සේ ඇතුළු ඒ භාග්‍යතුන් වහන්සේ ඇතුළු ඒ සංඝ පිරිස ඊළඟට රජගහ නුවරට යන්නේ. පළවෙනි අවුරුද්දේ මේ ඔක්කොම වෙන්නේ. කිව්වා මම අලුතෙන් මහණෝනේ, මට ලොකුවට බණ කියන්න ගොඩාක් දේවල් කියන්න තේරෙන්නේ. ඊට පස්සේ කිව්වා මට ගොඩාක් වචන මොකටද? මට ගොඩාක් වචන ඕනේ, ගොඩාක් විස්තර ඕනේ, මට අර්ථය විතරක් කියන්න කිව්වා. මේ මහා ප්‍රඥාවන්තේ. දැන් අද ප්‍රඥාව අඩු නිසා එක කාරණාවක් කියන්න ගොඩෝ දේවල් කියන්න ඕන. දැන් සමහර මිනිස්සු කියනවා, අම්මෝ ස්වාමීන් වහන්සේ බණ කිව්වා හොඳට තේරුණා අපිට කියලා. එහෙම කියනවා නම් ඒකට එක හේතුවක් තමයි, මම උත්සාහ කරනවා එක කාරණාවක් කියන්න ගුඩෝ වචන අරන් කියන්න. ඒක හේතුව තමයි අද කාලේ ප්‍රඥාව අඩු නිසා එකම දේ ගුඩෝ උපමා උපමේය විස්තර සහිතව කියනකොට තමයි යාන්තම් තේරෙන්නේ. ඒකත් තේරෙන්නේ යාන්තම්. මේ ප්‍රඥාවන්තයන්ට ලොකුවට බණ ගොඩක් ඕනේ. ඉතින් උන්වහන්සේ කියනවා මට ගොඩාක් වචන ඕනේ, අර්ථය විතරක් කියන්න. ඊට පස්සේ තමයි අස්සජී මහරහතන් වහන්සේ දේශනා කරන්නේ, යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ. යම් ධර්මයක් හේතුන් නිසා හට ගන්නවා නම් ඒට හේතුව දේශනා කරනවා.
ඒ ධම්මා හේතු පබවා තේ සංහේතු තථාගතෝ ආහ. ඒට හේතු තථාගතයන් වහන්සේ දේශනා කරනවා කියනකොට එක පාරම ප්‍රඥාවට ස්පර්ශ වුණා. හේතුවක් නිසයි මේවා හටගන්නේ කිය. මේ ධර්මතා හටගන්නේ හේතුවක් නිසා කියලා පළවෙනි පද දෙක ඇහෙනකොටම තේරුණා. සාරිපුත්තයන් වහන්සේ, උපතිස්සයන් වහන්සේ සෝතාපන්න ඵලයට පත් වුණා පළවෙනි පද දෙක අහනකොට. තේසංච යෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ කියන පද දෙක ඇහුවේ සෝවන් ශ්‍රාවකෙක් විදිහට. වැඳලා ඇහුවා, ස්වාමීනි, ඔය අමෘතේ දෙන ශාස්ත්‍රුන් වහන්සේ කොහෙද ඉන්නේ? දැන් ධර්මයේ ලැබුණා, දැන් ශාස්ත්‍රුන් වහන්සේ හොයාගෙන යනවා. ඊට පස්සේ කිව්වා රජගහනවර වේළුවනාරාම, ඒ ධර්මයේ අරගෙන යාළුවට වෙච්ච පොරොන්දුව නිසා කෝලිතයන් ළඟට ගියා. ඒ කෝලිතයන් වහන්සේට කියා හිටිනවා, මුලින් අරෙන් එනකොටම කවදාවත් දැකලා නැති ලස්සන ඇහි තියුණු බව, මෝනේ ප්‍රසාද ජනක බව, කවදාවත් දැකලා නැති ලස්සනක් යාළුවාගේ දැක්කා. කෝලිත අහනවා, ඔබගේ මොහොන ගොඩාක් ලස්සනයි, මේකට හේතුව මොකද්ද? ඊට පස්සේ කියනවා, මට අමෘතේ හම්බ වුණා, සාදුකාර දුන්නා, මටත් කියන්න කිව්වා ඒ අමෘතය. මෙහෙම වැඳගෙන කිව්වා, යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ. තේසංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ. යම් ධර්මයක් හේතුන් නිසා හට ගන්නවා නම් තථාගතයන් වහන්සේට හේතුව දේශනා කරනවා. යම් ධර්මයේ එෙහි නිරුද්ධ වීම දේශනා කරනවා. ඒවැනි හේතුඵල ධහමක් දේශනා කරන ශාස්ත්‍රුන් වහන්සේ තමයි අපගේ මහා ශ්‍රමණයන් වහන්සේ කියලා අස්සජී මහරහතන් වහන්සේ කියපු ධර්මය. තමන්ගේ ජීවිතේ පහන අස්සජී මහරහතන් වහන්සේගෙන් දල්වාගෙන ඒ පහන අරගෙන ඇවිල්ලා යාළුවගේ ජීවිතේ පහන දැල්ලුවා. තමන්ගේ යාළුවාට නිවන දුන්නා. දෙදෙනාම ගියා තමන්ගේ හිටියේ සංජය පිරිවැජිය ළඟ. සංජයට කිව්වා, මට අපිට අමෘතේ හම්බ වුණා, මේ අපි ගත කරන ජීවිතේ වෙනස්, අපි යන් ඒ ශ්‍රමණයන් වහන්සේ ළඟට. සංජය කිව්වා, මට බෑ, මං ආචාර්යවරයෙක් වෙලා ඉඳලා ආයෙ ගෝලෙක් වෙන්න කැමති නැහැ. එහෙනම් ඉතින් මම යනවා කැමති කෙනෙක් එන්න කිව්වට එතන හිටපු 250ක් ආවා. එතකොට සාරිපුත්තයන් කෝලිතයන් දෙදෙනා 250ක් එක්ක ශාලාවෙන් මෙහෙම යනකොට, අනේ මගේ පිරිස කැඩිලා යනවනේ කියලා හිතට ආපු දුකට සංජය පිරිවැජියාගේ කටින් ලේ වැටුණා. ලේ වමනේ ගියා. ඊට පස්සේ වේළුවනාරාමයට අරින් උපතිස්ස කෝලිත දෙදෙනා 250ක් එක්ක පැමිණෙද්දී බුදුරජාණන් වහන්සේ සංඝයාත් එක්ක දහම් කතාවෙන් සිටින්නේ. පින්වත් මහණෙනි, ඈත පිරිසක් එනවා පෙනෙනවාද? එහෙමයි ස්වාමීනි. ඔය ඉස්සරහින් මේන දෙදෙනා පෙනෙනවාද? එහෙමයි ස්වාමීනි. ඔය එන්නේ උපතිස්ස කෝලිත. ඔය දෙදෙනා ගෞතම බුද්ධ ශාසනේ අග්‍රශ්‍රාවක බවට පත් වෙනවා. තමා ළඟට පැමිණෙන්නත් පෙරම තනතුරු පිදුවා. ඊට පස්සේ ඒ පිරිස ඇවිල්ලා ශාස්ත්‍රුන් වහන්සේ ළඟ වැඳ වැටුණා. ධර්මයේ ඇහුවා. බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරපු ධර්මයේ අහනකොට උපතිස්ස කෝලිත දෙදෙනා හැර අනිත් 250ම පළවෙනි ධර්මයේ මාරහත්වයට පත් වුණා. මේ අරහත්වේ කියන එක කොයිතරම් පුදුම දෙයක්ද? මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙදෙනම තවම සෝවාන්. ඒ දෙන බණ ඇහුවේ සෝවාන් දෙන්නෙක් විදිහට. ඒ වුණාට අර 250ම රහත් වුණා, මේ දෙදෙනා මොකුත් වුණේ නැහැ. හේතුව තමයි මේ දෙදෙනා රහත් වෙන විදිහක් තියෙනවා. ඒ ක්‍රමයටයි රහත් වෙන්නේ. ඉතින් සාරිපුත්තයන් වහන්සේ පැවිදි වෙලා, එදා තමයි පැවිදි ඉල්ලුවේ, එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා.
එතකොට පැවිදි වෙලා සතියකින් ගිජ්ජකූටේ සූකර කතලේන බුදුරජාණන් වහන්සේ දීගණක තාපසයාට දේශනා කරපු වේදනා පරිග්‍රහ දේශනාව අහනකොට සාරිපුත්තයන් වහන්සේ පවන් සලසලා ඉද්දී වෙන කෙනෙකුට දේශනා කරපු ධර්මය අහද්දී වෙන වැඩක් කර කර ඉඳිද්දී වෙන කෙනෙකුට බණ කියන එක අහනවා වෙන වැඩක් කර කර භාග්‍යවතුන් වහන්සේට පවන් සලසලා එහෙම ඉද්දිම අරහත්ත්වයටපත් වුණා. චතුපටි සම්බිදාලාභී මහරහතන් වහන්සේ නමක්. සුඛා පටිපදාවෙන් සුවසේ ප්‍රතිපදාව දියුණු කළ වහා අවබෝධ කළා පැවිදි වෙලා සතියෙන්. මුගලන් තෙරුන් වහන්සේ ගොඩාවක් මහන්සි වුණා භාවනාවට. නිදි කිරා වැටි වැටි භාවනා කරනවා. උන්වහන්සේ සති දෙකෙන් අරහත්ත්වයටපත් වුණා. දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා ප්‍රතිපදාව කරකසයි. ඒ වුණාට ඉක්මනින් අවබෝධ කළා. ඉතින් සාරිපුත්තයන් වහන්සේ මේ විදිහට පැවිදි වෙලා සංඝයාතර සංඝයාට බොහෝ අනුග්‍රහ කළා. ප්‍රඥාවෙන් අග්‍ර වුණා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ බාරාණසී සිපතනේදී වදාලා පින්වත් මහණෙනි මම ධර්ම චක්‍රයේ දේශනා කරනවා. ආචික්කන දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං චතුරාරි සත්‍ය ධර්මය විස්තර විභාග වශයෙන් මම දේශනා කරනවා. මං වගේම මේ චතුරාරි සත්‍ය දේශනා කරන්න පුළුවන් මේ සාරිපුත්තට. පින්වත් මහණෙනි සාරිපුත්තයන් සියයතාපි භික්ඛවේ ජනේති ඒවං සාරිපුත්තෝ සාරිපුත්ත මේ සංඝයාට අම්මා වගේ බුදු මුවින් මේ සංඝයා අතර අම්මා කියන වචනේ බුදු මුවින් පිට වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. සේයතාපි ජාතස්ස ආපාදේතා ඉපදුන කෙනා පෝෂණය කරන කිරි අම්මා ඉන්නවා. ඒවන් මොග්ගල්ලානෝ මුගලන් ඒ වගේ බුදුරජාණන් වහන්සේගෙන් බුදු මුවින් මොගලන් මහරහතන් වහන්සේට කිරි අම්මා කියලා වදාහරණ. සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති. සාරිපුත්තයන් වහන්සේ සෝවාන් වෙන්න ධර්මයේ දේශනා කරනවා. ඒක තමයි බුද්ධ ශාසනය ඉපදෙනවා කියන්නේ. මොග්ගල්ලානෝ උත්තමත්ථේ විනේති. සෝවාන් වෙච්ච කෙනා අවශේෂ මාර්ගඵල ලබන විදියට අවවාද කරන්න පුළුවන් මොගලම් මහරහතන් වහන්සේට. ඉතින් මේ විදිහේ සාරිපුත්තයන් වහන්සේ අප්‍රමාණ ගුණවලින් බැබළුණා. උන්වහන්සේ ඇත්තටම අම්මා කෙනෙක් වගේ තමයි. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට අවසානෙට තමයි පිණ්ඩපාතේ යන්නේ. ආරාමේ හැම තැනම ඇවිදිනවා. අසනීප වෙලාවත් කෙනෙක් ඉන්නවද? අම්මා කෙනෙක් වගේ. අවසානටයි සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්. ගිලන් වෙලා හිටියොත් ඒ ගිලන් අයට දානෙට කරන් එනවා. මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ එක දවසක් පිණ්ඩපාතේ වැඩියා ස්වාමීන් වහන්සේලා ටිකක් ගිලන් ස්වාමීන් වහන්සේලා විරේකයක් වළඳලා පහවදා මස් වෙන්ජනියක් එක දානි ගන්න ඕන. දානෙට මස් වෙන්ජන හම්බවෙන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පාත්‍රය අරන් ගෙංගිට පිඩුසිඟා වැඩියා සාරිපුත්ත මහරහතන් වහන්සේට මස් සමග දානි ලැබුණා. යන යන ගෙදරින් ලැබෙනවා. ඒ ලැබෙන දානි අනිත් ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට දානවා. අසනීප ස්වාමීන් ළඟට යවනවා. ඊළඟ ගෙදෙට්ට යනවා. ඒ ලැබෙන දානේ අනිත් ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට දානවා. අසනීප ස්වාමීන් වහන්සේ ළඟට යනවා. ඒ වගේ අම්මා කෙනෙක් වගේ. අපේ බුදුරජාණන් වහන්සේ රාහුල කුමරු මහණ කරන්න බාර දුන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට දවසක් ඇවිල්ලා රාහුල ස්වාමීන් වහන්සේ කියයි හිටිනවා, ස්වාමීනි අපේ මෑණියන් වහන්සේ මව් භික්ෂුණිය අසනීප වෙලා. කවුද මව් භික්ෂුණිය? රාහුල මාතා යසෝදරා. ඒ උත්තමාවිය අසනීප වෙලා. ඊට පස්සේ ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා, ඉතින් රාහුල ස්වාමීනි මං ඇහුවා ඒ ලෙඩේ සනීප වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මව් භික්ෂුණීන් වහන්සේ කියා හිටියා, රාහුල මාතාව කියා හිටියා,
මේ හකුරු මේ දිය කරපු මේ අඹ කියන්නේ අඹ ජූස් කරලා අඹ යුස වලට හකුරු කුඩු කරලා දාන්න ඕන. එහෙම කළා බිව්වොත් බඩේ ගැක්කුම නැති වෙනවා කියලා. ඉතින් අපේ මව් භික්ෂුණීන් වහන්සේ එසේ කීවා. එහෙනම් රාහුල ඔබ එන්නකෝ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ හවස පිණ්ඩපාතේ වැඩියා. කොසෝ රජුරන්ගේ මාලිගාව දෙසට. රජ්ජුරෝ දැක්ක හවස පාත්‍රයක් යනම් සාරිපුත්තයන් වහන්සේ වඩින්. පුරුෂය කියවලා ගෙන ගත ස්වාමිනි පාත්‍රය රං අවස්කාලේ රජතුමනි මේ රාහුල මාතාව ගිලන් වෙලා. බෙහෙතක් හොයාගෙන යනවා. ඊට පස්සේ මොනවද ඕන කියලා මේ හකුරු යෙදූ අඹ පැන් දුන්නා. ඒ පාත්‍රය අරන් ඇවිල්ලා රාහුල ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට දැම්මා. රාහුල ස්වාමීන් වහන්සේ යසෝදරාවට බෙහෙත් අරන් ගියා. තව දවසක් යසෝදරාවට බඩේ කැක්කුමක් ඇදෙලා උදේ කාලේ ඇල්හාලේ බත්වලට මාළුත් එක්ක වැව් මාළුත් එක්ක රෝහිත මාළු එක බත් වැළඳුවම බඩේ කැක්කුම නැති වෙනවා. රාහුල ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියන්නේ තමන්ගේ ගුරුවරයා. රාහුල ස්වාමීන් වහන්සේ හැම එකම කියන්නේ ගුරුවරයාට සාරිපුත්තයන් වහන්සේට. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්න රාහුල කියලා පිණ්ඩපාතේ වැඩියා. ලැබුණ පාත්‍රයට ඒ ටික යැව්වා. දන් සභාවේ කතා වුණා මේ යශෝදරාවට බෙහෙත් ගෙනත් දෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි පෙරුම් පුරණ සංසාරේ යසෝදරාවයි මමයි ස්වාමියා බිරිඳ වෙලා ඉද්දින් මේ බිරිඳට බෙහෙත් හේත් අවශ්‍ය වෙන ජීවිතවලදී ඔය සාරිපුත්ත දිවි පරදුවට තියලා ගිහිල්ලා තියෙනවා බෙහෙත් හොයාගෙන කලින් ජීවිතවලත් මේ සාරිපුත්ත දරුවෙක් වගේ අම්මා තාත්තා කියලා හිතලා කිව්ව යසෝදරාවට සහ බෝධිසත්වයන්ට උපස්ථාන කළා තියෙන ඒ කාලේ. ඒ පුරුද්ද තවම තියෙනවා කියුවා. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන ගෞරව එනවා වගේම රාහුල මාතා කෙනෙකුට අම්මා කියන සංඥාවක් එනවා සාරිපුත්තයන් වහන්සේට. ඒ විදිහට තමයි උපස්ථාන කළා තියෙන්නේ. රාහුල ස්වාමීන් වහන්සේ අත බෙහෙත් යවුවා. ඉතින් මේ වගේ ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලත් බණ කියනවා. සමහර ස්වාමීන් වහන්සේලා කියනවා මම බෙල්ල කපා ගන්න ඉන්නේ මට ජීවිත ජීවත් වෙලා වැඩක් නැහැ මට මේ වේදනාව ඉවසන්න බෑ. එහෙම කියන්න එපා. මං දානි ගෙනල්ලා දෙන්න මං උපස්ථාන කරන්න ජීවිතේ නැති කරගන්න හිතන්න එපා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ උපස්ථාන කරන අම්ම කෙනෙක් වගේ. ඉතින් මේ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ අර කරුණාවෙන් සංඝය අතර බැබළුණා. එහෙම බැබළුණ සාරිපුත්තයන් වහන්සේ තත් නොයෙක් නින්දා අපහාස කරදර ආවද නැද්ද? ආවා. ඇයි එකාන්තර නමක් ඇවිල්ලා කිව්වා ස්වාමීනි අපි සාරිපුත්තයන් වහන්සේ දිහා බලා හිටියා රෑ නිදා ගන්න කලින් මේන වඳිනවා එක පැත්තකට දිසා වන්දනා කරනවා කිව්වා. බුදුරජාණන් සාරිපුත්තයන් වහන්සේ කැඳෙව්වා ඔබ දිසා වන්දනා කරනවා කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සසර සැඩපහරේ ගහගෙන ගිය මට තථාගත ශ්‍රී සද්ධර්මයේ නැමැති අමෘතේ ඉස්සෙල්ලාම ඇහුනේ අස්සජී මහරහතන් වහන්සේගේ මාගේ ගුරුවරයාට ඉන්න දිසාවට මං වඳින්නේ කියෝ. එච්චර ගෞරවයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝය ගෞරව කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මෙහෙම ඉන්නවා. අස්සජී මහරහතන් වහන්සේ, වප්පබද්ධිය මහරහතන් වහන්සේලා පිටිපස්සෙන් තමයි සාරිපුත්ත මොග්ගලම් මහරහතන් වහන්සේලා වැඩේ ඉන්නේ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කල්පනා කළා මේ සකල සංගරුවනට අග්‍ර සාරිපුත්ත මොග්ගල්ලාන දෙපළ මේ මහෞත්මයෝ පිටිපස්සෙන් ඉන්නවා වැඩිහිටි ගෞරවයෙන් මං ඉස්සරහා ඉන්නවා. ඒ වුණාට මේ සාරිපුත්තයන් වහන්සේ මගේ පිටිපස්සෙන් නම් ඉන්න එපා කියලා බුදුරජාණන් වහන්සේගේ සිරිපත් උරල් අවසර ගත්තා මට කැලේට යන්න අවසර දෙන්න කියලා. උන්වහන්සේ මන්දාකිණි
කියන මන්ද හිමාලයේ තියෙන මන්දාකිනි විලායිනේ පිරිණිවන් පානකල් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැඩ හිටියා. ඇත්තුන්ගෙන් උපස්ථාන ලැබලා සංඝයා මැදට ආවේ නැහැ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වනගත වෙන්න හේතුව තමයි කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටිපස්සෙන් ඉන්න එක ඒකට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කැමති නැහැ කියනවා. එතකොට රහතන් වහන්සේලා රහතන් වහන්සේලාට ගරු කරන හැටි බලන්න. ඊට පස්සේ උන්වහන්සේ පිරිනිවන් පාන්න අවසර ගන්න එනවා මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වයසයි. ධම්සභා මණ්ඩපයේ කෙළවර උන්වහන්සේ එනකොටම දකිනවා බුදුරජාණන් වහන්සේ ළඟම සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. ඊට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කල්පනා කළා මම පිටිපස්සෙන් ඉඳ ගන්න එක හරිය නෑ. මම දැන් ඉස්සරහට යන්න ඕන. හැබැයි මේ සංඝය සියලු දෙනා සාරිපුත්තයන් වහන්සේට ගරු කරනවා. මම ඉස්සරහට යනකොට කාට හරි තප්පරයට හිතුනොත් කවුද මේ ඉස්සරහට පැනපු නාකි උන්නාන්සේ කියලා ඒ හිතන කෙනාට බොහෝ කාලයක් අහිත පිණිස පවතිනවා කියලා අර සභාවේ කෙළවර ඉඳලම දෑත මෙහිම වැඳගත්තා. ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ, ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ කියා ඉස්සරහට වැඩියා. එතකොට අනේ සංඝයාට හිතට යනවා මේ බුද්ධ ශාසනය ඉස්සෙල්ලාම මහාන වෙච්ච කොණ්ඩඤ්ඤ තෙරුන් නේද ආරෙන්නේ කියලා. ඒ විදිහට රහතන් වහන්සේලාට ගරු කළේ. ඉතින් අපි ඒ ගෞරවය දැන් ධාතුන් වහන්සේ නමකට තියෙනවද කියලා බලන්න. ඔයාලා දන්නේ ඔයාලා සාමාන්‍යයෙන් ගෙවල් වල ওই ධාතුන් වහන්සේලා එහෙම වඳින්න ඔයාලා ගොඩාක් මනාපයි ශ්‍රද්ධාවෙන් කරනවා. නමුත් ඔයාලගේ හිතට ශ්‍රද්ධාව තවත් ආපු දවසක හිතෙයි මේ වාගේ රහතන් වහන්සේ නමක් අපේ වාගේ ගෙදරක වඩා හින්දවන එක සුදුසුද කියලා. එදාට ඔයාලට ඒ ධාතුන් වහන්සේ සෑයකටම වඩම්මනවා. මොකද ඔය ගෙදරම රණ්ඩු වෙනවා. ඔය ගෙවල් වලම මිනිස්සු කාමීත් හැසිරෙනවා. ඔය ගෙවල් වලම ඕපදූපක් කියනවා. ඔය ගෙවල් වලම පොවනොත් ඔබ ඔබයි ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් වැඩි ඉන්නවා. අර අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මහ වනයේට වැඩි යන්නේ. ඉතින් පින්වතුනි ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට ওই වගේ කරදරත් එනවා කාලෙන් කාලෙට. අනිත් අය එක එක දේවල් හොයනවා. ඒ මතකයි නේද අර ඇඟේ හැප්පුණා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ චාරිකාවේ වඩිනකොට ඇඟේ හැප්පුණා කියලා එක හඳුනමක් ඇවිල්ලා කිව්වනි. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ සාරිපුත්ත ඇඟේ හැප්පුණා කියලා භික්ෂුවක් චෝදනා කරනවා. ඉක්මනට භික්ෂුවක් ගිහිල්ලා සාරිපුත්තයන් දැන් කැඳවගෙන එන්න. දැන් චාරිකාවේ වඩින සාරිපුත්ත මහරහතන් වහන්සේ ආයේ ගෙන්නගෙන එන්න යවුවා. තුර මොගලන් මහරහතන් වහන්සේ දන්නවා ඇත්ත සිද්ධිය මේ හාන්දර බොරුවක් කළේ. මේ හාන්දර චාරිකාවේ ගෙන්නගෙන යයි කියලා හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙයාව ගෙන්නගෙන ගියේ නැහැ. ඒ තරහට පලිගන්නයි මේක කරන්නේ. අද මේ හරිය සාරිපුත්තයන් වහන්සේ කතා කළොත් එහෙම ඒක සිංහනාදයක් වෙනවා. දොරේ යතුර අරගෙන මොගලම් මහරහතන් වහන්සේ කුටියක් කුටියක් ගානේ ගිහිල්ලා වෙහෙරේ ආයස්මතුනි ඉක්මනට ධම්සභා මණ්ඩපයට එන්න. අද සාරිපුත්තයන් වහන්සේ සිංහනාද කරනවා. අද සාරිපුත්තයන් වහන්සේ සිංහනාද කරනවා කියලා කුටියක් කුටියක් ගානේ මොගලම් මහරහතන් වහන්සේ ගියා. සංඝය ඔක්කොම එකතු වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා. චෝදක භික්ෂුව ඉන්න චෝදනා කරපු සාරිපුත්ත ඔබ ඇඟි හැප්පිලා සමාව ගන්න නැතුව ගියා කියලා කියනවා. දැහත එකතු කළා. මාගේ ශාස්ත්‍රණාංශයට වන්දනා කළා. ස්වාමීනි කායානුපස්සනාව වඩපු නැති කෙනෙක් නම් තවත් කෙනෙක්ගේ ඇඟි හැප්පිලා සමාව ගන්න නැතුව යාවි. ඒත් ස්වාමීනි කායානුපස්සනාව මනාව භාවිතා කරන භික්ෂුවක් මේ සාරිපුත්ත. ස්වාමීනි මේ සාරිපුත්තගේ හිත මහ පොළොව වගේ. මේ පොළොවට හොඳ දේවල් දැම්මත් නරක දේවල් දැම්මත් පොළොව කම්පා වෙන්නේ නැහැ. ඒ වගේ මේ සාරිපුත්තයන්ගේ හිත
සාරිපුත්තයන් හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් මේ හිත කම්පා වෙන්නේ නැහැ. ඒ විදිහට කායනුපස්සනාව නොවඩපු කෙනෙක් නම් අනිත් එක්කෙනාගේ ඇඟි හැප්පිලා සමාව ගන්න නැතුව යයි. ස්වාමීනි මේ සාරිපුත්ත කායනුපස්සනාව වැඩුවේ වතුර වගේ. වතුරට හොඳ දේවලුත් දැම්මත් නරක දේවල් දැම්මත් කම්පා වෙන්නේ නැහැ. මේ සාරිපුත්තයන්ගේ හිතේ වගේ. එහෙම කායනුපස්සනාව වඩපු නැති කෙනෙක් නම් ඇඟේ හැප්පිලා සමාව ගන්න නැතුව යාවි. ස්වාමීනි මේ සාරිපුත්තයන්ගේ හිත ගින්දර වගේ. ගින්දරට හොඳ දේවල් දැම්මත් නරක දේවල් දැම්මත් ගින්දරින් දවනවා. ඒ වගේ මේ හිත ගින්දරක් වගේ හොඳ දෙයක් නරක දෙයක් දැම්මත් කම්පා වෙන්නේ නැහැ. එහෙම හිත නොවඩපු කෙනෙක් නම් සමාව ගන්න නැතුව යාවි. ස්වාමීනි මේ සාරිපුත්තයන්ගේ හිත හුළඟ වගේ. මේ හුළඟේ සුවඳත් හමනවා ගඳත් හමනවා. නමුත් හුළඟ කම්පා වෙන්නේ නැහැ. මේ සාරිපුත්තයන්ට හොඳක් වුණත් නරකක් වුණත් කම්පා වෙන්නේ නැහැ. එහෙම කායානුපස්සනාව නොවඩපු කෙනෙක් නම් ඇඟේ හැප්පිලා සමාව ගන්න නැතුව යාවි. ස්වාමීනි මේ සාරිපුත්තයන් පාරට බහින්නේ කුටියෙන් එළියට බහින්නේ අං කැඩිච්ච ගොනෙක් වගේ. අං කැඩිච්ච ගොනාට අනින්න බෑ අනිත් එවුන්ට. ඒ නිසා ඒ ගොනා පාරේ අයිනෙන් යනවා. මේ සාරිපුත්ත මාන්නේ නැමැති අං කඩාගත්ත කෙනෙක්. මමයි කෙරුමා කියන මාන්නේ අං කඩාගත්ත කෙනෙක්. මේ සාරිපුත්ත අං කැඩිච්ච ගොනෙක් වගේ පාරේ යන. ස්වාමීනි රොඩි කොල්ලෙක් වගේ මං පාරේ යන්න. රොඩි කොල්ලා පාරට බහිනකොට ඒ රොඩි කොල්ලා කොහොමත් දීනයි. ඒකට කවුරුත් බැන්නත් ගානක් නෑ, ගැහුවක් ගානක් නෑ, ඔළුව නමාගෙන යනවා. මේ සාරිපුත්ත රොඩි කොල්ලෙක්ගේ බඳු හිතකින් පාරට බහින්නේ. මිනිස්සු හොඳ කිව්වත් නරක කිව්වත් සාරිපුත්තයන්ගේ හිත කම්පා වෙන්නේ නෑ. ස්වාමීනි කලයක් තියෙනවා මස් පුරවල, කුණු වෙච්ච මස්. ඒ කලේ සිදුරු තියෙනවා. ඒ සිදුරු නවයකින් කුණු වෙච්ච ඕජාව වැක්කිරෙනවා. ඇතුලේ කුණු මසක් තියෙන. ඔන්න ඔය වගේ සාරිපුත්තයන් මේ කය ගැන හිතන්නේ. මේ කය කුණු වෙලා තියෙන්නේ නව දොරකින් අසූචි වැగిරෙනවා. මේ වාගේ ඇඟක් අනිත් අයගේ ඇඟවල් වල හප්පන්නේ මොකටද? එහෙම හප්පලා සමාව ගන්න නැත්තම් එයා කායනුපස්සනාව නොවඩපු කෙනෙක්. ස්වාමිනී ලස්සනට නාලා කියලා ඉන්න දුවෙක් හරි පුතෙක් හරි එයාගේ ඇඟට කුණුවෙච්ච සර්පයෙක් ඇඟට දැම්මොත්, බලුකුණක් ඇඟට දැම්මොත් චී කියලා හිතෙනවා, අප්පිරියයි. ස්වාමිනී මේ සාරිපුත්තට මේ මිනිස්සු මේ ඇඟ රත්තරම් පාටයි කියලා කිව්වට, කිනිහිරියා මලේ පාටයි කියලා කිව්වට සාරිපුත්තයන්න මේ ඇඟ අප්පිරියයි. මේ ඇඟ තවත් ඇඟක මොකට හප්පන්නද කියලා. අර හාමුදුරුවෝ දඩාස් ගාලා කඩාගෙන වැටුණා සාරිපුත්තයන් වහන්සේ ළඟ. ස්වාමීනි මට සමාවෙන්න මගේ මෝඩකමට කෙවෝ. බුදුරජාණන් වහන්සේ වදාළා සාරිපුත්ත ඔය හිස් පුරුෂයාට සමාව දෙන්න. සාරිපුත්ත සමාව දුන්නේ නැත්නම් හිස පැලෙයි කිව්ව හතකට, කෑලි හතකට. සාරිපුත්තයන් වහන්සේ සමාව දුන්නා. තුන් ලෝකෙටම සිංහනාද කළා. ඔච්චර ගුණයකින් හෙබි සාරිපුත්ත මහරහතන් වහන්සේ අසපුවක හරි වෙහෙරක හරි ආරාමයක හරි හිටියොත් උන්වහන්සේ ඉන්නවද නැද්ද කියලාවත් හොයාගන්න නැහැ කියනවා. එච්චර නිහතමානී. ඉතින් සාරිපුත්තයන් වහන්සේට මේ වගේ චෝදනා එන නිසා දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා, තුයිහම්පිනෝ ආනන්ද සාරිපුත්තෝ රුච්චති. ආනන්ද ඔබට මේ සාරිපුත්ත රුස්සනවද? දැන් අර සිද්ධි බලලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ආනන්ද ඔබට මේ සාරිපුත්තයන් රුස්සනවද? රුස්සනවද කියන වචනේ තේරෙනවනේ, රුචීද, කැමැතිද ඔබ සාරිපුත්තට? කස්සේ නාම බන්තේ අබාලස්ස. ස්වාමීනි මෝඩෙක් නෙවේ නම්, අදුට්ටස දුෂ්ට නැත්තම්, අමූල්ලස ඊළඟට හිත මුලා වෙලා නැත්තම්, අවිපල්ලත්
චිත්තස හිත විකෘති වෙලා නැත්තම් ආයස්මා සාරිපුත්තෝ න රුච්චේය. එහෙම නැති කෙනෙකුට කොහොමද රුස්සන් නැතුව ඉන්නේ? ඒ කියන්නේ සාරිපුත්තයන් වහන්සේ රුස්සන් නැත්තේ, සාරිපුත්තයන් වහන්සේ ඔයාලගේ වචනින් කිව්වොත් කාටරි දිරවන්නේ නැත්තම්, කැමති නැත්තම්, මනාප නැත්තම්, අමනාපයි නම් අනිවාර්යෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේට කැමති නැති කෙනා බාලයෙක්මයි, මෝඩයෙක්මයි, හිත විපරීත වෙච්ච කෙනෙක්මයි, හිත මුලා වූ කෙනෙක්මයි, පියවි සිහියක් තියෙන කෙනෙක් නම් නෙවෙයි. කියනවා පණ්ඩිතෝ බන්තේ ආයස්මා සාරිපුත්තෝ, සාරිපුත්තයන් වහන්සේ පණ්ඩිතයි. මහා පඤ්ඤෝ බන්තේ ආයස්මා සාරිපුත්තෝ, සාරිපුත්තයන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. පුතු පඤ්ඤෝ සාරිපුත්තයන් වහන්සේ බලවත් ප්‍රඥාවකින් යුක්තයි. සාරිපුත්තයන් වහන්සේ හාසුපඤ්ඤෝ සාරිපුත්තයන් වහන්සේ වේගවත් ප්‍රඥාවෙන් යුක්තයි. ජවන පඤ්ඤෝ වේගවත් ප්‍රඥාවෙන් යුක්තයි. අතිසේ ප්‍රඥාවෙන් යුක්තයි. තික්ක ප්‍රඥාව පඤ්ඤෝ තියුණු ප්‍රඥාවෙන් යුක්තයි. සාරිපුත්තයන් වහන්සේ නිබ්බේධික පඤ්ඤෝ අවබෝධයෙන් කලකිරීමේ ප්‍රඥාවෙන් යුක්තයි. අප්පිච්චෝ බන්තේ ආයස්මා සාරිපුත්තෝ අල්පේච්ඡයි. අසංසට්ඨෝ බන්තේ ආයස්මා සාරිපුත්තෝ, සාරිපුත්තයන් වහන්සේ පිරිසන් සමග එක් නොවී හුදකලාවේ ඉන්න කෙනෙක්. ආරද්ධ විරියෝ ආරද්ධ වීරියෙන් ඉන්න කෙනෙක්. සාරිපුත්තයන් වහන්සේ වත්තා බන්තේ ආයස්මා සාරිපුත්තෝ, සාරිපුත්තයන් වහන්සේ ලද දෙයින් සතුටු වෙන, ලෝකේ හා එක් නොවී විවේකයෙන් ඉන්න කෙනෙක්. සාරිපුත්තයන් වහන්සේ අවවාද කරන කෙනෙක්, වැරද්දට චෝදනා කරන කෙනෙක්, සාරිපුත්තයන් වහන්සේ පාපයට ගරහන කෙනෙක්, මේ වගේ උතුම් රහතන් වහන්සේ නමක් රුස්සන් නැති කාටද? එයාගේ හිත මෝඩයි නම්, එයා දුෂ්ටයි නම්, නපුරුයි නම්, හිත කලකොලොප්පන් වෙලා නම්, සිහි කල්පනාව නැත්තම් එයා සාරිපුත්තයන් වහන්සේට අකමැති වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේ තං ආනන්ද, ඒව මේ තං ආනන්ද. ආනන්ද ඒක එහෙමම තමයි. සාරිපුත්තයන් වහන්සේට සී කල්පනාව තියෙන කවුද පහදින් නැත්තේ? මෙවැනි ප්‍රඥාවන්ත ලද දෙයින් සතුටු වන, හුදකලා වාසයේ ඉන්න, අවවාද කරන සාරිපුත්තයන් වහන්සේට කවුද පහදින් නැත්තේ? කියනකොටම පින්වතුනි, සුසීම කියන දිව්‍ය පුත්‍රයා ආකාශයෙන් පහළ වුණා. දෙවිවරු ගණනාවක් අහසේ පහළ වුණා. සුසීම දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කියා හිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සී කල්පනාව තියෙන, මෝඩ නැති, මොලේ තියෙන, කල්පනාව තියෙන කවුද සාරිපුත්තයන් වහන්සේට පහදින් නැත්තේ? සාරිපුත්තයන් වහන්සේ මෙවැනි ප්‍රඥාවෙන් යුක්තයි කියලා සාරිපුත්තයන් වහන්සේගේ ගුණ කියනවා. කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, දෙවියන් අතර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඔය විදිහට ගුණ කතා වෙනවා. ස්වාමීනි දෙවියන් අතර සාරිපුත්තයන් වහන්සේගේ ගුණ කතා වෙද්දී දෙවිවරුන්ගේ ඇඟේ පාට බැබලෙන්න ගන්නවා. ඒ දෙවිවරුන්ගේ උපතින් ලැබෙන පාට තව වැඩි වෙනවා. ආලෝකේ වැඩි වෙනවා. ඇත්තටම මේ ධර්මය අහද්දී, මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ අහද්දී ඔබ හිතෙන් සතුටු වුණොත්, ඔබට ඕලාරික මනුස්ස කලේබරයක් කයක් ලැබිලා තියෙන නිසා ඇතුලේ එළිය බොහෝ විට එළියට ප්‍රකට නැහැ. නමුත් හිත ගොඩක් එළිය වෙනවා. ඔබ දන්නවාද ඒ පින මුල් වෙලා ඔබ දෙවියන් අතර උපදෙද්දී අනිත් දෙවිවරුන්ගේ දිව්‍ය ආලෝකය අභිභව ඇඟෙන් රැස් වී දෙන්න ගන්නවා. ඒ දෙවියන් අතර විහිදෙන ආලෝකය දැන් තමයි හැදෙන්නේ. මේ දැන් තමයි ඒ විඥානෙත් එක හැදෙන්නේ. අර දෙවිවරුන්ගේ කය සිවුන් නිසා ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කතා වෙනකොට ඇඟේ පාටවල් දෙවිවරුන්ගේ වෙනස් වෙනවා කියනවා. ඊට පස්සේ සුසීම දිව්‍ය පුත්‍රයා
සාරිපුත්තයන් වහන්සේ අරඹය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගාථාවක් වදාලා පණ්ඩිතෝති සමඤ්ඤාතු සාරිපුත්තු අකෝදනු අප්පිච්චෝ සෝරතෝ දන්තෝ සත්තුවන්නාභතුයිසි. මහා බුද්ධිමතෙක් හැටියට ප්‍රකට වුණ සාරිපුත්තයන් වහන්සේ ක්‍රෝධ රහිත කෙනෙක්, අල්පේච්ච කෙනෙක්, කීකරු කෙනෙක්, දමනය වුණ කෙනෙක්, ශාස්ත්‍රුන් වහන්සේ විසින් වර්ණනා කරපු ඉරිසිවරේ සාරිපුත්තයන් වහන්සේ. ඒ ගාථාව අහලා අපේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විදිහට ගාථාවක් දේශනා කළා. පණ්ඩිතෝති සමඤ්ඤාතෝ සාරිපුත්තෝ අකෝදනෝ අප්පිච්චෝ සෝරතෝ දන්තෝ කාලං කංකති සුදන්තතෝති. සාරිපුත්ත බුද්ධිමත් තමයි, ක්‍රෝධ රහිතයි තමයි, අල්පේච්චයි තමයි, කීකරු තමයි, දමනය වෙච්ච කෙනෙක් තමයි. හැබැයි සාරිපුත්ත පිරිනිවන් පාන්නයි බලාගෙන ඉන්නේ දැන්. ওই සාරිපුත්තයන් දැන් පිරිනිවන් පාන්නයි බලන් ඉන්නේ. ඉතින් එදා දෙවිවරු බොහෝ කම්පාවට පත් වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න බලාගෙන ඉන්නවා කියලා අහලා. මොකද ගොඩාක් දෙවි මිනිසුන්ට යහපත පිණිස කටයුතු කළා සාරිපුත්තයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, සක්විති රජ කෙනෙක් ඉන්නවා. ඒ සක්විති රජතුමා නියෝගයක් කළොත්, ප්‍රකාශයක් කළොත් මේ මිහි මණ්ඩලේ කිසි කෙනෙකුට සක්විති රජතුමාගේ වචනේ හරවන්න බෑ, නවත්තන්න බෑ කාටවත්. ඒකට විරුද්ධ වෙන්න බෑ. ඒක අසත්‍යයි කියලා කියන්න බෑ. කරුණු රහිතව නෙවෙයි සක්විති රජ්ජුරුව කරුණු කියන්නේ. ඒ වගේම පින්වතුනි, පින්වත් මහණෙනි, සක්විති රජ්ජුරුවන්ගේ පුතා යම් තීරණයක් ගත්තොත්, ප්‍රකාශයක් කළොත් ඒකත් මේ පොළොවේ ඉන්න කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී, ධර්ම චක්‍රයේ කරකවද්දී දෙවියන් මරුම් බඹුන් සහිත ලෝකේ, සමන බ්‍රාහ්මණවරු සහිත ලෝකේ කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ වචනේ කරකවන්න බෑ අනිත් පැත්තට. පින්වත් මහණෙනි, අන්න ඒ වගේ මේ සාරිපුත්තයන් යම්කිසි ප්‍රකාශයක් කළොත්, ධර්මයක් දේශනා කළොත් දෙවියන් මරුම් බඹුන් සහිත ලෝකේ, ශ්‍රමණ බ්‍රාහ්මණවරු සහිත ලෝකේ කාටවත් ඒ කරකවන්න බෑ. ඒකයි සේල බ්‍රාහ්මණය අහන්නේ, ඔබ වහන්සේ දම් රජානන්න මේ බුද්ධ ශාසනයේ සෙම්පති කවුද කියලා. පින්වත් සේල, ගෞතම බුද්ධ රාජ්‍යයේ සෙම්පති තමයි සාරිපුත්‍ර. මා විසින් ප්‍රවර්තනය කරන ධර්ම චක්‍රය මේ සාරිපුත්තයන් ඒ විදිහටම කරකවනවා, ප්‍රවර්තනය කරනවා. ඒ කියන්නේ බුදු කෙනෙක් විදිහටම දහම් දෙසනවා. සමහර වෙලාවට බුදු සාරිපුත්ත මහරහතන් වහන්සේ බණක කියයිද්දී දෙවිවරු, මිනිස්සු, භික්ෂු භික්ෂුණීන් කන් යොමු කරගෙන අහනකොට දෙවිවරු එතනින් චුත වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, ස්වාමීනි, සාරිපුත්තයන් වහන්සේ බණ කියද්දී මේ මිනිස්සු පුදුම විදිහට අහගෙන ඉන්නවා කියලා. අනේ ඔබ වහන්සේත් එතෙන්ට වැඩියොත් එහෙම ඔය දම් සභාව තවත් ලස්සන වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ එතනින් අතුරුදහන් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ පහළ වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මාසනේ බුදුරජාණන් වහන්සේට දීලාසම් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සාරිපුත්ත මෙතන ඉන්නවා දෙවිවරු ඉදිකටු තුඩක් ගහන තැන 60-70. ඉදිකටු තුඩක් ගහන තැන 60-70 ඉන්නවා දෙවිවරු, ඇඟේවත් හැප්පෙන්නේ නැතුව. සාරිපුත්තට හිතෙන්නේ කොහමද ওই දෙවිවරු හිත ඔච්චර සිවුම් කළේ, මේ කය ඔච්චර සිවුම් කළේ, සැහැල්ලු කළේ කොහේදින්ද? සාරිපුත්ත, මෙහිදීමයි. පින්වතුනි, ඔබ මැරිලා උපදින ලෝකේ දැම්මයි හැදෙන්නේ. අපි කිමු ආර්යයන් වහන්සේ නමකට, අපි කිමු සාරිපුත්ත මහරහතන් වහන්සේට ගොඩාක් දොස් කිව්වනේ කෝ කාලෙක. සාරිපුත්තයන් වහන්සේ පෙන්නන්න බෑ.
එහෙනම් මේ ලෝකේ හොඳම කිසිම වැරද්දක් නැති කෙනාටත් හතුරු ඉන්නවද නැද්ද? මේ ලෝකේ කිසිම වැරද්දක් නැති කෙනාටත් හතුරු ඉන්නවද නැද්ද? තුන්වෙනි වතාවටත් අහනවා. මේ මහා සාරිපුත්තයන් වහන්සේ වැනේ දෙවියන් බඹුන් වඳින කිසිම කහටක් නැති පිවිතුරු හිත් තියෙන උත්තමයාට සතුරු හිටියද නැද්ද? එහෙමත් හිටියා නම් ඔබ ගැන කවර කතාද? අදින් පස්සේ විලාප තියන්න එපා. ඇයි දෙයියනේ මට හතුරෝ? ඇයි මම මොනක් මොනව කළාටද? මම මොන පවද්ද කළේ? මම මොකද්ද මොන්ට කරපු වැරද්ද? මගේ වැරද්දක් තියෙනවා නම් කියන්න. කිකි අපි විලාප තියෙනවනේ. අදින් පස්සේ දුක් අදෝනා තියන්න එපා. ඒ හැම වෙලාවෙම ඔබගේ මුවෙන් පිට වේවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා කියලා. ඉතින් කෝකාලික පාපී ඉච්ඡා තියෙන ලාභ ආශාවෙන් යුතු කෙනෙක් කියලා සාරිපුත්තයන් වහන්සේට නිඳා කළා. මේ ඇඟේ ගෙඩි හැදිලා ඇඟ පුපුරලා කෝකාලික නිරේ ගියා. පදුම කියන නිරේ. දැන් ඒ නිරේ ඔළුව යටපැත්තට හැරිලා වැටුණා නිරේට. දැන් නිරේ දුක් විඳිනවා. දැන් මට කියන්න, කෝකාලිකට අපාය හැදුනේ මැරුණට පස්සේද සාරිපුත්තයන් වහන්සේට බයිනකොටමද? එහෙනම් ඒ අපාය හැදුනේ කොහෙදින්ද? මෙහිදී. ඒකයි මම අර කිව්වේ, දෙවියන් අතර විහිදෙනවා නම් එළියක්. ඒ එළිය දැන් හැදෙන්නේ. කාට හරි බැන්න කෙනෙකුට ඌරු කටකුයි සර්ප ඇඟකුයි එක්ක ප්‍රේත ලෝකේ උපදිනවා නම්, එයාට ඒ ඌරු කටක් එක්ක ප්‍රේත ජීවිතේ හැදුනේ බයිනකොටම. මතක තියාගන්න, තුනුරුවන්ට ගැරෙව්වොත්, සංඝයාට දොස් කිව්වොත්, නිරපරාධේ අයට දොස් කිව්වොත්, අපවාද අවවාද කළොත්, වචනයක් වචනයක් ගානෙම ඊළඟ ජීවිතේ හැදෙනවා. මැරිච්ච ගමන් ඒක ප්‍රකට වෙනවා. තිරේ ඇරියා වගේ ප්‍රකට වෙනවා. එහෙනම් ඊළා මැරිලා උපදින ලෝකේ දැම්ම හැදිලා තියෙනවද නැද්ද? මැරිලා ඉපදෙන ලෝකේ දැම්ම හැදිලා තියෙන පින්වතුනි, ආර්යයන් වහන්සේලා දිවස් ඇති උත්තමයෝ මෙයා මැරුණට පස්සේ කොහෙද යන්නේ කියලා දන්නවා. හේතුව දැම්ම හැදිලා තියෙන නිසා. දැන් අපේ ජීවිතයේ හැදිලා තියෙන එක වෙනස් කරගන්න ඕන සුගතියට. දැම්ම සුගතියට වෙනස් කරගන්න ඕන. මේක හේතුඵල ධමයෙන් හැදිච්ච එකක් නිසා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ විදිහට බැබළුණ සාරිපුත්තයන් වහන්සේ පුංචි උන්වහන්සේට තිබුණා පුදුම කරුණාවක්. ඒ නිසානේ අර ලෝසක මහාන කරගත්තේ. මේ කරුණාව මොකද්ද කියලා මට නම් දැනෙන්න ගත්තා පුදුම විදිහට සිද්ධියක් නිසා. කියන්නේ අසරණ කෙනෙකුට අපි කට්ටියක් එකතු වෙලා උදව් උපකාර කළා. ඒ උදව් කරන එක ගඟට ඉනි කපනවා වගේ. ඒ කියන්නේ අපි කරන උදව්ව වතුර යනවා වගේ. ඒතර උදව් කරන්න කරන්න ඒකේ ප්‍රයෝජනයක් නැහැ, ගඟට ඉනි කපනවා වගේ. එතකොට මට මතක් වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ලෝසකයන් මහාන කරගත්තා. දානි හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ පිරිනුවම් පාන දවසේ පාත්‍රය අරගෙන ගිහිල්ලා දානි කොල්ලෙක් අතේ එව්වා. ඒත් හම්බෙලා නැහැ. දැන් අර ලෝසක තෙරුන් වහන්සේගේ කර්මය නිසා දානි හම්බ වෙන්නේ අර කොල්ලා මගදීන් කෑවා ඒ දානි ටික. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරාමයට වැඩලා ඇහුවා, ලෝසක දානි වැළඳුවාද? ලැබුණ නැති නිසා වැළඳුවේ නැහැ ස්වාමීනි. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට ගොඩාක් අනුකම්පා හිතුණා. උන්වහන්සේ ආපහු පිණ්ඩපාත වෙදියා. චතුමඳුර හැරගෙන ආවා. හැරගෙන ඇවිල්ලා මෙහෙම අතේ තියද්දී කිව්වා, ලෝසක අල්ලන්න එපා මේ පාත්‍රේ. ඔබගේ අතට ගන්න එපා. මෙහෙම උඩින් අත දාලා පාත්‍රේ ගෑවෙන්නේ නැති විදියට චතුමඳුර හැරන් වළඳන්න කිව්වා. පාත්‍රේ ගෑවුනොත් චතුමඳුර නැති වෙනවා. තමන්ගේ ශිෂ්‍ය පොඩි නම මෙහෙම අත දාලා චතුමඳුර වළඳනකල් ධර්ම සේනාධිපති වහන්සේ මෙහෙම අල්ලගෙන ඉන්නවා.
கருணாவ கருணாவ ඊටපස්සේ කවුරු හරි මිනිසෙක් මේකින් නිදහස් වෙයි කියලා එනේන හැම කෙනාටම බන කියනවා. වැද්දොන්ටත් බන කිව්වා. ඒ කරුණාව නිසා. ඊට පස්සේ හාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේලා එපා සාරිපුත්තයන් වහන්සේ මුන් සිල් රකින්නේ නැහැ. ඔය ආන ඔය යනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔය සාරිපුත්ත කලින් ජීවිතේකත් ඔය වගේ. මිනිස්සුන්ට යහපත කරන්න හිතනවා පින්වත් මහන්නේ ඒ කාලේ මම ඔය සාරිපුත්ත තක්ෂශිලාවේ ගුරුවරයෙක් වෙලා ඉදින් මම ගෝලයා වෙලා හිටියා. එනේන ඔකෝටම පන්සිල් දෙනවා අර ගුරුවරයා. එකෙක්වත් පන්සිල් රකින්නේ නැහැ. හැබැයි ගුරුවරයා එන ඔකෝටම සිල් දෙනවා. ඊට පස්සේ ගෝලයා කල්පනා කළා මේ ගුරුවරයාට මේක තේරුම් කරවන්න ඕන කියලා. දවසක් කැලේ ගිය වෙලාවක ආයේ එන්නේ නැතුව තක්ෂශිලාවට කන්දක් මුදුනේ ඉඳලා ගල් ගෙනියලා වලකට දානවා ප්‍රපාතයකට. පෙරලනවා ගල් පෙරලනවා. කවුරුත් කියන දෙයක් අහන්නේ නැහැ. ගුරුවරයා ඇහුවා මේ ඇවිල්ලා මොකද පුතේ උඹට පිස්සු හැදුනද කියලා. අනේ නැහැ ගුරුතුමනි කිව්වා. ඇයි කියලා ඇහුවා. එහෙනම් මේ කරන්න මම මේ පොළොවේ උස් පහත්කම් තියෙන නිසා මම මේ ගල් පෙරලලා පෙරලලා මුළු පොළොවම සමතලා කරන්නයි කිව්වා මේ කල්පනාව. කවුද මේ කියන්නේ? ගෝලයා. ඊට පස්සේ කිව්වා මොණ්ඩේ ඕක කරන්න පුළුවන්ද? මේ පොළොවක් සමතලා කරන්න පුළුවන්ද? ඉතින් අනේ ගුරුතුමනි මට මේ පොළොව සමතලා කරන්න බෑ වගේම ඔබතුමාට හිතෙන්නේ නැද්ද මේ මිනිසුන්ට ඔක්කොටම සිල් දීලා දීලා මේ ලෝකෙම සිල්වත් කරවන්න බෑ කියලා හිතෙන්නේ නැද්ද කියලා ඒක. එදා තේරුම් ගත්තා කිව්වා. එතකොට ඒක හොඳ ආදර්ශයක් අපිට. අපි බණ ඇහුව පළියට ගෙදර ඔක්කොම බණ අහන්නේ නැහැ. කන් වලට මේක වක් කරන්න බෑ. ඔය ගෙදර ඔක්කොම එක විදිහට බණට ගන්න පුළුවන් නම් නෑදෑය යාළු ඔක්කොම සාසනෙට ගන්න පුළුවන් නම් මේ මහ පොළොවත් සමතලා කරන්න පුළුවන් වෙන්න ඕන. මේ මහ පොළොව සමතලා උස්තෙන් පහත් කළා පහත්ෙන් උස් කළා සමාන පැදුරක් වගේ හදන්න බෑ අපිට තනි පුජ්‍යලියෙකුට කියලා ඔබ විශ්වාස කරනවා නම් ඔබ විශ්වාස කරන ඔයාලගේ ගෙවල් වල අයයි ගමේ අයයි ඔක්කොම එක අදහසකට ගන්න බෑ. යම් උත්සාහයක් දරන්න කරුණාවෙන් මෛත්‍රියෙන්. ඒ වුණාට ඒකෙ ඉල්ලිලා ඉන්න එපා. ගොඩාක් බිරිඳවරු දුක් වෙනවා ස්වාමියා ධර්මයට ගන්න බෑ කියලා. ස්වාමියා දුක් වෙනවා බිරිඳ ගන්න බෑ කියලා. දරුවෝ දුක් වෙනවා දෙමව්පියෝ ගන්න බෑ කියලා. දෙමව්පියෝ දුක් වෙනවා දරුවෝ ධර්මයට ගන්න බෑ කියලා. එහෙම එකක් නෑ මේකේ. අත්වැල් බැඳගෙන පීනන්න බෑ. මේ බුද්ධ ශාසනය පිහිට තනි තනියෙන් ගන්න තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම උනේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තියෙන කරුණාවත් එක්ක. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තියෙන ගුණවලට ප්‍රශංසා කළා. ඔය රාද කියන බ්‍රාහ්මණය මහණ කළේ නෑ කවුරුත්. වයසයි, ගොඩක් වයසයි. ඉතින් බුදුරජාණන් සංඝයා රැස් කළ ඇහුවා මේ රාද, මේ වයසක රාද මහණ කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඇයි? මෙයා කරපු ගුණයක් මතක නැද්ද? ඊට පස්සේ කියනවා සාරිපුත්තයන් වහන්සේ ඉදිරිපත් වුණා. ස්වාමීනි මට උපකාරයක් කළා තියෙනවා. මොකද්ද කළා තියෙන උපකාරය සාරිපුත්ත? මම දවසක් පිණ්ඩපාතේ වඩිනකොට දන් හැන්දක් බෙදුවා. තුර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පැවිදි ජීවිතයේ අවුරුදු 48යි. අවුරුදු 43යි. හෝ අවුරුදු 44යි. අවුරුදු 43ක් කියමු මම මතකයේ හැටියට. සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවිදි වෙලා අවුරුදු 43යි. අවුරුදු 43ට මිනිස්සු බත් හැඳි කොච්චර මිනිස්සු පූජා කරන්න ඇතේ. ඒත් එක බත් හැඳ පූජා කරපු මිනිස්සයත් මතකයි. සාදු සාදු සාරිපුත්ත දුර්ලභෝ සාරිපුත්ත කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ. කෙලෙහි ගුණ දන්න සිහි කරන පුජ්‍යලයා දුර්ලභයි.
සත්පුරුෂෝ හිත්වන් සාරිපුත්ත. සාරිපුත්ත, ඔබ සත්පුරුෂයෙක් කියලා. ඔය සත්පුරුෂකම් අපේ හිත්වල තියෙනවද කියලා අපිම බලන්න ඕන. ගෙවල් වල ගෑනු මිනිහලයි රණ්ඩු වෙනවා. පොඩි දෙයකට රණ්ඩු වෙනවා, ගහ මරා ගන්න හදනවා. නමුත් මිනිස්සයා කල්පනා කරන්නේ නැහැ ගෑණිගේ ගුණ. මේ තමන්ගේ බවලත උදේට උයනවා, දවල්ට උයනවා, හැන්දෑවට උයනවා. තුන් වේලක් උයනවා. ඒතට දවසට තුන් වේලක් උයලා මාසෙට වේල් 90යි. මාස 10ට වේල් 900යි. තේරුණානේ? ඊට පස්සේ 1080යි අවුරුද්දට. අවුරුද්දට එහෙම නේද? අවුරුද්දට වේල් 1080යි. ඊට පස්සේ අවුරුදු 10ක් පවුල් කෑවනම් 18000යි. එහෙම නේද? 18000යිද? 10800යිද? 10800යි. එතකොට 10800 වතාවක් උයන්ඩ වෙන පිටමනුස්සෙක් ගෙදරට ගත්තනම් පඩියට කොච්චර ගෙවන්න ඕනේද? එහෙම තමන්ගේ බවලතාට අපි සල්ලි දීලා තියෙනවද? තමන්? ඉතින් ඒ බවලතාගෙන් පොඩ්ඩ වැරදිච්ච ගමන් මරා ගන්න හදනවා. ඊට පස්සේ තමන්ගේ ඇඳුම් ටික හොදනවා. රිදි හොදන්න වෙනම කෙනෙක් ගත්තනම්, රිදි හොදන කෙනෙක් වැඩට ගත්තනම්, ඔය අවුරුදු 10ට රිදි හොදන්න කොච්චර ගෙවන්න ඕනේද? එහෙ වූ බිරිඳට පොඩි දෙයක් වෙච්ච ගමන් මරා ගන්න හදනවා. ඊළඟට තමන්ගේ ඕනෑ විපාකම් ඉෂ්ට කරනවා. දරුවෝ ටික බලා ගන්නවා. බිරිඳ බලා ගන්නවා දරුවෝ. දරුවෝ බලා ගන්න කෙනෙක් ගත්තනම් කොච්චර ගෙවන්න ඕනේද? ගමන් බිමන් යනවා, දාසකම් කරනවා, ගෙවල් බලා ගන්නවා, අතුපතු ගානවා. ඔක්කොම ඇත්තටම එච්චර වැඩ ගොඩක් කරනවා කාන්තාව. නමුත් මරා ගන්නවා ගෙවල්. කල්පනාවට එන්නෙම නැහැ ගුණයක්. ඔය අපිට විච්ච සාප බිරිඳට මතක් වෙන්නේ මේ මගේ ස්වාමියා. එක මේ බිරිඳගේ ස්වාමී රජ්ජුරුව අල්ලලා නොකරපු වැරද්දකට අර ගෑණි මිනිස්සු මැදින් දුවගෙන ගියා. මට වස්තරයක් දෙන්න, වස්තරයක් දෙන්න, වස්තරයක් දෙන්න කියලා. රජ්ජුරුවන්ගේ මාලිගාව ඇතුළටම ගියා. රජ්ජුරුව ඇහුවා, ඈ ගෑණියේ උඹ වස්ත්‍රයක් ඉල්ලන්නේ තෝ ඒ හොඳට ඇඳගෙන ඉන්නේ? කිව්වේ එහෙම නෙවෙයි රජතුමනි, කාන්තාවකට වස්ත්‍රය තමයි කිව්ව මිනිහා. මිනිහා නැති වුණොත් ගෑණියෙක් නිර්වස්ත්‍රයි කිව්ව. මගේ මිනිහා මට දෙන්න කියලායි මං ඉල්ලුවේ කිව්ව. දුටු බවලතා කල්පනා කරන්න ඕන, මට මගේ වස්ත්‍රේ වගේ ස්වාමියා. අපි කාටත් දැන් පින් කරනවා ඔයාලා. මේ ගෙවල් වල තියෙන මේ ගින්දර පොඩ්ඩක් නිවා ගන්න. මේ මරා ගන්න එක පොඩ්ඩක් නතර කරගන්න. ඒකට අපිට අමාරුම දෙයක් කරන්න වෙනවා. ඒ තමයි අපිට අමාරුම දේ තමයි. එයාගෙන් වෙන ගුණේ අපිට සිහි කරන්න බැරි වීම. ලේසිම දේ තමයි වචනයක් වැරද්දුනොත්. වචනයක් වැරදුනොත් මතක හිටිනවා. පොඩි වචනේ අල්ලගෙන අවුරුදු ගණන් ගෙනියනවා. තෝ මෙහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා. අපේ ඒ තුච්ච හිතට නින්දා වේවා. ගුණ කල්පනා කරන්න බැරි හිතට නින්දා වේවා. මව්ගේ ගුණ, පියාගේ ගුණ කල්පනා කරන්න බැරි හිතට නින්දා වේවා. අම්මලා අපි අඬද්දී ඉස්පිරිතාලවල තියාගෙන කොච්චර ඉඳලා ඇතිද? ඒ වුණාට අපේ අම්මා ඉස්පිරිතාලේ ඉඳින් අපි එහෙම ඉඳලා නැහනේ. අපිට කොච්චර කවල ඇති දම්මලා තාත්තලා. අපි ඒ විදිහට උඳලාට අපි බත් කවලා නැහනේ. අපේ රෙදි පිළි උඳලාගේ අත්වලින් කොච්චර හොදලා ඇතිද? ඒ වුණාට ඒ යාළ අපේ රෙදි හොදලා ඇතිද? අපි ඒ විදිහට දෙමව්පියන්ගේ රෙදි හොදලා නැහනේ. ඇත්තටම අපි අපේ යුතුකම් ඉෂ්ට කළා නැහනේ. ණය ගෙවලා නැහනේ. ණයකාරයෝනේ
එහෙම දෙද්දී අම්මා වචනයක් කිව්වොත් තාත්තා වචනයක් කිව්වොත් ඩිංගා නටනවා ගෙවල් වල. ඉතින් මේ ශාපේ තමයි තියෙන්නේ. දැන් මම කුටියේ ඉන්නකොට මට වීදුරුවක් ජනෙල්ල වීදුරුවෙන් එළිය පේනවා. එළිය හුළඟ යනවා ගස් කොළන් වැදෙනවා. මට කුටිය ඇතුළේ ඉදියට ඒක දැනෙන්නේ නැහැ. නමුත් හුළඟ යනවා ගස් කොළන් වැදෙනවා පේනවා. මට දැනෙන්නේ නැහැ. ඇයි දැනෙන්නේ නැත්තේ? ඒ හුළඟත් මාත් අතර වීදුරුවක් තියෙනවා. ඒ වගේ මේ මිහිරි දහමක් තියෙනවා. සොඳුරු දහමක් තියෙනවා. ඒ දහම සිතට දැනිලා සිසිල් වෙන්නේ නැති වෙන්න අපේ දුෂ්ටකම් තියෙනවා. අපේ දුෂ්ටකම් තියෙනවා. ගුණයක් කල්පනා කරන්නේ නැහැ. පොඩි දෙයකට මරා ගන්නවා. සාප කර ගන්නවා, බැන ගන්නවා, දොස් කියනවා. තමන්ගෙම ගෑණිට ලෝකේ නරකම ගෑණු කෙනාට කියන වචනෙන් බයිනවා. තමන්ගේ මිනිහටම බල්ලා කියලා බයිනවා. එතකොට ඒ වෙලාවටවත් මොලයක් ඉන්නේ නැහැ මං බැන්දේ බල්ලෙක්ද කියලා. එහෙනම් ඈත් කවුද කියලා ඔළුවට එන්නේ නැහැ. ඒ විදිහට ඒ වගේ කල්පනාවක් එන්නේ නැහැ. මේ දැන් ඔබ පින් කරනවා. මේ හිත ඇතුලේ භූමිය හදාගන්න මතක තියාගන්න සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතර බුදුරජාන් වහන්සේ වදාලා නියසිලට ගන්න පස් පිඩ වගේ තමයි මැරුණට පස්සේ දෙවියන් අතරට යන්නේ. මහා පොළොව වගේ ප්‍රමාණයක් සතර පාය මිනිස්සු අතර කොල්ල කුරුට්ට ඉන්නවා. උඹල ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. සමාජය ගැන දන්නවා. ලෝකේ ඉන්නේ මිනිස්සු කෝටි 800යි. කෝටි 800 මහා පොළොව නම් නියසිල කියන්නේ කීයක්ද කියලා හිතන්න. කෝටි 800 කියන්නේ මහා පොළොවක් නම් නියසිල කියන්නේ කී දෙනෙක් වෙන්න ඇතිද? ඒ දෙව්ලෝ යන කෙනා ගමේ අනිත් අයට වැඩිය විශේෂයි. පවුල් කන අනිත් මිනිසුන්ට වැඩිය විශේෂයි. ඉවසනවා. බනින්නේ, දොස් කියන්නේ, ගරහන්නේ, සමාව දෙනවා. ඔය පවුල් අවුල් තියෙනවා. පවුල් අවුල් වලදී බුදුරජාණන් වහන්සේ කියන ගෑණි වෙන මිනිහලත් එක්ක ඉද්දි ඒව අහුවෙච්ච තැන් වලදී බණහන උපාසකයෝ බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න යොමු කරනවා. ඒ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ පවුල් කඩාකප්පල් කරගන්න එපා කියලා. ස්ත්‍රීන්ගේ හැටි ඔහොමයි කියලා. මධ්‍යස්ථ වෙන්න කියලා. අවවාද කරන්න, අනුශාසනා කරන්න, ගහ මරා ගන්න යන්න එපා කියලා. මැදහත් වෙන්න කියනවා. බිරින්දෑවරුන්ගේ අනාචාරයේ ඉදිරියේ ස්වාමියා මැදහත් වෙන්න කියනවා. හේතුව මේ ලෝක ධාතුවෙන් මේක අයින් කරන්න බෑ කියලා. සුළු පිරිසයි මේකෙන් එතර වෙන්නේ. මේ බණහන් දෙන මිනිස්සු අතර සුගති යන කෙනා වෙනස්. එයා ඉවසනවා, කරුණාවන්තයි. එයා සිල් රකිනවා, සවන් යොමු කරගෙන බණහනවා. එයාගේ ඔළුවේ කලකොලොප්පන් තියාගන්නේ නැහැ එයා. තරහ ක්‍රෝධ අත්හරිනවා. නම ගාව ගන්න දඟලන්නේ නැහැ. තමාගේ ප්‍රතිරූපේ ගොඩනගා ගන්න දඟලන්නේ නැහැ. එයා අහිංසකයි. කෝටි 800 මහ පොළොවට ගෙන නියසිල යනු කීයක්ද කියලා ඔයාලගේ මොලෙන් ගණන් හදලා බලන්න. කී දෙනෙක්ද මැරුණට පස්සේ දෙවියන් අතර යන්නේ කියලා. ඒ නිසා බණ දැන් හොඳට ඇහෙනවා. පිනුත් කරනවා. රම්මැලි මහසෑය වඳිනවා. රහතුන්ව වඳිනවා. මේ ඔළුව දැන් සුද්ධ කරගන්න. කීකාට දොස් කියන්න එපා. ගරහන්න එපා. නින්දා කරන්න එපා. ගෙවල් වල ගහ මරා ගන්න එපා. මිනිස්සු හිනස් වෙන විදිහට ජීවත් වෙන්න එපා. දැන් බණ අහලා මොකක් හරි ජීවිතේට සැනසෙල්ලක් එපෑයි. ඒකයි පින්වතුනේ. ඉතින් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වතුනේ පුදුම කෙලෙහි, මං කිව්වේ කෙලෙහි ගුණ, බිරිඳගේ ගුණ හිතන්න, ස්වාමියාගේ ගුණ හිතන්න, දෙමව්පියන්ගේ ගුණ හිතන්න,
රස්සාවක් කරනකොට මම මෙතන ඉන්නේ යැපෙන්නේ කියලා ආයතනයේ ಗುಣ හිතන්න. මේ දන්සල් දෙන ගිලම්පස දෙන මිනිසුන්ගේ ಗುಣ හිතන්න. ඒ විදිහට පින්දිදී ඉන්න අනිත් අයට අපි අනුන් නිසා ජීවත් වෙන්නේ කියලා. දැන් ඔබ ඔය ඉඳගෙන ඉන්නේත් අනුන් නිසා නෙවෙයිද? දැන් ඔය මේ මේ පොළව කො මේ කොන් මේ ටයිල් අල්ලලා ගල් අල්ලලා ඔයාලද හැදුවේ? ඔයාලද අනුන්ද? මේ හෝල් එක හැදුවේ ඔයාලා තනියෙන්ද අනුන්ද? මේ වහලේ හැදුවේ ඔයාලද අනුන්ද? මේ ලයිට් දැම්මේ ඔයාලද අනුන්ද? මේ බෆල් ගෙනාව ඔයාලද අනුන්ද? මේ කනට ඇහෙන බණ ටික ඔයාලට කියන්නේ ඔයාලද අනුන්ද? ඒතර ඔයාලා ඔයාලගේ ඇඳුම ඔයාලට දුන්නේ ඔයාලද අනුන්ද? ඔයාලා තන්නේ කර ඉන්නේ කාගේ දෙකින්ද? එහෙම ඉඳගෙන මමයි කෙරුමා කියලා එනවා. අපි තමයි කෙරුමු. අනුන්ගෙන් යැපෙන්නේ. ටොයිලට් එක පිරිසුදු නැහැ. ෆෑන් එකක් දාලා නැහැ. බපල් එක හරියට ඇහෙන්නේ නැහැ. මේක ඇතුළ කුණු වෙනවා. ඔය ඇහෙන විදිහකටවත් සාදුක කියා හා ඉන්නේ නැතුව. මගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අං කැඩුන ගොනෙක් වගේ පාර යනවා. හොයා ගන්න බෑ. ලස්සනට බණ කියන ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ මේ සියලු සංඝයා අතර අතිශයින් විචිත්‍රයි. ධර්ම කතිකයි. පුණ්‍ය මන්තානි පුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට අනිත් අය පුදුම විදිහට ආසයි. ජීවිත වෙනස් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇහුණා. උන්වහන්සේ කිව්වා ආයස්මතුනි අනේ මට උන්වහන්සේත් එක්ක කතා බහ කරන්න නැහැනේ. දැන් මේ ධර්ම සේනාධිපතින් වහන්සේ දවසක් පුණ්‍ය මන්තානි පුත්ත මහරහතන් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේට කතා කරලා කැලේට වැඩියා. තව ස්වාමීන් වහන්සේ නමක් දුවගෙන ඇවිල්ලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ අර නිතර කියන්නේ පුණ්‍ය මන්තානි පුත්ත තෙරු අන්න වැදලා කැලේට වඩිනවා. අනේ ඉක්මනට ගිහිල්ලා කුටියෙන් පත්කඩේ අරගෙන අතට පත්කඩේ දාගෙන පිටිපස්සෙන් 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 යනවා. කවුද මේ? ධර්ම සේනාධිපති බුදුරජාණන් වහන්සේ වගේ බණ කියන්න පුළුවන් කෙනා. බුදු කෙනෙක් ප්‍රශ්න අහද්දිනොත් දවස් 7ක් ඇහුවත් එක දිගට උත්තර දෙන්න පුළුවන් කෙනා. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ අහන්නේ මේකටයි කියලා මට තේරුණ ගමන් එතනින් පස්සේ මට දවස් 7ක් ඇහුවත් මට උත්තර දෙන්න පුළුවන් කෙවෝ. එක හාමුදුරුවෝ මම දුවගෙන ගිහලා බුදුරජාණන් වහන්සේට කියනවා. බලන්න ඒ කාලේ වෙච්ච දේවල්. ස්වාමීනි මේ සාරිපුත්තයන් වහන්සේ සංඝයා මැද කියනවනේ භාග්‍යතුන් වහන්සේ ධර්මීය දේශනා ප්‍රශ්න අහනකොට ඒකේ මොකටද අහන්නේ කියලා තේරුණ ගමන් එතනින් පස්සේ දවස් 7ක් වුණත් උත්තර දෙන්න පුළුවන් කියලා. පින්වත් භික්ෂුව සාරිපුත්තට එහෙම කරන්න පුළුවන්. තංකිස්ස හේතු. ඒකට හේතුව මොකද්ද? සාරිපුත්තෝ භික්කවේ ධම්මධාතු සුප්පටි විද්ධා. සාරිපුත්තයන් ධර්මධාතුව අවබෝධ කළා. ධර්මධාතුවම අවබෝධ කරපු සාරිපුත්තයන් වහන්සේ මිහිරට බණ ටිකක් අහන්න පිටිපස්සෙන් පිටිපස්සෙන් යනවා. අර ස්වාමීන් වහන්සේ භාවනාවට ඉඳගත්තා. කතා කළේ නැහැ, පැත්තකින් ඉඳගත්තා භාවනා කළා. අර ස්වාමීන් වහන්සේ භාවනාවෙන් නැගිට්ටට පස්සේ ගිහිල්ලා කතා කළා ආයුෂ්මතුනි. ආයුෂ්මතුන් කොහේ ඉඳලා දාවේ? ආයුෂ්මතුන් ඔච්චර හොඳට මේ ධර්මයේ හැසිරෙන්නේ සීලේ විසුද්ධිය පිණිසද කියලාට සප්ත විසුද්ධි ගැන ඇහුවා. පුණ්‍ය මන්තානි පුත්ත මහරහතන් වහන්සේ උත්තර දුන්නා. ඊට පස්සේ අවසානයේ සාරිපුත්තයන් වහන්සේ ඇහුවා ඔබ වහන්සේගේ නම මොකද්ද කියලා. ඊට පස්සේ පුණ්‍ය මන්තානි පුත්ත මහරහතන් වහන්සේ කියනවා මට අනිත් අය කියන්නේ පුණ්‍ය මන්තානි පුත්ත කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා සාදු සාදු, ආයුෂ්මතුන් හරිම ලස්සනට ධර්මයේ කියලා දුන්නා, මං අනුමෝදන් වෙනවා කියලා. ඊට පස්සේ ඔබ වහන්සේ හොඳට අහගෙන හිටියා ඔබ වහන්සේගේ නම මොකද්ද කියලා ඇහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ ආයුෂ්මතුනි මගේ නම උපතිස්ස, අනිත් අය නම් සාරිපුත්ත කියලා කියනවා කියලා. ඊට පස්සේ කිව්වා සාදු සාදු, මේ අපේ ධර්ම සේනාධිපතින් වහන්සේ
ස්වාමීනි ඔබ වහන්සේ මුලින් මට නම කිව්වනම් මට බණ හිතට එන්නේ නැහැ කිව්වා. ඔබ වහන්සේ මුලින් කිව්වනම් මම සාරිපුත්තය කියලා මට බණ කියාගන්න බැරි වෙනවා කිව්වා. මේ උත්තමයා මේ වැඩලා කියලා කිව්වා. කොච්චර ධර්ම ගෞරවයයිද? දැන් අපි දන්නවවා. ඔය අපි දන්නේවනේ ඔය කියන්නේ. මතකත් නැහැ. ඔයාලා ඔක්කොම බණ ඇහිලා තියෙන්නේ ඉස්කෝලේ විදියටනේ. පළවෙනි වර බාලාංශේ පොත් ටික බලනවද? 6 වසරට ගිහිල්ලා බාලාංශේ පොත් බලනවද? නැහැ. 6 වසරට ගිහ 7 වසරට ගිහිල්ලා 6 වසර පොත් බලන්නේ නැහැ. ඒක ඉවරයි. ඔය ක්‍රමයට ඔයාලා බණ අහන්නේ. ඔය සූත්‍රය අපි අහලා තියෙනවා. දේවදත්ත සූත්‍රය අහලා තියෙනවා. ජාතක කතා පොත එක ඕක කියවලා තියෙනවා. 50 වෙනි පොත කියවලා තියෙනවා. කියන්නම් සෙනෙහසින් මිය නොයන් හිස්සතේ. ආ ඔය පොත කියවලා තියෙනවා. මජ්ක්‍ධිම නිකාය කියවලා තියෙනවා. ඉස්කෝලේ ක්‍රමයට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. නැවත කියන්න ඕන. එක හාමුදුරුවෝ නම දේවදූත සූත්‍රයේ අහනකොට හිතිලා මේ අපාය ගැන කියන්නේ මේ මට බය හිතෙන්නේ නැහැ නේ කියලා. ආයෙසරයක් අහලා අපාය ගැන කියන්නේ මට බය හිතෙන්නේ නැහැ නේ කියලා. ඒ හාමුදුරුව බණ අහලා දානේ වළඳන නිදා ගන්න වෙලාවල් හැර සිය වතාව සිය වෙනි පාර අහනකොට ඇඟේ ලොම් කෙලින් වුණා කියලා. ඇඟෙන් දාඩිය දැම්මා කියනවා සිය වෙනි වතාව අහනකොට. මෙතන ඉන්න එක්කෙනෙක්වත් සිය වතාවක් දේවදූත සූත්‍රය කියවලා තියෙනවද? අහලා තියෙනවද? ඔය බණ අපි කලින් අහලා තියෙනවා. මේ හිත කොච්චර මෝඩයිද, උඩඟුයිද, තුච්චයිද, මේ විදිහට මාන්නක්කාරව තියෙන මේ හිතට නින්දා වේවා. සාරිපුත්ත මහරහතුන් වහන්සේ යම්කිසි කෙනෙක් බණක් කියනවා නම් ඒක අහගෙන ඉන්නවා මුළු සංඝයාටම අවවාද කරන අම්මා ධර්ම සේනාධිපතින් වහන්සේ සිවුර පොරවනකොට පොඩි ස්වාමීන් වහන්සේ නමක් කිව්වා. අවසරයි ස්වාමීනි, ඔබ වහන්සේගේ සිවුර බිම ගෑවෙනවා. සිවුර එරම් පොරවගෙන ඒ දිශාවට වැන්දා. තදහු පබ්බ ජිතෝ සන්තෝ ජාතියා සත්ත වස්සිකෝ සෝපි මං අනුසාසේය සම්පටිච්ඡාමි මත්තකේ. එදාම මහන වෙච්ච අවුරුදු 7 පොඩි හාමුදුරුවෝ මට අවවාදයක් කළොත් ඒ අවවාදය මගේ හිස් මුදුනේ මම පිළිගන්නවා කියලා කිව්වා. මේ පෘථුවිය නවතිනවා පින්වතුනි. මේ කතාවලට මේ පෘථුවිය නවතිනවා. එච්චර අපිට අපි දිහා බලනකොටයි මේක පේන්නේ. තමන්ට ගලපා මේ මහරහතුන් දිහා බලන්න. එතකොට තමන් පෙනෙයි මේ අංශු මාත්‍රයක් වගේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙනෙයි අනන්ත ආකාශයට විහිදුන මහා ස්තූපයක් වගේ. ඒ උත්තමයාට වඳින්න විතරයි අපිට පුළුවන්. මේ අපි කියන ගුණ පූජ පොඩ්ඩයි. මේක චූටි මිනිස්සෙක් කියන චූටි වචන ටිකක්. ඒ උත්තමයා මහා ඉහළයි. මේ ලෝකේ ඉහළම ඉන්න මහා බ්‍රහ්මයා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාළඟ පාපිස්සක් වෙනවා. සිරිමත් බඹසිරසෙහි පාපිසිනා සැරියුත් මහ මොගලම් පිළිවෙලින. මහා බ්‍රහ්මයා පාපිස්සක් වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේට හිස පිහින්ද මේ පාපිහින්ද. අපි කවුද? ඒකයි ලොකු ස්වාමීන් වහන්සේ ඔබට දාවාද කරනකොට කිව්වේ ධර්මශාලාවට ඇතුල් වෙනකොටම හිතන්න කිව්වා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. නිරන්තරයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට වැඩ ඉන්න එකම ධම් සභා මණ්ඩපේ මේ. ඉතින් පින්වතුනි, සාරිපුත්ත මහරහතන් වහන්සේට පුදුම සීල ගෞරවයක් තිබ්බා. දැන් උන්වහන්සේ රහත් වෙලානේ. එතකොට ආය අමුතුවෙන් සීලයක් ගැන දැන් සීලෙන් කළ යුතු දෙහි කරලා ඉවරයිනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ දන්සලක් තිබ්බා එක තැනක. හාමුදුරු නමක්
චාරිකාව යන ගමන් දන්සලින් වැළඳුවා. එදා නැවතිලා පහුව දත් ගත්තා. ඊළඟ දවසේ දැන් දන්සලේ නැවතිලා ඒකෙන් වළඳනවා. අර මිනිස්සු කිව්වා මේ හාමුදුරුවරුන්ට දෙන්නද මේ දන්සල් හැදුවේ. එක වතාවක් දෙවතාවක් කරන් ගියා නම් කමන්නේ දැන් මේකෙම ලැග්ගනේ කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිල්ලක් ගියා. බුදුරජාණන් වහන්සේ සීල්පදයක් පැනෙව්වා. එක භික්ෂුවක් දන් සැලකින් එකපාරයි වළඳන්න ඕන කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගමනක් ගියා. දන්සලක් හම්බුණා. ඒ දන්සලෙන් දානෙ වැළඳුවා. වළඳපු ගමන් බඩිකෙක්ම ආවා. ඇවිදින්න බෑ, නැගිටින්න බෑ. එතනම නතර වුණා. පව්ව දවුදේ දානෙ ගේනකොට වැළඳුවේ නැහැ. මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ එක දන්සලකින් දෙපාරක් වළඳන්න එපා කිව්වා. බලන්නකෝ. ඉතින් උන්වහන්සේ රහත් වෙලානේ. දැන් අපි බලන්නකෝ අපිට ඕන විදිහට සීල් පද වෙනස් කරගන්න හැටි. ඒතර බුදුරජාණන් වහන්සේට ඒ විස්තරي ආරංචි කළ සීල් පදේ වෙනස් කළා. ගිලන් වුණොත් කමන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපේ ධර්මයේ දේශනා කරන එක එක ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. එක හාමුදුරු නම පිටිපස්සට වෙලා කරබාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහුවා අර භික්ෂුව දහම් කතාවට එකතු වෙන්නේ නැත්තේ ඇයි? ස්වාමීනි ওই භික්ෂුව ලුණු වළඳලා කට ඇරුව ලුණු ගඳේන නිසා කතා කරන්නේ නැහැ කිව්වා. පින්වත් මහණෙනි සංඝයා එකතුව දහම් කතාව කරනකොට එක්කෙනෙකුට කතා කරන්න බෑ ලුණු වළඳපු නිසා. යමක් වැළඳුවාට පස්සේ දහම් කතාව කරන්න බැරි නම් ඒ දේ වැළඳිය යුතුයිද කියලා ඇහුවා. නෑ ස්වාමිනේ කිව්වා. ලුණු වළඳන එක තහනම් කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේට බඩේ කැක්කුමක් හැදුණා. ඒ බඩේ කැක්කුම සනීප වෙනවා ලුණු කිරි දෙක තුනක් වැළඳුවා. වැළඳුවේ නෑ. බුදුරජාණන් වහන්සේ පා කියලා තියෙනවා. බුදුරජාන් වහන්සේ ගාවට කතාව ගියා. ගිලනාට අනාපත්ති හේතුවක් සතිපච්චේ හේතුවක් ඇතිකල්ලි ලුණු වැළඳුවට කමන්නේ නැහැ කිව්වා. ඉතින් මේ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සීලය කාටවත් කරදරයක් වෙලා තමන්ට මොනවද ලැබෙනවද කැමති නේ. තමන්ගේ එක ගෝල නමක් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා ගෙන්ගෙට චුට්ට චුට්ට හම්බ වෙනවා පාත්‍රයට. එක හාමුදුර නමක් ගොඩක් දානි අරන් එනවා. ගොඩක් අරන් එනවා දානි. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ඔබ වහන්සේගේ පාත්‍රේ දානි නෑනේ. මං අද වෙදකමක් කළා. ලෙඩෙක් සනීප වුණා. ඒ ලෙඩා මට කෑම ගොඩක් දුන්නා. ඔබ වහන්සේටත් ආ කියලා කිව්වා. ආයුෂ්මතුනි මගේ බඩ පැලිලා දෙකට වෙන් වෙලා මම මෙතනම මගේ ජීවිතේ නැති වුණා. මිත්‍යා ආජීවෙන් දෙන බත්තට මට එපා කිව්වා. අනේ මොන්නාන්සේට දාන ටිකක් වළඳන්න පින නැහැ කියාගෙන ගියා. කිව් එක තේරුන්නේ. බුදුරජාණන් වහන්සේට ඒ ආන්දරම කියලා කිව්වා. ස්වාමිනි මේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට හොඳට කටරහට වළඳන්න පින නැහැ නේ කිව්වා. බලන්නකෝ. ඇයි භික්ෂුව කිව්වා. මේ මං අද මේ හොඳ දාන ටිකක් හම්බුණා වෙදකමක් කරලා එන ගම. මේ සාරිපුත්තයන් වහන්සේ බඩ පැලුණාත් වළඳන්නේ කිව්වේ. කිව්වා මේ ලෝකෙ මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙන අසත්පුරුෂයන්ට හොඳට කාලා බඩ තඩි කරගෙන ඉන්න පුළුවන් භික්ෂුව කිව්වා. ඔයි සාරිපුත්ත වගේ දහමට දිවි පෙදපු අයට පොඩ්ඩක් වළඳලා දුකසේ අය ඉඳී කිව්වා. එච්චරයි බණ. බඩේ කැක්කුමක් හැදුණා. මොගලම් මහරහතන් වහන්සේ වැඩියා. ආයුෂ්මතුනි ඇයි? බඩේ කැක්කුමයි. මොකද්ද ඔකට බෙහෙත? අපේ අම්මා ලුණු දාලා රතු ලුණු සුදු ලුණු ගම්මිරිස් කරදමංගු මේ ඔක්කොම දාලා මේ විදිහට කැඳක් හදනවා. ඕක ගෙදරදීන් බිව්ව ගමන් බඩියකම නැති වෙනවා. අනේ ඔබ වහන්සේ පින්වන්තයිනේ හම්බ වෙයි. ඊට පස්සේ දෙවියෙක් අහගෙන හිටියා. ඒ දෙවියා ළඟ ගෙදරක පොඩි ළමයෙක් ගැඟට ආරූඪ වුණා.
ඇස් දෙක උඩ ගියා, කටෙන් කෙල දැම්මා, බෙහෙත් වලට අහන්නේ. ඊට පස්සේ ඇඟින් යකා කතා කරනවා, මොනවද උඹට ඕන? ලුණු දාපන්, රතු ලුණු දාපන්, කර්ණමුඟු දාපන්, කැඳක් හදාපන්, මේ විදියට හදාපන්, නිල් පාට හාමුදුර නමක් හෙට එනවා, ඒ හාමුදුරන්ට පුදාපන්. එතකොට යනවා මුගලම් මා රතන් වහන්සේ පින්ඩපාතේ වඩිනවා. අර විදියටම කැඳ හදලා දුන්නා. කැඳ දැක්ක ගාම හිතුණා සාරිපුත්තයන් වහන්සේට හරියනම කැඳනේ, හරි පුදුමයිනේ කියලා. කැඳ අරන් යන්න හදනකොට ඇයි ස්වාමීනි, අස්සනීප ස්වාමීන් වහන්සේ නමක් එන්නේ, ඔබ වහන්සේ වළඳන්න තව තියෙනවා, තව දුන්නා. වැඩිය ගමන් යකා ඇඟෙන් ගියා. සාරිපුත්ත මහ රහතන් වහන්සේට ගිහිල්ලා කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේ හරි පින්වන්තයි, මේ නර කැඳ ඒ විදිහටම ලැබුණා. ඇය ආශ්මතුනේ, ඒ විදිහටම? ඔව් ස්වාමීනි, ඒ විදිහටම ලැබුණා. ඒ ශනේන් එහෙමෝතින් දිවසින් බැලුවා. මනුස්සයෙකුට ඊයේ රෑ ඉඳලා උදේ වෙනකල් වෙහෙසක්, යකෙක් වෙහිලා පීඩාවක්. මට මේ දාන ටිකක් දෙන්න මනුස්සයෙක් වෙහෙසවනවා. ආයෂ්මතුනි, ඔය කැඳ මට එපා කෙවෝ. රහතන් වහන්සේලාගේ පෙරැත්ත කිරීම කියන කෙලෙස ප්‍රහණයි. නෑ නෑ, ඔබ වහන්සේ ගන්න ගන්න මේක ගැටලුවක් නෑ. කිකිය කියන පෙරැත්ත කිරීමේ කෙලෙසේ රහතන් වහන්සේලාට ප්‍රහණයි. ඕක මට එපා කියනකොටම මොගලම් මහ රහතන් වහන්සේ එළියට ගිහිල්ලා කැඳ ටික මෙහෙම අනිත් පැත්ත හැරිවා, පාත්‍රේ බිමට විසික කළා. කැඳ ටික පාත්‍රෙන් එළියට ගියාද පොළොවට වැටෙන්නත් කලින් සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ බඩේ කැක්කුම සනීප වුණා. ආය හැදොන්නේ සම්මා ආජීවයෙන් යුක්තයි, අනුම් පෙළන්නේ, ප්‍රඥාවන්තයා. ඇයි මේ අපි අනිත් අය පෙළන්නේ? තෝ තෝ කිකිය බැන බැන මේ වටේ ඉන්නේ උන් පෙළ පෙළ, තමන්ගේ මේ උන් පෙළ පෙළ. ඇයි මේ ඉන්නේ? ප්‍රඥාව නැහැ. මේ රහතුන්ව වඳින්න, මේ රහතුන්ගේ ගුණ කියන්න, ප්‍රඥාව පතන්න මේ මහෝත්තමයන් වහන්සේ අන් අයට වෙහෙස නැහැ කරවන්නේ. මේ උත්තමයට වැඩිය මහා ප්‍රඥාවන්ත මුනිවරයා කවුද? සාරිපුත්තයන් වහන්සේට වඩා මහා ප්‍රඥාවන්ත උත්තමයා කවුද? භාග්‍යවත් අපගේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මම සිහියක් පවත්වනවා කියනවා මෙහෙම. ඒ තමයි, මම යද්දින් හෝ හිටගෙන ඉද්දින් හෝ ඇවිදින්දින් හෝ අතපය හරවද්දින් හෝ කතා කරද්දින් හෝ කාටවත් පීඩාවක් නම් වෙන්න එපා කියලා. ඕක තමයි බුදුවරයෙක්ගේ සතිපට්ඨානය කියවෝ. ඉරියව්වකින්වත් කාටවත් වෙහෙසක් වෙන්න කැමති නැහැ බුදුරජාණන්. අපි කොච්චර අන් අයට වෙහෙස දෙනවද, පීඩාව දෙනවද? ඇයි මේ? ප්‍රඥාව නැහැ. අපේ මේ ප්‍රඥාව නැති බවට නින්දා වේවා. මේ ප්‍රඥාව කියන එක අපිට පැතුවනම් ගෙදර ඔක්කොම ප්‍රඥාවන්තයි නම් කවුරු කවුරු පෙළන්නද? කොයිතරම් සතුටක්ද ඒ ගෙදර? කොයිතරම් ප්‍රීතියක්ද ඒ ගෙදර? ඒකයි. ඉතින් ඒ නිසා පින්වතුනි, එච්චර ගෞරවයක් තිබ්බා. ඊට පස්සේ ඉතින් ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව බබලන්නේ කරදර එනකොට. ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව බබලන්නේ මොකක් එනකොටද? ඈ, කරදර එනකොට. කරදර නැතුව ප්‍රඥාව බබලන්නේ නැහැ. යන්නේ හඳුන් ගහේ සුවඳ එන්න මොකක් කරන්න ඕනිද? කපන්න ඕන. ඒ මේ බපල් වැඩ කරන්නව නැද්ද කියලා දැනගන්න මොකද්ද කරන්න ඕනේ? කතා කරන්න ඕන. ප්‍රඥාව වැඩ කරනවද කියලා තමන්ව බලන්න ප්‍රශ්න එන්න ඕන. සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිංහනාද කළේ තමන්ට චෝදනාවක් ආපු දවසේ. මෙච්චර ප්‍රඥාවකින් යුතු සාරිපුත්තයන් වහන්සේටත් කරදර ආවා. එක මිනිසෙක් සාරිපුත්ත මහ රහතන් වහන්සේට ඇවිල්ලා කියනවා, අර මොගලන් හාමුදුරුව ඔබ වහන්සේට බයිනවනේ. ඔබ වහන්සේ ඔයම හිටියට
ඔබවහන්සේට එයාට තරම් ඉරිදි ප්‍රාතිහාර්ය බෑ කියලා ඔන්න ඔබවහන්සේට බයිනවා කිව්වා. ඉතින් සාරිපුත් මහ රහතන් වහන්සේට මොනව හිතෙන්නේ ඇතිදනේ? ඒ මිනිහා මුගලන් මහ රහතන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා ඔන්න ඔබ වහන්සේට අර සාරිපුත් හාමුදුරු බයිනවා. ඔය අහසින් ගියාට උන්වහන්සේට තරම් ප්‍රඥාව නැහැ කියලා. ඇයි මොකටද මේ කොටවන්න? ඔන්න දැන් ආයෙත් අර ප්‍රශ්න තුන අහනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වගේ උත්තමයොත් කොටවන්න මිනිස්සු හිටියානම් ඔයාලව කොටවන්න කට්ටිය ඉන්න පුළුවන්ද බැරිද? පවුල් කඩා කප්පල් කරවනවා හොරට මිස්කෝල් ගහලා, හොර ලියුම් එවලා, හොර කතා හදලා පවුල් කඩා කප්පල් කරවනවා. අද කාලේ සිවුරක් දාගෙන හඳුනම මොනවාරි කළා කියනකොට ඔක්කොම පල්ලු යන්න බහිනවා. දැන් කාට හරි නිකන් තට්ටි බාලා සිවුරක් ඇඳගෙන රඟපෑමක් කරන්න බැරිද? ඒක පස්සේ බලන්නේ. දැක්ක ගමන් සාසනයට බයිනවා. දැක්කද ප්‍රඥාව නැතිකම? ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කොටවන්න හිතුවා නම් ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේලා ඉවසලා කරුණාවෙන් මෛත්‍රියෙන් හිටියා, ප්‍රඥාව බැබලෙනවා. දෙව්රං වෙහෙර, ගෞතම බුද්ධ ශාසනයේ මහ වෙහෙර මොකද්ද? දෙව්රං වෙහෙර. දෙව්රං වෙහෙර ඉස්සල්ලාම පූජා කරපු දවසේ හාමුදුරුවෝ ටිකක් දැන දැනම සාරිපුත්ත මහරහතන් වහන්සේට කුටියක් දුන්නේ, අස්සජී පුනබ්බසුක කියලා දෙන්නේ. මේක අපේ කට්ටියට, අපේ කට්ටියට කියලා ඔක්කොටම කුටි වෙන් කළා. අවසානයට එන්නේ කවුද? අම්මා එනවා අවසානයට. කවුද අපේ අම්මා? සාරිපුත්ත මහරහතන්. පින්වත් මහණෙනි, ඔබ කවුරු හරි දිහා බලාගෙන පිටිපස්සෙන් යනවනම් සාරිපුත්තයන් දිහා බලාගෙන යන්න කිව්වා. ඒ යන දිහාවට පිටිපස්සෙන් යන්න කිව්වා. මොග්ගල්ලාන යන දිශාවට යන්න කිව්වා. පින්වත් මහණෙනි, ඔබේ ඉලක්කය, ඔබේ මිම්ම අර සාරිපුත්ත මොග්ගල්ලාන. ඒ උත්තමයා ඔක්කොම බලනවා. අවසානයේ තමයි එන්නේ කවුරු හරි අසනීපයිද කරදරයිද. දෙව්රං වෙහෙර පූජා කරපු දවස හෙට තමයි සාංගික දානි දීලා පූජා කරන්නේ. අද හවස සංඝයා වැඩියේ දෙව්රං වෙහෙරට. සාවත්තියන් විහෙරදි අනාථ පින්ඩිකස්ස ආරාමේ දෙව්රං වෙහෙර. සාරිපුත්ත මහරහතන් වහන්සේට පළවෙනි දවසේ කුටිය නෑ. බුදුරජාණන් වහන්සේ කුටිය පැත්තේ ගහක් තිබ්බා, ගහයට භාවනාවෙන් ඉන්න. බුදුරජාණන් වහන්සේ උදේම නැගිටලා පැසිකිලි වැදියා, කවුද ඔය ගහයට? ස්වාමීනි මං සාරිපුත්ත. ඇයි සාරිපුත්ත ගහයට? කුටියක් තිබ්බේ නැද්ද? ස්වාමීනි කුටියක් ලැබුණේ උදේ පාන්දරම පිණ්ඩපාතේ වඩින්න කලින් ගෙඩිය ගැහුවා සංඝයා රැස් කළා. සාරිපුත්තට කුටියක් ලැබුණේ කියන්නේ ඒ රාත්‍රී මේ අම්මා සියලු සංඝයාගෙන් අග්‍ර කෙනා, මේ වාගේ කෙනෙකුටත් කුටියක් ලැබුණ නැත්තම් අනාගතයේ වැඩිහිටි ගෞරවය කියන එක කොහෙද තියෙන්නේ කියලා ඇහුවා. ඔබත් සාරිපුත්තටත් එහෙම කරනවා නම් හරි පින්වත් මහණෙනි, ඔබට මම දැන් පවසනවා ගරු කළ යුත්තේ මොන ක්‍රමයටද? එක හාමුදුරුවක් කිව්වා, රජ කුලෙන් පැවිදි වුණායට ගරු කරන්න ඕන. ඉස්සල්ලාම දානෙ දෙන්න ඕන, කුටි දෙන්න ඕන රජ කුලේ කට්ටියට. තව කෙනෙක් කිව්වා බමුණු කුලේ කට්ටියට. තව කෙනෙක් කිව්වා වයසක අයට කුටි දෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ වචනේ වනාහි පින්වත් මහණෙනි, වැඩිහිටි පිළිවෙලටයි. අද මහණ වුණා නම් කෙනා, ඊයේ මහණ වුණා නම් අවුරුදු 7 කෙනෙක්, අද මහණ වුණොත් අවුරුදු 50 කෙනෙක්, අවුරුදු 7 කෙනාට වඳින්න ඕන, අවුරුදු 7 කෙනාට කුටිය දෙන්න ඕන. පැවිද්දෙන් තප්පරයක් හරි ඉස්සරහින් නම් ඒ කෙනාටයි ගරු කළ යුත්තේ, වැඳිය යුත්තේ. රහත් උනත් සෝහන්වත් වෙලා නැත්තම් ඒ වැඩිහිටි කෙනාට වඳින්න ඕන. රහත් භාවය, නිවන කියන එක හිතේ තියාගන්න කිව්වා.
වඳින පුදන ගරු කරන එක වැඩිහිටි පිළිවෙලට කරන්න කිව්වා. මම කොහොමද පින්වත් මහණෙනි වැඩිහිටි ගෞරවය ගැන නොකියා සිටින්නේ? මම එදා වටුකුරුල්ලෙක් වෙලා ඉඳිද්දි තිත්තිර ජාතකේ දේශනා කරලා එදත් වැඩිහිටි පිළිවෙලට හිටියා කිව්වා. දැන් කෝ අර ගෙවල් වල ඉස්සෙල්ලාම තාත්තට බත් ටික බෙදලා අයින් කළා. අර ඒ කාලේ තිබ්බ කතා කෝ දැන්? ඒව දැන් කෝ කරන්න දෙයක් නැහැ. අයියා තමන්ගේ ගෙදර තාත්තා වගේ, තාත්තා නැති කාලෙක අයියා තමයි තාත්තා, අක්කා තමයි අම්මා නැති කාලෙක අම්මා. කෝල් තම මේ මගේ අයියා, මේ මගේ තාත්තා, මේ අක්කා. අක්කා ඉන්න තැන මේවා ගැන කතා කරන්න හොඳ නැහැ. අක්කා ඉන්න තැන, අයියා ඉන්න තැන මේවා කතා කරන්න හොඳ නැහැ කියලා වචන ෆිල්ටර් කරනවාද ගෙවල් වල වැඩිහිටියා ඉදිරියේ? මේ සංඝයා, මේ ඡාය, මේ බෝධිය, මේ වෙහෙර, මං ඉන්නේ දැන් පන්සලක, කෝ හිත ෆිල්ටර් කරනවාද? මොකද්ද මේ වැදුන සාපේ? ප්‍රඥාව නැති භවයේ සාපයයි. ප්‍රඥාව නැති භවයේ සාපයයි. අද තමයි මේ ප්‍රඥාව නැති බවට කුළුගිරි පහරක් වදිනවා. කොහමද කුළුගිරි පහරක් වදින්නේ? ප්‍රඥාවන්ත උත්තමයෙකුට වඳින නිසා. ප්‍රඥාවන්ත උත්තමයෙක්ගේ ගුණ කියන නිසා, ප්‍රඥාවන්ත උත්තමයෙක්ගේ ගුණ අහන නිසා අර මෝඩකමට පොඩ්ඩක් වදිනවාද? හොඳට අහන්න ප්‍රඥාවන්තයන්ගේ ජීවිත කතා. ඉතින් පින්වතුනි, ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනා කරනවා. කෙස් බාලා රෑ හඳ පායලා යක්කු දෙන්නේ කහසින් යනවා. එතකොට යක්කු දෙන එක යකෙක් කියනවා, මට අර උන්වහන්සේගේ ඔළුවට අනින්න මිතෙනවනේ. අර යකකු, යකෝ එහෙම කරන්න එපා, ඔය මහා අනුභව සම්බන්ධ ශ්‍රමණේ, අනේ නිකන් හිටපා, මට අනින්නම හිතෙන්නේ. යකෝ ඒ හිතන්නවත් එපා, ඔය මහා අනුභව සම්පන්න ශ්‍රමණයන් වහන්සේ නම, අනේ නිකන් හිටපා. එපා කියද්දිනො අත මිටි මුල කළා. සා භාවනා කරන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉස්සට ගැහුවා. ගහපු ගමම්ම ඇඟ දෙවි පිච්චි ගිහිල්ලා පොළොව දෙබෑ වෙලා ඒ යකා එහෙම නිරේට ගියා. මොගලම් මහරහතන් වහන්සේ දිවසින් දැක්කා අපේ සාරිපුත්තයන් වහන්සේට මොකක් වුණාද දන්නේ නැහැ කියලා. කුටියෙන් අතුරුදහන් වෙලා ඉස්සර පහළ වුණා. සාරිපුත්තේනි කිව්වා, භාවනාවෙන් නැගිට්ටා. ඇයි මොග්ගල්ලා නායස්මතුනි, ඔබ වහන්සේට කරදරයක් නැහනේ? හිසට කරදරයක් නැහනේ? ඇයි කියලා ඇහුවා. ස්වාමීනි, මෙතන දැන් යකෙක් ඔබ වහන්සේගේ හිසට ගැහුවා, ඒක කන්දකට ගැහුවොත් කන්ද පුපුරනවා කිව්වා, ඇතෙකුට ගැහුවොත් ඇතා චප්ප වෙනවා කිව්වා. රහම මොගලම් මහරහතන් වහන්සේගේ ඉරිදියට එක පේනවා. ඒ ගහන තොක්කේ තියෙන පවර් එක පේනවා. ඊට පස්සේ කිව්වා, එහෙමනම් මොකක් නැහැ, මගේ ඔළුව පොඩ්ඩක් කකියන ගතියක් නම් තියෙනවා කිව්වා. කිව්වා, අනේ මගේ සාරිපුත්තයන් වහන්සේ කොච්චර ආනුභව සම්පන්නද, කන්දක් පුපුරන තරම් වේගයක්, ඇතෙක් චප්ප වෙන තරම් වේගයක්, යකුගේ පහරක් කාලා හිස පොඩ්ඩක් කකියනවා කියලා විතරක් කියනවා කිව්වා. ඔබ වහන්සේ උතුම් කෙනෙක් කිව්වා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා, අපේ මොග්ගල්ලාන තෙරුන් කොච්චර උතුම්ද, මම මෙතන ඉන්න කිසිම යකෙක්, ප්‍රේතෙක්, පිසාචෙක් මම දැක්කෙත් නැහැ. ඔබ වහන්සේ යකා ගහන හැටිත් දැක්කා, යකා ගහන වේගෙත් දැක්කා, ඊට පස්සේ මොකද වුනේත් කියලා දැක්කා. අනේ මගේ හිත මිත්‍ර, මාගේ ප්‍රිය ආයසමත් මොග්ගල්ලාන කොයි තරම් ඉරුදිමත්ද කියලා ගුණ කියා ගන්න දෙන්නගේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ බණ කියනවා, බණ ධර්මයේ දේශනා කරනවා. එතකොට මොගලම් මහරහතන් වහන්සේ ඉන්න හාමුදුරුවන්ගේ හිත් බලනවා. එතකොට පේනවා මේ හාමුදුරුවෝ පාපී ඉච්ඡාවන්ගෙන් යුක්තයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ පාපී ඉච්ඡාවන්ගේ ආදීනව කියනවා. එතකොට මොගලම් මහරහතන් වහන්සේට පේනවා අර හාමුදුරුවෝ රාග සිතක් හේතුවා.
සාරිපුත්ත මහරහතන් වහන්සේ රාගය ආදීනෝ කියනවා. දෙන්න කතා වෙලාද මේක කරන්නේ? නෑ. බණ කියලා ඉවර වෙනකොට මුගලම් මහරහතන් වහන්සේට පුදුමයි. මුගලම් මහරහතන් වහන්සේ කියනවා, සාරිපුත්තේනි ඔබ වහන්සේගේ ධර්ම දේශනා පුදුමයි කිව්වා. ඇයි ආයුෂ්මතුනි කියලා ඇහුවා. ඔබ වහන්සේ මේ මට මේ සංඝයාගේ හිත් බලලා මට හිතෙනවා මේ හාමුදුරන මෙහෙම කිව්වොත් හොඳයි කියලා. ඔබ වහන්සේ හිතන විදිහට බණ කියනවා කිව්වා. ඒක ආයුෂ්මතුනි මේ වගේ කරත්ත රෝදයක් හදන්න පුළුවන් දක්ෂ වඩුවෙක් ඉන්නවා. ඒ වඩුවා ගමනක් යනකොට තව වඩුවේ කරත්ත රෝදයක් හදනවා. එතකොට අරයා දක්ෂ නිසා අර රෝදෙන් දැක්ක ගමන්ම හිතෙනවා මෙතන පොඩ්ඩක් රැහුණා නම් හොඳයි කියලා හිතනවා. හිතපු ගමන් අරයා ඒක රහිනවා. තේරුණාද? ඒ වගේ කියනවා ස්වාමීනි මම හිත් බලලා මෙහෙමයි බණ කියන්න ඕන කියලා මම ඉරිදීෙන් බලනකොට ඔබ වහන්සේ ප්‍රඥාවෙන් දේශනා කළ ඉවරයි කිව්වා. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනේ මේ වගේ මිනිස්සුන්ට බණ කියන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටියා නම් අහිමි වුණේ අපේම දෝෂ නිසා, මේ හිත්වල කුණු නිසා. වැරදි මතක තියාගෙන ඉන්නවා, අඩුපාඩු මතක තියාගෙන ඉන්නවා, සමාව දෙන්නේ නැහැ. කුහකකම්, ඉරිසියාකම් අතාරින්න බෑ. පොළොව බදාගෙන ඊළඟට ස්ත්‍රීන්ට පෙරේත වෙලා, පිරිමින්ට පෙරේත වෙලා, ෆෝන් වලට පෙරේත වෙලා, කොහෙදෝ පිස්සු ගමනක් යනවා. ඕනෝක නිසා තමයි සාරිපුත්ත මොනිදෝ අහිමි වුණේ. උන්වහන්සේකින් අපිව බැහැර වුණා. ඇයි? උන්වහන්සේ සත්‍යක්‍රියාවක් කළා. යම්කිසි කෙනෙක් ජීවිතය ගැන හිතන්නේ නැත්තම්, වරදින් නැගිහිටින්න කැමති නැත්තම්, කුහකයි නම් මායා නම් සටකපට නම් ඔවුන් මා සමග එක් නොවේවා. ඒ නිසායි අපි ඈත් වෙලා ගියේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇසුරු කරන්න ලැබුණේ ඇයි? යම්කිසි කෙනෙක් නිවන් දකින්න කැමති නම්, වැරදි හදා ගන්නවා නම්, ඍජු හිතක් තියෙනවා නම්, අවංක නම්, ඒ ගුණවන්තයෝ, කෙලෙහි ගුණ දන්න සත්පුරුෂයෝ මාගේ හිස මත වැඩ සිටීවා කියෝ. උන්නාන්සේගේ සත්‍යක්‍රියාවත් එක තමයි අපි ඈත් වෙලා ගියේ. අපි සසරේ සටකපට මායන් වුණා, කුහක වුණා, අනුන්ගේ වැරදි දැක්කා, අඩුපාඩු දැක්කා, ගුණ කල්පනා කරන්න බැරි වුණා, කාමයට ගිජු වුණා, පෙරේත වුණා, දකින දේවල් එක්ක හිත බැඳි බැඳි ගියා. මහරහතුන් වහන්සේගෙන් ඈතට ගියා අපි. ඉතින් ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නවලදී බැබලී ගියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බණ කියද්දිනොත් අතුල පෞරාණ මේතං අතුල නේතං අජ්ජ තනා මේව. අතුල මේක අද ඊයේ නෙවෙයි, මේ නින්දා කරන එක ඊයේ ඉඳලා ආයත අතීතේ ඉඳලා ආවා කිව්වනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ බණ කියද්දි මු ගැඹුරු වැඩි කියලා අතුල බැන්නා. ඉතින් එහෙම අයගෙත් බණ රුස්සන් නැතුවක් ගියා. හැබැයි ඉතින් ඒ වාගේ රුස්සන් නැති අයටත් බුදුරජාණන් වහන්සේ බණ කියද්දි සෝහන් වුණා. බුදුරජාණන් වහන්සේ කියන්නේ වෙන්නම කෙනෙක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ හඳ මඬල නම් ඒ හඳට එළිය ආවේ බුදුරජාණන් වහන්සේ නැමැති හිරු මඬලෙන්. ඊට පස්සේ පින්වතුනි, සාරිපුත්ත මහරහතන් වහන්සේ බණ කියද්දී සමහර හාමුදුරුවෝ ඇති ඇති ඔය කියලා නතර කරවලා තියෙනවා. හොඳට බණ කියනවා. කියද්දිම එකහඳුනම බණ හදි කියනවා. ඊට පස්සේ ආය දැන් ධර්මයේ කියනවා. අර අනිත් ඔක්කොටම ඇහෙන්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ බණ නතර කළා කුටියට වැඩි. අර මිනිස්සු බණ අහන්න ඇවිල්ලා හිටියේ. ඇවිල්ලා ඔබ වහන්සේ නිසා අපිට බණ ටිකක්වත් අහන්න ලැබුණා, ඔබ වහන්සේ මොකද්ද මේ කළේ කියලා ඒ ආන්දරෝට කට්ටිය වට වෙලා බයිනකොට ආන්දරෝට දිව්වා. ඒ ආන්දරෝ දුවනකොට දුවලා තියෙන කක්කුසි වලක් උඩින් වැටුණා කක්කුසි වලට.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔය භික්ෂුව කලින් ජීවිතේ සාරිපුත්තට විරුද්ධව කටයුතු කරන්න ගිහිල්ලා කක්ක ගාගෙන තිනවා කිව්වා. කියලා ජාතක කතාවක් වදාළා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතේ පුදුමයි. ඔර එදා ආරාමයට කැවුම් ගේන දවසක් මිනිස්සු ගෙනල්ලා කිව්වා උපනන්ද තෙරුන්ටත් දීලා කැවුම් වළඳන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ බලාගෙන හිටියා ඉර මුදුන් එන්න ළඟ උපනන්ද ආඳුර නැහැ. කිව්වා ආශ්මතුනි අපි එහෙනම් කැවුම් වළඳමු. කැවුම් වළඳුවා. ඔන්න මෙන්න තියලා උපනන්ද ආඳුර ආවා. ආයස්මතිනේ ඔබ වහන්සේටත් දෙන්න කියලා කැවුම් ටිකක් ගෙනාව එන්න ප්‍රමාද නිසා අපි වැළඳුවා. රසට ඉතින් කැවුම් තිබ්බොත් කන්න කැමති නැත්තේ කවුද ඉතින් කියලා හින්ට් එකක් පාස් කළා. ඒ කියන්නේ කැවුම් වලට පෙරේතකමට අරහාන්දුර එන්න කලින් කෑවා කියලා කිව්වේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ හිතුවා අදින් පස්සේ මං කැවුම් වළඳන්නේ නැහැ කියලා. පිරිනුවම් පානකල් කැවුම් වළඳලා නැහැ. අතේරියොත් අතේරියම තමයි. දන් සභහ මණ්ඩපේ කතාව වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය සාරිපුත්ත සංසාරය පුරුදු කරපු එකක් තමයි අතේරියොත් අතේරියම තමයි. පින්වත් මහණෙනි මම ඒ කාලේ දක්ෂ වෛද්‍යවරයෙක් මන්ත්‍ර දන්න ගමේ මිනිස්සුෙකුට සර්පෙක් දෂ්ට කරලා මම මිනිසුන්ගෙන් ඇහුවා සර්පයා ගෙනල්ලා සර්පයා ලවාම විසද්දවන්නද මම තප්පරයට අද්දවන්නද කියලා. මිනිස්සු කිව්වා ඔය සර්පයාම ගෙනල්ලා අද්දවන්න කියලා. මම මැතුරුවා. මතුරුණුට ණය ආවා. ණය එතෙන් ඇවිල්ලා ඉන්නකොට මම මන්ත්‍ර බලෙන් කිව්වා විස ඔරෝපං ණය විස ඔරවන්නේ. ගිනි මැලයක් ගැහුවා. මන්ත්‍ර බලෙන් කිව්වා විස ඔරෝපන් නැත්තම් ගින්දරට පැනපන් කියලා. නයා කිව්වා මං දම්පු විස ආය ගන්නෑ මං ගින්දරට පනින්නම් කියලා ගින්දර පැත්තට ගියා. ගින්දර ගාවට යනකොටම අතට අතින් අල්ලා ගත්තා. උඹ පුදුම එකෙක් කියලා කැලේට නිදහස් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා එදා එ නයා වෙලා හිටියේ සාරිපුත්ත. තිරිසන් ජීවිතේ පවා අත්තරපු දේ ගන්නෑ කිව්වා. අපි අත්තරපු දේවල් ගන්නවා කියන එකේ කෙලවරක් නැහැ. අත්තරපු දේවල් ගන්නවා කියන එකේ කෙලවරක් නැහැ. අපිට ෆෝන් එක එපා වෙලා අත්තරලා ආයෙ බහුවදා ගන්නවා. දාන්නේ ඕකිට මැසේජ් එකක්. කියලා ඉඳලා පස්සේ පවවද අකුරු නැතුව නිකම් මැසේජ් එකක් කියවනවා. අපේ හිත් කොච්චර මේ මොකද්ද ඒකට කියන වචනේ ලාමකයි අවිද්‍යා සහගතයි ගුණවත් නැහැ හිත. දැන් තේරෙනව නේද සෝවන් වෙන්නේ නැත්තේ ඇයි කියලා, මඟඵල ලබන්නේ නැත්තේ ඇයි කියලා තේරෙනවනේ. ඉතින් ඔහොම හිත් තියාගෙන කෙනෙක් කිව්වොත් පොඩ්ඩක් පැයක් බණ අහන්න මං ඔයාලා සෝවන් කරවන්නම් කියලා කවුරු හරි ඒක කළොත් ඒක බොරුවක් නේද? මනුෂ්‍යගේ හිතක් සුද්ධ වෙන්නේ නැතුව ඔය වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සංසාරේ නොකරපු ටිකක් තියෙනවා. එකක් තමයි අත්හැරපු දේ අත්හරිනවමයි ආය ගන්නෑ. අනිත් එක තමයි සංසාරේ සුරාපානය කළා නෑ. ප්‍රඥාවෙන් අග්‍ර වීමේ పూర్ව ලක්ෂණය සුරාපානේ අත්හැරීම. ඇයි ඒ? සාරිපුත්තයන් වහන්සේ සංසාරේ සුරාවට ඇබ්බැහි වෙලා මස් කනවා. රජෙක් වෙලා ඊට පස්සේ දවසක් මස් නැතුව තමාගේ පුතාගේ බෙල්ල කඩලා තියෙනවා මස් කන්න වෙරිපිට. පහුවදා 100 එනකොට දරුවා නැහැ ලේ විලක්. සිංහාසනේ කුඩු වෙන්න අතින් ගහගෙන කිව්වා මට මේ සුරාව එපා 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 කියලා. දරුවා මරපු කර්මෙන් නිරේ ගියා. ඒ ජීවිතේ ඉඳලා නිවන් දකින ජීවිතේ දක්වා සුරාපානය කරන්නේ නැහැ. තමන්ගෙන් වැරද්දක් වෙන්න පුළුවන්. හැබැයි ඒක තਿੱත් කරගත්තොත් ආයෙ එපා කියලා වෙන්නේම නැහැ ඒක. අවංක හිතෙන් ගන්න ඕන වරදින්න පුළුවන්. අමාරුවේ වැටෙන්න පුළුවන්. නමුත් අවංකවම හිතුවොත් මං ආයෙ මේක කරන්නේ නැහැ කියලා. ඒ කරන්නේ නැති එක සංසාරෙට එනවා. අරක විපාක දීලා අවසන් වෙනවා. ඒ නිසා සාරිපුත්තයන් වහන්සේ සංසාරේ පුරුදු කරපු එකක් තමයි
සුරාපානය නොකිරීම. ආයකත් තමයි සංසාරය පුරුදු කරපු එක. ඇලෙන්නේ කිසි කෙනෙක් එක හිතවත් වෙන්නේ. අත්හැරගන්න බැරි යාළුකම් හදාගන්නේ. ඒක සංසාරය පුරුදු කළ අපාරමිතාවක් විදියට. ඒ නිසා ඕන එකක් අත්හරින්න පුළුවන්. ඒක කළා තියෙන්නේ දන්නවද? දවසක් තමන්ට ඉපදුන පුතා රජෙක් වෙලා පුතෙක් ඉපදුනා. ඒ රජුරුවන්ගේ නම මට මතක නැහැ කිස්ස වච්චද මට මතක නැහැ. ඒ රජුරුව පුතාට ගොඩක් ආදරේ. නැතුවම බෑ. නේමිත්ත පාඨකව කිව්වා පුතා මැරෙන්නේ වතුර නැතුව කියලා. පුතාට ආදරේට හන්දියෙන් හන්දිය පැම්පකුණු හැදෙව්වා. ලින් කැනෙව්වා. පුතත් තනි කරන්නේ කවදාවත්. හැමදාම පුතත් එක්ක යන්නේ. ඒ යන පෙරහැරේ පැන්කල 150ක් කරන් යනවා පෙරහැරේ. අර අනාවැකේ බොරු කරන්න. එච්චර ආදරේ පුතාට. අවුරුදු 16ක් වෙනකල් රැක්කා. එක දවසක් ගමනක් යනකොට හදිසි කටයුත්තක් හේදුනා රජ්ජුරුවන්නේ. රජ්ජුරුව පුතා තනියෙන් යවුවා අවුරුදු 16ටම එකම දවසක්. ඒ යද්දින් ඇතා උඩ යන පුතාට පාරේ ඉස්සරහා පසේබුදු කෙනෙක් මුණ ගැහුණා. මෙතෙක් මිනිස්සු ඔක්කොම හිසපාත් කරනවා දැක්කේ අර ශ්‍රමණයන් වහන්සේ හිසපාත් කරන්නේ නැහැ. ඇතාගේ පිටින් බැහැලා පාත්තරේරම් පොලේ ගැහුවා පුතා. ඇයි ඔබ දන්නේ නැද්ද මං රජ්ජුරුවන්ගේ පුතා කියලා? පසේබුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩිය ගමම්ම පිපාසයක් ඇති වුණා ඇතා උඩ නැංග පුතාට. වතුර පිපාසයි. වතුර දියව් දියව් කියනවා. අර මිනිස්සුන්ගේ අතේ තියෙන පැන්කල 150ම හිඳිලා. මුළු රාජ්‍යෙම ලිං හිඳුණා. වතුර නැති වුණා මුළු රාජ්‍යෙම තප්පරේට. ඇතා උඩින්ම වැටිලා එතනම මැරිලා නිරේ ගියා. ඒ කෙනා නිරේ බොහෝ කාලයක් ඉඳලා මනුස්ස ලෝකෙ ඉපදුන බුද්ධ කාලේ මාළු අල්ලන කුලයක සානුවාසි. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මහාන කළා මෙයාව. බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන්නගෙන ආවා. බුදුරජාණන් වහන්සේට තප්පරයට පෙනුණා පසේ බුදු කෙනෙක්ගේ පාත්‍රය කඩලා මෙයා කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද මෙයා උපසම්පදා කරන්න එපා. මම කියනකල් මෙයා උපසම්පදා කරන්න එපා. අද ඉඳලා මුළු දෙවුරන් වෙහෙරේම හාමුදුරුවරුන්ට පැන් අදින්න ඕන මෙයා පාත්‍රේ. අවුරුදු 12ක් මුළු දෙවුරන් වෙහෙරම වතුරෙන් පිරෙව්වා. පසේ බුදු කෙනෙක්ගේ එක පාත්‍රයක් කඩපු කර්මය ගෙවෙන්න බුදුරජාණන් වහන්සේටයි අසූමා ශ්‍රාවකයන් වහන්සේටයි රහතන් වහන්සේලාටයි පැන් අදින්න උනා 12 අවුරුද්දක්. මේ පාත්‍රය කියන එක මේ ඉන්න සමහර කොල්ල කුරුට්ටන්ට පාත්‍රය අගේ තේරෙන්නේ නැහැ. තමයි අපි පාත්‍රයක් දුන්නොත් මේක හොදාගෙන ඉන්නේ කියලා. මෙහෙම ඇරන් යනවා තැටියක් වගේ. මේක පාත්‍රයක්. දෝතින් ගන්න ඕන පාත්‍රේ. ගිහි කෙනෙකුට කවදාවත් ඔකෙන් කන්න බෑ. මහන වෙන්නම ඕන. ගෞරවයෙන් අල්ලන්න ඕන පාත්‍රේ. පසේ බුදු කෙනෙක්ගේ පාත්‍රයක් කඩපු කර්මය නිරේත් ගිහිල්ලා මනුස්ස ලෝකේ ඉපදිලා බුදුරජාණන් වහන්සේ ඇතුළු අසූමා ශ්‍රාවකයන්ටයි මහරහතන් වහන්සේලාටයි 12 අවුරුද්දක් මුළු දවසෙම වතුර අදින්න සිද්ධ වුණා. 12 වෙනි අවුරුද්දේ කිව්වස් ආනන්ද මෙයාව උපසම්පදා කරන්න කියලා. උපසම්පදා කළා ටික දවසකින් රහත් වුණා. බුදුරජාණන් වහන්සේ හිටපු නිසා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ හිටපු නිසා. දැන් අපි කියන ඔයාලගේ කරදර ඉවර වෙන්න බෝධි පූජාවක් තියන්න කියලා. සමහර එක ඉවර වෙන්නේ බෝධි පූජා 1080ක් කරපු තැන. එතකල් කරන්නේ කවුද? එක පුතේකට යක්ෂා වේශයක් ඇවිල්ලා ඒක අයින් කරගන්න බැරුව එයා ජයසිරිමා බෝධින් වහන්සේ ළඟ ධම්මචක්කේ යාටානාටය කිව්වා. ජීවිතේ අත්හැරලා කියනවා කිව්වා. 80 වෙනි වතාව කියනකොට එංගෙන් අයින් වුණා කිව්වා. අපි මේ ලිංග කොළුවේ කැක්කුමක් ඇදිලා ගඳට වාතයක් ගියාට පස්සේ යකෙක් රිංගුවා කියලා රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා කුටු 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 කගා ඉඳලා එනවා. ඒකයි කොච්චර අපේ ජීවිත වෙනස්ද නේ. ඒ නිසා අපේ සමහර කර්ම ගෙවෙන්න එකම වත ගොඩක් වාරයක් කරන්න ඕන.
ඒ රහතන් වහන්සේට කියනවා සානුවාසි රහතන් වහන්සේ. එතකොට ඒ රහතන් වහන්සේ තමයි කලින් පුතා වෙලා හිටියේ. එතකොට අර රජුරවන්ට පුතා මැරුණා කියන ආරංචියට අවුරුදු 16ක් මෙච්චර රැකලා මගේ කොල්ලට මොකද උනේ කියලා කෑ ගැහුවා. මාලිගාව දෙවනක් වෙන්න කෑ ගැහුවා. එදා හිතුවා අදින් පස්සේ මගේ හිතේ මේ වගේ දුක් විඳින බැඳීමක් ඇති වෙන්න එපා 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 එපාම කියලා තිත්ත කරගත්තා. ඒ ජීවිතේ ඉඳලා නිවන් දකින ජීවිතේ දක්වා කිසිම කෙනෙකුට හිත බැඳෙන්නේ නැහැ. අත්හැරගන්න බැරි යාළුකම් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ අත්හැරගන්න බැරුව මේ ප්‍රේමයෙන් ආලයෙන් රාගයෙන් බැඳී වෙලී තැලි පොඩවි එරි ඉන්න මිනිසුන්ට මෙන්න මහ මුනිවරයා වඳින්න වැඳලා ඔබ වහන්සේගේ ආශිර්වාදේ මට දෙන්න කියලා මේ උත්තමයා ළඟ තියෙන නොබැදුන ඖෂධය තියෙනවා. බැඳීමෙන් ලෙඩ වෙච්ච අපිට නොබැදුන ඖෂධය තියෙනවා මේ මුනිවරයා ළඟ. සුරාවෙන් ලෙඩ වෙච්ච ඔබට සුරාව නැති ජීවිතේක ඖෂධය මෙතුමා ළඟ තියෙනවා මේ මහෞත්තමයන් වහන්සේ ළඟ. ඊළඟ එක තමයි මේ මහෞත්තමයන් වහන්සේ ඉරිසියා කළා නැහැ සසරේම. ප්‍රඥාවේ ලක්ෂණ සුරාව නැහැ, බැඳීම් නැහැ, ඊළඟ ඉරිසියා නැහැ. ඉරිසියාව නැති වෙන්න හේතුව තමයි මෙතුමාට සංසාරේ ගොඩාක් හිත බැඳිච්ච නෝන කෙනෙක් ඉඳලා තියෙනවා සංසාරේ. ඊට පස්සේ මෙයා ඒ නෝන එක්ක අනිත් අය හිනා වෙයි, අනිත් අය කතා කරයි කියලා කැමති නැහැ. ඒ නිසා හැම වෙලාවෙම නෝන ගැනම ඇහැ ගහගෙන ඉන්නවා. නෝන ගැනමයි ඇහැ ගහගෙන ඉන්නේ. නෝනත් එක්ක කිසිම කෙනෙකුට කතා කරන්න දෙන්නේ නැහැ. එහෙම ඉඳලා මෙයා කොහොමද යුද්ධයකට යන්න සිද්ධ වුණා. එහෙම යනකොට යොදුන් 64ක් යොදුන් 32ක් යන්න ඕන. යොදුනෙන් යොදුන නෝන හුඳින් ඉන්නවද කියලා බලන්න චරපුරුෂය වෙනවා. එච්චර ආදරේ. කරදරයක් නැහැ නේද? හොඳට ආරක්ෂිතව ඉන්නවද කියලා බලන්න යොදුනෙන් යොදුන එවනවා. එච්චර ආදරේ. එච්චර යාව රැක්කා. ඒ එවන එවන එක්කෙනත් එක්ක කාමයේ හැසිරුණ අර බිරිඳ 32 එක්ක යුද්ධේ ජය අරගෙන මම එනවා, ඔයා හොඳින් ඉන්නවා නේද කියලා ආයි යොදුනෙන් යොදුන තව 32 කෙව්වා. ඒ 32 එක්කත් හිටියා. දැන් 64යි. රජතුමා මාලිගාවට ඇවිල්ලා මාලිගාව සරසන්ඩ පුරෝහිත පුතා පුරෝහිත බ්‍රාහ්මණයා මාලිගාව ඇවිදිනකොට එතුමා ලස්සන නිසා අර ගෑණිය ඇවිල්ලා එතුමාගේ අතිමුත් ඇදගෙන ගියා. එතුට කිව්වා මේ මොකද්ද මේ කරන්නේ, මේ මගේ අම්මා කෙනෙක් වගේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා අත ගසා දැම්මා. ඇයි තෝ එන්නේ නැද්ද මාත් එක්ක, ආවේ නැත්නම් තෝ මරනවා කිව්වා. මරෙන්න කැමති මට බෑකවා මේ පව්කම් කරන්න. ඒ ගෑණි ඇඟේ තෙල් ගාගෙන මේ ඇඳේ විට්ට මේ අත්ව තලාගෙන ඇඟේ හූරගෙන ඇඳේ පෙරලිලා හිටියා. අර රජ්ජුරෝ එනකොට නෑ බිරිඳ. දුවගෙන ගියා. මගේ සොඳුරිට කුමක්ද මේ වුනේ? අර පුරෝහිතයා. අර පුරෝහිතයා මේ රජ්ජුරුවන්ට ආපු වේගෙන් ඕකගේ හිස ගසා දාපම් මට ආයේ පෙන්වන්න එපා කිව්වා. රාජපුරුෂය ගිහිල්ලා පුරෝහිත අල්ලගත්තා. කිව්ව පොඩගින්න මරන්න එපා. මට පොඩි වචනයක් රජ්ජුරුවත් එක්ක කියන්න දෙන්න කිව්වා. ගියා. මොකද තෝ මගේ දැහැට ආවේ? රජතුමනි මම වැරද්දක් කළේ නෑ. මේකයි තමයි මට එන්න කිව්වේ. මගේ විතරන්නේ වැරද්ද. 64 දෙනෙක් මේ ආව එක්කමත් එක්ක මේ ගිහිටියා කිව්වා. ගෙන්න ලහන්න කිව්වා. ඔක්කොම ගෙන්නවා. ඔක්කොම ඉදිරිපත් වුණා. දුර්මයා පුරෝහිතට ගොඩාක් ආදරේ කලින්. පුරෝහිත කුමාරයා. හේතුව මේ සාරිපුත්තයන් වහන්සේ පුරෝහිත බෝධිසත්වයෝ. ඒ වෙලාවේ මම හිතෙන් පැතුවා කවුරුවත් රැකගෙන මේ කවුරුවත් පිටිපස්සේ යමින් ඒ අයට කිට්ටු වෙන දෙන්න බැරුව මගේ හිතෙන් පැන නැගෙනවා නම් යම් කිසි ඉරිසියාවක් මා තුළ හටගන්න එපා කිය. එදා ඉඳලා නිවන් දකින ජීවිතය දක්වාම සාරිපුත්තයන් වහන්සේ ඉරිසියාවක් හටගන්න. ඊළඟ එක තමයි සාරිපුත්තයන් වහන්සේගේ සංසාරෙම තරහා යන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා. දවසක් සරණයෙක් වෙලා ඉඳලා
දැන් ඔය සාරිපුත්තයන් වහන්සේ සංසාරේ ඇයි ණයෙක් වෙලා හිටියා කියන්නේ ණයෙක් වෙලා ඉපදෙන්නේ ඇයි? තරහා යන නිසාමයි. ණය ඉක්මනට ගෙවෙනවනේ. ඒකෙන්මයි ණයෙක් උනේ. ඉතින් මෙයා උඹහට යනකොට මුළු ගමේම මිනිස්සු මංගල සම්මත වෘෂභයා නාවල මල් මාල දාලා නිදහස් කළා තිබ්බා. අර ණයාගේ වලිගේ පෑගුණා අර ගවයාට. ආපු තරහට හැරිලා දෂ්ට කළා. ගවයා එතනම මැරුණා. ණයා උඹහට රෙංගුවා. මිනිස්සු ඇවිල්ලා පෙරලි පෙරලි ඇඬුවා. ඇයි යාළ වඳින දෙයියෝ වගේ අර ගවයා. මිනිස්සු අඬනවා දැකලා හිතුවා අදින් පස්සේ මෙයා නැති වුණේ මට ආපු තරහ නිසා. අදින් පස්සේ මට නම් තරහ නම් එන්න එපා කියලා. දැන් ඔබට මට කොච්චර තරහ යනවද? අපි හිතනවද මේ තරහ නම් මට ඇති වෙන්න එපා එනම් මාව පෙරන තරහ නම් ඇති වෙන්න එපා කියලා තරහට අපි නින්දා කරන්න නැත්තේ ඇයි? මේ උත්තමයා තරහට නින්දා කළා. ඒ ජීවිතේ ඉඳලා නිවන් දකින ජීවිතේ දක්වා තරහා එන්නේ නැහැ. දැක්කද එහෙනම් මනසින් තර්ජනය කරලා අකුසල් වලට යම් විදියකට පහර දෙන්න පුළුවන්. ප්‍රශ්නේ අපි රාගයට පහර දෙන්නේ නැහැ. රාගය වැළඳ ගන්නවා. මෝඩකම් වලට පහර දෙන්නේ නැහැ. මෝඩකම් වැළඳ ගන්නවා. අපේ අමනකම් වලට පහර දෙන්නේ නැහැ. අමනකම් වැළඳ ගන්නවා. මොකද්ද අමුතු හිතක් හැදිලා අපිට? ඒවත් එක බලනකොට මේ මහෞත්තමයන් වහන්සේ සංසාරෙම ද්වේෂ කළේ නැහැ. තරහ යන මිනිසෝනේ මේ ඖෂධ තියෙන මුනිවරයා. මේ මුනිවරයා ගාව ඖෂධයක් තියෙනවා තරහ ගන්න ඇති. ඒ ඖෂධය ගන්න වැඳ වැඳ ගුණ සිහි කර කර සාරිපුත්ත මහ රහතන් වහන්සේට උන්වහන්සේ බොහෝ දෙනාට පිහිට වුණා. අසරණ මිනිස්සේ වතුර කලයක් අරගෙන අඹ ගහට පායන කාලේ වතුර දානවා. ඒ මිනිස්යාට සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැක්ක ගමන්ම පැහැදීමක් ඇති වුණා. දාඩිය දාලා සාරිපුත්ත මහ රහතන් වහන්සේට ඔබ වහන්සේට මෝන හොදාගන්න නාගන්න මේ පැන් කලේ දෙන්නද කියලා ඇහුවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙයාට වෙන යහපත දැක්කා. දැන් හැබැයි මේ වතුර කලී ගිනාවේ අඹ පැලේට ඈත ඉඳලා සාරිපුත්ත මහ රහතන් සිවුර ගලවලා ගහක අත්තකට දැම්මා. අඳිනේ පිටින් අඹ ගහක් ළඟට ගිහිල්ලා ඉඳගත්තා. අර මිනිස්සු වතුර කලී වැක්කිරුව සාරිපුත්ත මහ රහතන් වහන්සේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ නෑ වෙනවා අඹ ගහට වතුරත් ඇටින්. දැන් මේ නාන්න ඕන කමටද කරුණාවද? මොකද්ද මේ කරුණාව? අම්බ විමානේ මහ දිව්‍ය රාජ්‍ය කරමනස්සයා දැන් අදටත් ඉන්න මහා දේවතාවේ බණහන දෙවි කෙනෙක්. කරුණාව දෙවුරන් විහෙර රකින්න දෙවිවරු ඉන්න දොරටුවක් ගානේ එක්තරම් මල පෙරේතියක් ආවා ගන්ධසාරය බෑ. දෙවිවරු කිව්ව නැවතියා මාව නවත්තන්න එපා. මං අම්මා. කාගේ අම්මාද? සාරිපුත්තයන් වහන්සේගේ අම්මා. දෙවරු අනිත් පැත්තට ගියා. දොරටු දේවතාවත් අනිත් පැත්තට ගියා. දෙවුරන් විහෙර ඇතුට්ට මාව පෙරේති. අන්න ඥාතිකම් ආරක්ෂා කළත් දෙවිවරු රැක්කත් ඥාතියෙක් ආවොත් අමාරුයි. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉස්සරහා පෙරේතියි. කවුද මේ? මං අම්මා. මීට ආත්ම භාව පහකට කලින් පෙරේත ලෝකී ඉපදුනේ. මං තවම පෙරේතියේ. ඔබ වහන්සේ මගේ පුතා වෙලා දැන් ආත්ම භාව පහක් ඉපදිලත් මම තවම පෙරේති කිව්වා. මට කන්න නෑ කිව්වා. අඳින්න නෑ කිව්වා. වස්ත්‍ර නෑ කිව්වා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පහවදා පින්න පාති ගියා. පාත්‍රයට ලැබිච්ච දානෙ ටික අරගෙන ඇවිල්ලා දානශාලා ඉන්න ස්වාමීන් වහන්සේලාට කිව්වා පොඩ්ඩක් ඉන්න කියලා. තමන්ගේ පාත්‍රයෙන් දාන ටිකක් බෙදාගෙන ගියා. මේ පින මගේ අම්මට වේවා. පොඩි සිවුරු කෑල්ලක් හැදුවා. ස්වාමීන් වහන්සේ නමක් යතකට දුන්නා. මේ පින මගේ අම්මට වේවා.
පැන් කෝපයක් කරගෙන රහතන් වහන්සේ නමකට පිදුවා. මේ පින මගේ මවට වේවා. එදා රාත්‍රියේ දිව්‍යාංගනාවක් රැස් පිහිදෙනවා. කවුද මේ දිව්‍යාංගනාව? ස්වාමීනි, දිව්‍යාංගනාවක් නෙවෙයි, අර පෙරේදී ඔබ වහන්සේගේ දානෙන් සැපවත් වුණා වස්ත්‍ර පහලවනා. මේ නුවණැති මහ මොණිවරු සංසාරේ අම්මලාටත් ණය ගෙවලා ඉවර කළා. ණය නෑ, අනන. අනන රහත් වෙච්ච පුතෙක් හිතපු නිසා ආත්ම භාව පහකින් ඉඳලත් බේරුණා. රහත් වෙච්ච පුතෙක් නැත්තම් ඔය විදිහට තම තමන්ගේ අම්මලා තාත්තලා ආත්ම භාව කෝටි ගණන් පෙරේත වෙලා දන්නෙත් නෑ, පෙනෙන්නෙත් නෑ, පින් දෙන්නෙත් නෑ. ඒකයි කිවි අවුරුද්දකට වතාවක් සකල මියගේ ඥාතින්න පින් පිණිස සාංගික දාන දෙන්න කියලා. අවුරුද්ද ගානේ කරන්නේ කවුරු හරි කෙනෙක් සැපවත් වෙන්නේ නැතයි. උන් පෙරේතය වුණාට කලින් අපිට කිරි දුන්න අම්මලා, අතේ නලෝපු අම්මලා, පපුවට තුරුල් කරගත් අම්මලා, පෝෂණය කරපු තාත්තලා, අපිට දාව ඉපදුන දරුවෝ පෙරේත ලෝකවල. ඇයි උන්ට දානයක්වත් දීලා පින් දෙන්න කැමති නැත්තේ? මේ සාරිපුත්ත මොනිදුන් පින් දුන්නා. මේ විදිහට පින්වතුනි මේ ගොඩාක් තියෙනවා. ඉතින් ජාතක කතා හැම කෙලවරක් නැහනේ, කෙලවරක් නැහැ. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ ප්‍රඥාව කොච්චරද කියනවනම් සක්‍ර දේවේන්ද්‍රයාගේ අනාවැකි පවා බොරු කළා තියෙනවා. බෝධිසත්ව කාලයේ සාරිපුත්තයන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයා එක යුද්ධයකදී කිව්වා මේ යුද්ධයේදී දිනන්නේ අහවල් පක්ෂය කියලා. අහවල් කට්ටිය පෙරදෙනවා. තාපසෙක් එක කිව්වා. ඊට පස්සේ තාපසේ ඇහුවා ඇයි එහෙම වෙන්නේ? මේ දිනන පැත්තේ ඉෂ්ට දේවතාවෙක් කියනවා ඔ මේ කට්ටිය යුද්ධයට යනකොට ඒ දෙවියා සුදු හරකෙක් වගේ මේ මිනිසුන්ට ඉස්සරහින් යනවා. එයාගේ බලයට මේ අය දිනනවා, අර කට්ටිය පෙරදෙනවා. අර පෙරදෙන පැත්තේ ඉන්නේ කළු හරකෙක් වගේ. එයාලගේ ඉෂ්ට දෙවියා එයා දුර්වලයි. ඔය ඉෂ්ට දේවතාව නිසා තමයි කව යුද්ධය දිනන්නේ පරදෙන්නේ. ඒතර පෙරදෙන පැත්තේ හිටපු සෙම්පතිය තමයි සාරිපුත්තයන් වහන්සේ කලින් ජීවිතේ. එයා තාපසයාගේ විස්තරය ඔක්කොම අහගත්තා. අහගෙන ඊට පස්සේ තාපසයෙක්ව යහරක් දෙන්න පේනවා රජවරු දෙන්නට. ඊට පස්සේ හොඳ බල සම්පන්න යෝධයෝ 10,000ක් හැදුවා. හෙලි 1000ක් තියාගෙන අර සෙම්පතිය. රජුරුවන්ට කිව්වා රජතුමනි යුද්ධෙට යන්න, ඔබතුමාට යම් තැනක සුදු ගහරකෙක් පෙනුනොත් එහෙම ඔබතුමාගේ අතෙන් ගහන්න ඒ හරකට. අර 1000ට කිව්වා අපේ රජුරෝ යම් තැනකට උලකින් ගැහුවොත් උඹලා 1000ම එතෙන්ට උල් වලින් ගහපල්ලා කියලා. අර මිනිස්සුත් එක්ක යුද්ධ කරන්න යන්නේ පාකව. අර යුද්ධෙට හරක් දෙන්න ඉස්සරහට එනකොටම රජුරෝ දැක්ක, රජුරෝ ගැහුවා. ගහපු ගමන් හරකා අර මේ ඉෂ්ට දේවතාව මැරුණා. මැරපු ගමන් අර මිනිස්සුන්ට බය ඇති වුණා, පැනලා දෙව්වා. සක්‍ර දේවේන්ද්‍රයාගේ අනාවැකිය බොරු වුණා. කාගේ මොලේ ඉස්සරහද? සාරිපුත්තයන් වහන්සේ ඒ යුද්ධ කරපු ප්‍රාණඝාතවල කර්ම සංසාරේ ගෙව්වා. ඒක කල්පනා කරපු ප්‍රඥාව නිවන් දකින්න අරන් ආවා. සාරිපුත්තයන් වහන්සේ ඊට පස්සේ තාපසය කියනවා මේ සක්‍ර දේවේන්ද්‍රයාට, ඔබතුමා බොරුනේ කිව්වේ. බොරු නෙවෙයි කිව්වා. අර සෙම්පතිය, නන්දිසේන සෙම්පතිය තමන්ගේ මොලෙන් මගේ අනාවැකිය බොරු කළා කිව්වා. හැබැයි තාපසේ දැනගන්න කිව්වා දෙවිවරු අපි කියපු අනාවැකිය බොරු වෙන්න යනකොට අපි ඉරිසියා කරන්නේ නැහැ කිව්වා. සතුටු වෙවි බලා ඉන්නවා කිව්වා. මිනිස්සු ඒවා බොරු කරන හැටි එයාලගේ මොලෙන් කාට හරි කිව්වොත් අමනුෂ්‍ය ප්‍රශ්නෙට විසඳුන් නැහැ කියලා එයා පිරිත් කිකියා කිකියා හරි විසඳුන් හොයනකොට දෙවිවරු සාදුකාර දෙනවා. මෙයා මෝඩ නැහැ කියලා. එක අනාවැකියකින් ජීවිතේ කඩාගෙන වැටෙන්නේ නැහැ. අනාවැකිවලට ජීවිතේ පවරන්නේ. උත්සාහයට, වීරියට, නුවණට ජීවිතේ තැනක් දෙනවා යා. ඒ නිසා පින්වතුනි මේක බෑ කියලා ඉන්න එපා. උත්සාහයක් ගන්න, වීරියක් ගන්න, අත්තරින්න එපා. ලෙඩෙක් වුණත් මැරෙනවාම කියලා කිව්වත්
අවසාන උසම ටික හරි බේරගන්න උත්සාහ කරන්න. ලෙඩෙක් මැරෙනවා කිව්වත් සියලු දොස්තරලා කිව්වත් තමන්ගේ කරුණාව ලෙඩාට දෙන්න අවසාන මොහොත දක්වා බේරගන්න. ඒක තමයි අපේ මනුස්සකම අත්හැරලා දාන්න නැතුව. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ අපිට වචනකින් කියලා නිම කරන්න බෑ. අනාථපිණ්ඩික සිටුතුමා මැරිලා තෞතිසා තුසිත දෙව්ලෝ උපන්නා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා ගාථාව අදාලා. ඉදං හිතං ජේතවනං ඉසිසංග නිසේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනං මම. මේ මුළු ජේතවන රාමයේම ඉරිසින් වහන්සේලා පිරිවරාගෙන ධර්ම රාජයන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කම මට ප්‍රීතියම ඇති වෙනවා. කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්ති නගොත්තේන දනේනවා. ක්‍රියාකලාපයත් අවබෝධ ඥානයත් ධර්මයත් උතුම් සිල්වත් බවත් කියන මේ වගෙන් තමයි සත්වයෙක් පිරිසිදු වෙන්නේ. උපං කුලෙන්වත් ධනෙන්වත් සත්වයෝ පිරිසිදු වෙන්නේ. තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අන්ත මත්තනෝ යෝනිසෝ විචනේ ධම්මං ඒවං තත්ත විසුජ්ජති. ඒ නිසා නුවණැති පුජ්‍යලයා තමන්ගේ යහපත කැමැතිව නුවණින් ශ්‍රී සද්ධර්මයේ විමසලා බලන්ට ඕන. එතකොට තමයි පිරිසුදු වෙන්නේ. ධර්මයේ විමසනකොට තමන් පිරිසුදු වෙනවා. සාරිපුත්තෝව පඤ්ඤාය සීලේන උපසමේනච යෝපිපාර ගතෝ බික්කු ඒතාව පරමෝසියාති. ප්‍රඥාවෙනුත් සීලේනුත් සංසිඳීමෙනුත් උතුම් වන්නේ සැරියුත් තෙරුන් වහන්සේමයි. සසරෙන් එතරට වැඩි යම් භික්ෂුවක් වේ නම් උන්වහන්සේලා අතර ශ්‍රේෂ්ඨම රහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ උතුම් රහතන් වහන්සේටයි අපි මේ වන්දනා කළේ. මේ බණ ඉවර වෙනකොට කී ගමනක් අපි අත් එකතු කරලා උන්වහන්සේට වන්දනා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේට කෝටි කෝටි වාරයක් ප්‍රණාම වේවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ කළ වන්දනාවෙන් අපටත් ප්‍රඥාවම පහළ වේවා. අපේ මෝඩකම් අනුවණකම් දුරින්ම දුරු වේවා. ලාමකකම් දුරින්ම දුරු වේවා. උන්වහන්සේගේ හදවතේ තියෙන ප්‍රඥා ලෝකේ පහනෙන් අපේ ජීවිතවලටත් ආලෝකය ලැබේවා. තින් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිරිනිවන් පාන්න අවසර අරගෙන වඩිනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඔබගේ වැඩිමහල් සහෝදරයා පිරිනිවන් යන්න යද්දී පිටිපස්සෙන් යන්න. ඔබගේ වැඩිමල් සහෝදරයාගේ අවසාන දර්ශනයයි ආයේ දකින්න නැහැ. අම්මගේ ගෙදෙට ගියා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට අවුරුදු 80යි. අම්මා බ්‍රහ්ම භක්තිකයි. එදා රෑ එළි වෙනකල් දෙවියන් බඹුන් වඳින හැටි දැකලා අම්මා දමනේ වුණා. උන්වහන්සේට ලේ අතිසාරයක් හැදිලා පිරිනවම් පෑවි. මෙවැනි ගුණ ඇති මහෝත්තමයත් ලිඩ වෙලා නම් පිරිනවම් පෑවේ. කිසිම ගුණයක් නැති අපි කොහොම මැරුණත් මොකද? අපි කොහොම මැරුණත් මොකද? අපි ලිඩ වෙන්න බැරිද? ලිඩ ඇඳේ ඉන්න බැයිද? පණුව ගහන්න බැරිද? පිළිකා හැදෙන්න බැරිද? ඇඟේ කුෂ්ඨ හැදෙන්න බැරිද? අර මහෝත්තමයා ලේ අතිසාරයක් හැදුණා. අම්මට ධර්මයේ දේශනා කළා. අම්මා සෝවන් වුණා.
තමන්ගේ සහෝදර සහෝදරිය ඔක්කොම රහතන් වහන්සේලා. නංගිලා 3 දෙනෙක්. චාලා, උපචාලා, සිසූපචාලා 3 දෙනාම රහතන් වහන්සේලා. මල්ලිලා 3 දෙනාම රහතන් වහන්සේලා. උපසේන, රේවත, චුන්ද ඔක්කොම රහතන් වහන්සේලා. නංගිලාගේ දරුවෝ පුතාලා ඔක්කොම රහතන් වහන්සේලා. මේ මහා ප්‍රඥාවන්ත පවුලක් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිසා. යම් තැනක ඉපදුනාද ගෙදර එතනම පිරිනමම් පෑවා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ දේහය දවස් 7ක් සඳුන් දැරසෑයි තිබුණා. දෙවියන් බමුන් වන්දනා කළා. චුන්ද තෙරුන් ධාතුන් වහන්සේ ලැරන් එනකොට අපේ ආනන්ද ස්වාමීන් වහන්සේට සීකල්පනව නැතු වෙලා ගියා. වැටෙහෙන්නේ නැතුව වෙලා ගියා. සාරිපුත්තයන් වහන්සේ නෑ කියලා. බුදුරජාණන් වහන්සේ අවවාද කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතට ඇරන්. මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා නැත්තම් මේ සංඝයා හිස් කිව්වා. මේ සාරිපුත්ත මොග්ගල්ලාන ඉන්න දිශාව මට බලන්නවත් ඕනේ නෑ. ඒ පැත්ත පිරිලා කිව්වා. මහා ශ්‍රාවක භික්ෂුවගේ පරිනිර්වාණය මිහි මණ්ඩල කම්පා වෙලා ගියා. ඒ අතෙන් ධාතුන් වහන්සේලා ඉරිදීම් මවපු කරඬුවෙන් දෙවුරන් වෙහෙර තැම්පත් කළා. පරම්පරාවෙන් ආවා. තථාගත ශ්‍රී හස්තේ ස්පර්ශී ලද සාරිපුත්ත මහ මුනිඳුන්ගේ ධාතුන් වහන්සේ මේ කරඬුව තුළ වැඩ සිටින්නේ. නමස්කාර වේවා. නමස්කාර වේවා. සාරිපුත්ත මුනිඳුන්ගේ ගුණ ශක්ති පමණින් අපිට වචන නැහැ. අපි දන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. පුළුවන් විදිහටයි කිව්වේ. මේ සියලු පින් බ්‍රහ්ම රාජවරු අනුමෝදන් වේවා. මේ සියලු පින් දෙදෙව්ලොවට අධිපති සක්දිවිඳානෝ අනුමෝදන් වෙත්වා. මේ සියලුම පින් විස්කම් දෙවියෝ අනුමෝදන් වේවා. මේ සියලුම පින් දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියෝ අනුමෝදන් වේවා. ආලවක දෙවිඳුන් ඇතුළු සතරවරන් දෙවියන්ගේ සෙම්පති දෙවියෝ පින් අනුමෝදන් වේවා. විෂ්ණු කතරගම සමන් විභීෂණ දැඩිමොණ්ඩ අයනායක පත්තිනි ගම්බාරාදී ලංකාව රකින දෙවිවරු පින් අනුමෝදන් වේවා. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.